අපි ඊයේ දවසේ ආරම්භ කරපු වැඩසටහනයි මේ අද දවසේ වෙලාව පොඩ්ඩක් වෙනස් වෙලා පටන් ගන්න. ඉතින් දැන් මෙහෙම ගැටලුවක් ලියලා තියෙනවා මේවය. මෙහෙමයි ලියලා තියෙනවා අපි විදර්ශනා භාවනාව වරහන් ඇතුළේ සතිපට්ඨාන වැඩිපුර පුහුණු කරන විට සමතේ හරහා සිත සමාධිමත් කිරීම අනවශ්‍ය නැද්ද කියලා අහන්නේ. නැත්නම් අත්‍යවශ්‍ය නැද්ද කියනවා කියන්නේ නැති. ඊගාවට ඒකම ලියලා තියෙනවා ආනාපාන සති භාවනාවේ විදර්ශනාවට යොමු වෙන්නේ කෙසේද? මෙහෙම දෙවෙනි කොටස. සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව මාරුවෙන් මාරුවට කිරීම කමක් නැද්ද? දැන් මේවා ප්‍රශ්න බවට හැරෙන්නේ කොහොමද අපිට? දැන් මුලින්ම දැන් ඔය විදර්ශනා භාවනාව, ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවක් කරන්න කලින් සමත භාවනාවක් කළ යුතුද කියන එකනේ පළවෙනි එක. දැන් සමත භාවනාවකින් කරන කෘත්‍යයයි සක්මන් භාවනාවක් නෙමෙයි මේ විදර්ශනා සතිපට්ඨාන භාවනාවෙන් කරන කෘත්‍යයයි කෘත්‍ය වශයෙන් මොනවද? මේ දෙකම එකම භාවනාවද නැත්නම්? දැන් ඊයේ මං කියා දුන්න හැබැයි ඔය ටික ඊයේ නෑ හිටියේ නැති අයට ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් භාවනාවකින් කරෙන්නේ මොනවද කියලා කියා දුන්න මතකද බලන්න කියන්න මේ ඊයේ හිටපු අය භාවනාවකින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන මොනවා හරි භාවනාවක්. අකුසල් සියල්ල යටපත් කිරීම. ඉතින් අකුසල් තියෙන්නේ 10යි. එතකොට අකුසල් 10ෙන් භාවනාවෙන් යටපත් කරන්න පුළුවන් අකුසල් දෙකයි තියෙන්නේ. ඒ අභිජ්ජා දෝමනස්. භාවනා කරන්න පෙර අනික් අකුසල් 7. කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි දුරු කරලා තියෙන්න ඕනේ. එතකොට දැන් ඔය පළවෙනි භාවනා කරන්න සුදුසුකමක් වෙනවා. එතකොට එන්නේ මූලික දේ කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි දුරු කරගෙන ජීවත් වෙන එක. දැන් මෙහෙම ප්‍රශ්න වැඩිෙන් එන්නේ කාට කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? දැන් භාවනාව ගැටළු වෙන්නේ කාටද වැඩිපුරම? භාවනා නොකරන අයටම නෙමෙයි, භාවනා නොකරන අයට භාවනාව ගැටළුවක් නෙමෙයි. තේරුණා නේද? දැන් දුවන එක ගැටලුවක් වෙන්නේ දුවන මනුස්සයාට විතරයි. දැන් භාවනාව ගැටලුවක් වෙන්නේ භාවනා කරන්න ගිය මිනිසුන්ට. තේරුණා නේද? දැන් එතකොට මේ කියන ඔක්කොම ගැටලු ඔයගොල්ලන්ට එන්නේ භාවනා කරන්න යනවා, භාවනා කරන්න සුදුසුකම් නැහැ. එතකොට භාවනා කරාට වැඩක් නැහැ. නම් භාවනාවක් කරන්න සුදුසුකමක් ඕනේ. ඒ සුදුසුකම් නැතුව භාවනා කරන්න පටන් ගත්තට වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ හැමෝම දැනගන්න ඕනේ භාවනා කරන්න ඕනම සමත භාවනාවක් හරි විපස්සනා භාවනාවක් හරි භාවනා වර්ග දෙකක් තියෙනවා. ඒ භාවනා වර්ග දෙකෙන් එකක් කරන්න එයා ළඟ තියෙන්න ඕනේ සුදුසුකම් මොකද්ද කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඒ දේ දැනටත් තියෙද කියලා බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ළඟත් තිබුණ නැත්නම් මේ මොනවත් භාවනා කරාට වැඩක් නැහැ. ඒ සුදුසුකම් දෙක තමයි සුදුසුකම තමයි කායික අකුසල් වාචික අකුසල් ඉවත් කිරීම. ඒවා භාවිත නොකර ජීවත් වීම. තේරුණා නේද? දැන් එහෙම නැතුව දැන් කායික අකුසල් කරමින් වාචික අකුසල් කරමින් භාවනා කරනවා නම් එයා භාවනාවක් දිනු වෙන්න බෑ. තේරුණානේ? ඒක තමයි මූලික දේ. දැන් ඒ භාවනා එතකොට කායික අකුසලෝයි වාචික අකුසලෝයි දුරු කරගෙන ජීවත් වෙනවා නම් ඒක භාවනාවකින් කරන දෙයක් නෙවෙයි. ඒවත් සීලයෙන් කරන දේවල් මේ. සීල් රැකලා ලබාගත යුතු දේවල්. චර්යාවෙන් ලබාගත යුතු දේවල්. ඒ අනුව එතකොට
භාවනාවෙන් භාවනාවක් කරන්න සුදුසුකම් ඔයගොල්ලෝ ළඟ දැන් තියෙද නැද්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේ වෙලාව තියෙනවද නැද්ද? ඔව් ඒක හරියට කියන්න බලා ගන්න ඕනේ මේක නිකන් තියද නැද්ද කියලා නිකන් කියලා බෑ. එහෙනම් කායික අකුසල් හෝ වාචික අකුසල් මේ වෙලාවේ නැති වෙන්න ඕනේ. තේරුණා නේද? හරි. දැන් ඔයගොල්ලෝ ළඟ මේ වෙලාවේ නැහැ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ එහෙමනම් සුදුසුයි. ඊළඟට භාවනා අපි නම් පැය භාගයක් කරනවා දැන් ඊගාවට. කරලා ගෙදර ගියාට පස්සේ අර ටික කරමු. හෙට දවසේ භාවනා කරන්න සුදුසු නෑ ආයි. තේරුණා නේද? දැන් ඉතින් ඔය විදිහට කවුරු හරි භාවනා කරොත් ඔන්න අද දවසේ කායික අකුසල් වාචික අකුසල් නැතුව භාවනා කරනවා. එක පාට භාවනාව සාර්ථක වෙන්නේ නැහනේ. කාලයක් තිස්සේ කරන්න එපා, දිනපතා ටික ටික කරන්න ඕනේ. එතකොට හෙට දවසේ කරන්න, දැන් අද දවසේ භාවනා ඉවර වෙලා ආය අර කායික කුසල් වලින් හෝ වාචික කුසල් වලින් එකක් දෙකක් කරනවා. එතකොට හෙට දවසේ භාවනා කරන්න කරාට ලොකු දියුණුවක් ගන්න බෑ. ඇයි අරක පවත්වන්නේ ඉන්න? තේරුණා නේද? එහෙමනම් දැන් භාවනාව කාලය අපුරුදු කරනවා නම් ඒ කාලය තුල අර අකුසල් ටික කරෙන්නේ නැතුව වග බලා ගැනීමත් මේ භාවනා පුහුණු වෙන කෙනාගේ යුතුකම. තේරුණානේ? නැත්නම් නැත්නම් වෙන්නේ ওই ගොල්ලොම කරයි භාවනා දියුණුවක් නැති වෙයි. දියුණුවක් නැති වුණාම බොරු, ඒ කියන්නේ අපි මෙච්චර කල් භාවනා කරා කියලා මොනවා හරි තමන් බොරුවට හදාගන්නවා. සැබෑ භාවනාවේ දියුණුව නැතුව වෙන මොනවා හරි ටිකක්. තේරුණා නේද? ඔන්නක තමයි වෙන්නේ මැරද්ද. දැන් මෙයා අහන ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒ වගේ ඒවත් එක්ක තමන්ට මේ භාවනාව ගැන තියෙන මේ නොඑක් විදිහේ අපහැදිලිකම් තමයි. දැන් සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? විපස්සනා භාවනාවෙන් කරන්නේ මොකද්ද කියලා ඊයේ ගියා දුන්නා. එතකොට සමත භාවනාවකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කායික අකුසල් වාචික අකුසල් නැති විට ඉතුරු වෙලා තියෙන සංකල්පීය අකුසල් දෙක වෙන අභිජ්ජා දෝමනස්ස කියන අකුසල් දෙක යටපත් කිරීම. සමත භාවනාවෙත් ඒකමයි කරන්නේ. විපස්සනා භාවනාවෙන් කරන්නේ ඒකමයි. දැන් ඊ ගියා දුන්න ඊගාවට මේ සාමාන්‍යයෙන් මේ අභිජ්ජා දෝමනස්ස කියන සංකල්පීය අකුසල් දෙකයි එහෙම නැත්නම් අනිකුත් කායික අකුසල් හෝ වාචික අකුසල් කියන හැම එකක්ම ඕනම අකුසලයක් හටගන්න අපිට දොරටු 6ක් තියෙනවා කියලා. තේරුණා නේද? ඇහැ, කන, නාසය, දිව, කය. මේවෙන් ආරමුණු වෙනකොට මේ අකුසල් හටගන්නවා. එතකොට දැන් වරද්දලා ගන්න බෑ. ඇහැට රූපයක් පේන එක හැම විටම පේන රූපය ගානේ අකුසලයක් තියෙනව නෙවෙයි. ඇහැට රූපයක් පේනොත් එක්කෝ අකුසල ඇති වෙන්න ඕනේ නැත්නම් කුසල ඇති වෙන්න. ওই දෙකෙන් එකක් වෙන්න ඕන. එහෙම නැතුව දැන් පේන එක නවත්තලා මේකෙන් ගැලවිල්ලක් නැහැ. එහෙම වරද්දලා තේරුම් ගන්න එපා. කොහොම හරි අකුසල් හටගන්න දොරටු හයක් තියෙනවා. දැන් සමත භාවනාව කියන්නේ ඒ දොරටු හයෙන් මනෝමය වශයෙන් කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා එන අකුසල් යටපත් කරන්න ගන්න උත්සාහය. එහෙමයි සමත භාවනාව. සතිපට්ඨාන භාවනාව කියන්නේ කයින් එන කායික අරමුණින් එන අකුසල් අහක් කරගන්න ගන්න උත්සාහය. තේරුණා නේද? දැන් මෙයා අහන ප්‍රශ්නේ මොකද්ද? විදර්ශනා භාවනාවට සමත භාවනාවේ සමත සමාධියෙන් මේ සමත සමාධිය හරහා සිත සමාධිමත් කිරීම අනවශ්‍යද කියලා අහන. අත්‍යවශ්‍යද කියලා අහනවා. එහෙම නැත්නම් දැන් සමාධිය කියන්නේ මොකද්ද? දැන් ඒක දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ අහන කෙනා සම්පූර්ණ වැරදි. සමාධිය කියලා කියන්නේ මොකක්ද මොනවද? ද
දැන් සමාධි කියලා වචනයක් අපි භාවිත කරනවානේ. දැන් සිතේ ඒකාග්‍රතාවය ඒක හරිම උත්තරේ නෙමෙයි. මොකද සිතේ ඒකාග්‍රතාවය කුසල් පාක්ෂිකව වෙන්නත් පුළුවන් අකුසල් පාක්ෂිකව වෙන්නත් පුළුවන්. නෑ දැන් සිතේ ඒකාග්‍රතාවය කියන්නේ සිතේ තැම්පත්චමනේ. සිතක තැම්පත්චම වැඩි වෙලා තමයි ඉලක්කයට වෙඩි තියන්නේ සත්තු. දැන් සත්තු මරන්නත් සිතේ තැම්පත් භාවය වැඩි වෙන්න. දැන් හොරකම් කරන්න සිතේ හොර සිතේ හොරකම් කරන සිතේ තැම්පත් භාවය වැඩි වෙන්න ඕනේ නැත්නම් යහු වෙනවා. තේරුණානේ. දැන් එතකොට ඒකෙ හින්දා මේ සිතේ තැම්පත් භාවය වැඩි වෙනවා තැම්පත් භාවය වැඩි වෙනවා කියලා කිව්වේ හැටි වැරද්දක් තියෙනවා. අකුසල් පාක්ෂිකවත් වෙන්න පුළුවන් කුසල් පාක්ෂිකවත් වෙන්න පුළුවන්. මේ කුසල් පාක්ෂිකව සිතේ තැම්පත් භාවය තමයි වැඩි වෙන්න ඕනේ. තේරුණානේ. හැබැයි ඒකෙත් තියෙනවා කුසල් තියෙනවා වර්ග. ඔව් මිනිහ සාමාන්‍යයෙන් කුසල් වර්ග තියෙනවා තුනක්. ලෞකික වශයෙන්. ඒ කියන්නේ සාංසාරික. ඒ කුසල් වර්ග තුන තමයි කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්. එතකොට කාමාවචර කුසලයක සිටියේ තැන්පත් භාවයේ සමාධිය කියලා කියන්නේ. තේරුණානේ. එතකොට එතනත් වැරද්දක් වෙනවා. එදා එහෙමනම් සිටියේ තැන්පත් භාවයේ කිව්වේ පමණින් මේක වළංගු නැහැ. අකුසල් නොවෙන්න ඕනේ. කාමාවචර කුසල් ඒකත් නොවෙන්න ඕනේ. එතකොට අරූපාවචර කුසලයක සිතේ තැන්පත් භාවයේ සමාධිය කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එහෙනම් දැන් කොයිකටද වැටෙන්නේ? බුදුහාමුදුරුවෝ ධර්මයේදී පැහැදිලි කරන්නේ සමාධිය කියලා රූපාවචර කුසලයක තියෙන එකඟකම මනින ඒකකය. මේ සමාධිය කියන්නේ සිතේ එකඟකම මනින ඒකකය. ඒ ඒකකය තියෙන්න ඕනේ. ඒකකය කියන එක හඳුන්වන්නේ රූපාවචර කුසලයේදී. ඒ හින්දා ඔයගොල්ලන්ට මේ බණහන තැන සමාධියක් නැහැ. තේරුණානේ. බණහන තැන කුසලයක් සිදු වෙනවා. ඒක කාමාවචරයි. දන් දෙන තැන කුසලයක් සිදු වෙනවා. ඒක කාමාවචරයි. ඒ වුණාට දැන් ඒක සමාධියක් කියන්නේ. ඒක හින්දා දැන් ඔයගොල්ලෝ ගොඩක් කල් බණ ඇහුවා කියලා ඔයගොල්ලන්ගේ සමාධි ගුණයක් වැඩින්නේ නැහැ. එහෙම වැඩෙන්න විදියක් නැහැ. මොකද එහෙම කුසලයක් නැහැ එතන. දැන් රූපාවචර කුසලයක් විය යුතු. රූපාවචර කුසලයක් ලැබෙනකොට කාමාවචර කුසලයයි රූපාවචර කුසලයයි අතර වෙනස එහෙනම් ඉගෙන ගන්න ඕනේ. තේරුණානේ. දැන් මම මෙහෙම දැන් මෙහෙම කියා දෙන්නේ ඔය ප්‍රශ්න ඇහුවට ඒකේ අගහ මුලක් නැහැ. එයා කියන්නේ බොරුවක්. එයා මොකක් හරි එකක් අකල්ගෙන කියනවා මේ ප්‍රශ්නයක් අහනවා. නමුත් ඒක ගැන දන්නේ නැහැ. ඒ ධර්ම කාරණේ ගැන දන්නේ නැහැ. එතකොට අවාසී ගොඩක්. තේරුණා නේද? දැන් ඒක අහගෙන ඉන්න ඇරත් අවාසී මං විස්තර කරපුවා. දැන් මට කියගෙන එහෙමනම් මෙහෙමයි කියලා එහෙම කිව්වා කියලා ඔයගොල්ලන්ට වැඩක් නැහැ. ඇයි ඉතින් දැන් අර තියෙන වචනේ දන්නේ නැහැනේ අර්ථි. දැන් එහෙමනම් දැන් මෙන්න මෙහෙම ගුණයක් ආවොත් කුසලයක එතන සමාධිමත් කුසලයක් කියලා කියන්න පුළුවන්. එතන සමාධියක් තියෙනවා කියයි. ඒ ගුණය තමයි පංච නීවරණ යටපත් වූ කුසලයක් වෙන්නේ. පංච නීවරණ යටපත් වූ කුසලය තමයි රූපාවචර කියන කුසලය. තේරුණා නේද? එතකොට පංච නීවරණ යටපත් වෙච්ච තැන අකුසලයේ තියෙන්න බෑ. අකුසලයේ නෑ. එවනම් අකුසලයක් නැති තැන තියෙන කුසලයක සිටි එකඟතාවය තමයි සමාධිය කියන්නේ. ඔන්න ඔහොම තමයි සමාධිය හරියට කියන්න පුළුවන්. ඒකට කොටස් කොච්චර තියෙද කියලා බලන්න. සමාධි කියන ගුණයක එහෙනම් තියෙන්න ඕනේ අකුසලයේ තියෙන්න බෑ. ඒ වගේම පංච නීවරණ තියෙන්න බෑ. සිතේ එකඟකම තියෙන්න ඕනේ.
ඒ සිතේ එකඟකම සමාධි. ඔව් දැන් ඔයගොල්ලන්ට එහෙම සමාධි සිතක් ගන්න බෑ ලේසි. ඇයි බැරි? පංච නීවරණ යටපත් කරන එක මනුස්සයන්ට මේ උප්පත්තියෙන් හිමි වෙන එකක් නෙමෙයි. මානව හිමිකම් නෙමෙයි. පංච නීවරණ යටපත් වෙච්ච සත්වය කියන්නේ මනුස්සය නෙමෙයි බ්‍රහ්ම. බ්‍රහ්මයේ ගුණත් පුළුවන්. එහෙනම් බ්‍රහ්ම මනසක් ගන්න පුරුදු කරන්න පුළුවන් මනුස්සයෙකුට. ඒක සෑහෙන පුහුණුවකින් ලැබෙන දෙයක්. එහෙනම් සමාජය කියන එක නිකන් ලැබෙන්න බෑ ඒගොල්ලන්ට. පුහුණුවකින් ලැබෙන්න පුළුවන්. දැන් ඔන්න සමාධියක් ලැබෙනකොට එහෙනම් මොනවද අත්‍යවශ්‍ය තියෙන කරුණු? අකුසලයේ තියෙන්න බෑ. අකුසල් 10 නෑ. දැන් සම්මත සමාධි විපස්සනා සමාධි කියලා ඔන්න තව වචන දෙකක් එනවා. දැන් සම්මත සමාධියකත් අකුසල් නෑ. විපස්සනා සමාධියකත් අකුසල් නෑ. තේරුණා නේද? දැන් සම්මත සමාධියක් ලබලා අකුසල් ටික අහක් කරගන්න නම් එයා පුරුදු කරන්න ඕනේ අකුසල යහක් කරන්න ඕනේ. මනසින් මනෝ ඉන්ද්‍රියෙන් එන අකුසල යහක් යටපත් වෙන්න ඕනේ. තේරෙනවා නේද? මනෝ ඉන්ද්‍රියෙන් එන අකුසල යටපත් වෙන්න ඕනේ. විපස්සනා සමාධියක් ලැබෙන්න නම් මනෝ ඉන්ද්‍රියෙන් එන අකුසල යටපත් වෙලා හරියන්නේ නැහැ. මොකකින්ද අහක් වෙන්න ඕනේ? කයෙන් එන අරමුණක අකුසල යටපත් වෙන්න ඕනේ. තේරුණා නේද? දැන් එතකොට කවුරු හරි දන්නේ නැත්නම් සමත සමාධිය කියන්නේ මොකක්ද? විපස්සනා සමාධිය කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් තේරුණා නේද? දන්නේ නැති මිනිහෙකුට කවුරු හරි දැන් කියනවා මෙහෙම කතාවක්. විපස්සනා සමාධියක් ගන්න බෑ කාටවත් සමත සමාධියක් නැතුව. ඒක පිළිගන්න ඕන දෙයක් නැද්ද? ඈ පිළිගන්න ඕනේ නැත්නම් මෙහෙම ප්‍රශ්න ලියන්නේ මොකද? දැන් මට තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් සම්මත සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් විපස්සනා සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා මේ ප්‍රශ්නේ ලියවෙන්නේ. දැන් දන්නවනම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ කාටවත්. තේරුණා නේද? දැන් ඒක හින්දා දැන් සමත සමාධිය කියන්නේ මොකද්ද විපස්සනා සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ කෙනෙකුට මේ මේ ලියපු ප්‍රශ්නයක් නෙවෙයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට තවදුරටත් මේක ප්‍රශ්නයක් කියන එකේ තේරුම සමාධිය ප්‍රශ්නයක් නෙවෙයි මේක. නොදන්න කමේ ප්‍රශ්නය. මොනෝ නොදන්න කමේද? සමත සමාධිය කියන්නේ මොකද්ද කියලා නොදන්න කමේ හා විපස්සනා සමාධිය කියන්නේ මොකද්ද කියලා නොදන්න කම. තේරුණා නේද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙහෙම දෙයක්. සමත සමාධියක් ඉස්සෙල්ල ලබාගත්ත කවුරු හරි මිනිසෙක් ඉන්නවා නම් තේරුණා නේද? ඒක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ සමාධිය තමයි විපස්සනා සමාධිය. සමත සමාධිය කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත එකක් නෙවෙයි. ඕ ලෝකයේ හැමදාම මිනිස්සු ළඟ දන්නේ දෙයක්. මිනිස්සු දන්නේ දෙයක්. බෝධිසත්වයන්ට සමත සමාධිය කියන්නේ ආරාර කාලා මුද්දකාරාම පුත්‍ර. ඒ කියන්නේ එතකොට බුදු වෙලා දැනගන්න ඕන එකක්ද සමත සමාධිය? නෑ, ඒක ලෝකේ තියෙනවා. තේරුණානි? එතකොට බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ සමත සමාධියක් නෙවෙයි. විපස්සනා සමාධියයි. දැන් බුද්ධත්වයෙන් පස්සේ ශ්‍රාවකයන්ට පෙන්වනවා බුදුහාමුදුරුවෝ ඕන නම් කෙනෙකුට විපස්සනා සමාධිය තනියෙන් ගන්න පුළුවන්. සමත සමාධියක් නැතුව. තේරුණා නේ? ඕන නම් තව මෙහෙම කරන්නත් පුළුවන්. මුලින් සමත සමාධියෙන් ලබාගෙන දෙවනුව විපස්සනා සමාධිය ලබා ගන්නත් පුළුවන්. ඒක කියන්නේ වැඩි හරියක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ මීට පෙර සමත සමාධිය ලබාගෙන තියෙනවා නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකකම ගන්න කලින් එයාට පහසුයි අර ඉස්සෙල්ල ලබාගත්ත සමත සමාධිය භාවිතා කරලා ඒක විපස්සනා සමාධියට හරව ගන්න එක. මොකද මොනවා හරි අකුසලියක් කරගන්න ක්‍රමයක් එයා පුරුදු වෙලා තියෙනවනේ. ඒ සමත සමාධිය නුක් කරන්නේ අකුසලියක් කරගින්න. ඉතින් දැන්
එතකොට තව විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සතිපට්ඨාන සූත්‍රයේදී. දැන් ඍජුවම විපස්සනා සමාධියක් ගන්න නැතුව මුලින් එකපා හුඟක් සමත සමාධියේ ගුණ මුලින් ලොකුවට ගන්නෙ නැතුව තේරුණා නේද? මේක වැදගත්. සමත සමාධියේ පුරුදුකම් ඉහළටම ගන්නෙ නැතුව විපස්සනා සමාධිය මුලින් කරන්නේ නැතුව මේ දෙක කලවමේ යන්න. තේරුණා නේද? ඒකත් කරන්න පුළුවන් කියන. එතකොට කොයිකද ඉස්සර වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් කලවමේ කරන භාවනාවක් කරනවා. කලවමේ කරන්නේ. ඒ කලවම් භාවනාව කියන්නේ ඒ භාවනාව එක කාලයක කෙරෙන්නේ සමත භාවනාව. ඒක ටික වෙලාවකින් ඊට පස්සේ කෙරෙන්න පුළුවන් විපස්සනා භාවනාව. මේක කලවමේ අච්චාරුවක් වගේ යනවා. ඒ ක්‍රමයට පුළුවන් කියනවා විපස්සනා සමාධිය ගන්න. දැන් මං කියපු එක තේරුණා. ආද මේක තේරුණා නම් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. තේරුණානේ? දැන් එහෙමනම් දැන් ප්‍රශ්න විසඳනවට වැඩිය හොඳයි ඔය ටික කියා දුන්නා නේද හොඳ. දැන් නම් මට හෙටත් කියන්න ලියා එන්නේ මේ වගේ ප්‍රශ්න. ඒ දැන් ඔයගොල්ලෝ අහයි මං කියා දුන්නට වැඩක් නැහැ. දැන් ඔය තුන මං කියා දෙන්නම්. දැන් මං කාරණා තුනක් කිව්වනේ. බුදුහාමුදුරු උගන්වනවා සමත සමාධියක් අරගෙන ශ්‍රාවකයෙකුට පුළුවන් ඒක මුලින් හොඳට පුහුණු කරලා. තේරුණා නේද? දෙවනුව විපස්සනා සමාධියක් ගන්න. මොකද සංසාර විමුක්තිය දෙන්නේ විපස්සනා සමාධිය තුලයි. සංසාර විමුක්තිය සමත සමාධිය තුල නෑ. තේරුණා නේද? තව විදිහක් කියනවා බුදුහාමුදුරුව සමත සමාධියක් කොහෙත්ම ගන්න නැතුව ඒකට කිසි පුහුණුවක් නැතුව එක තනි පුහුණුවකින් විපස්සනා සමාධිය ගන්න. තේරුණා නේද? ඊගාවට තව ක්‍රමයක් කියනවා බුදුහාමුදුරුවෝ. විපස්සනා සමාධියයි සමත සමාධියයි අච්චාරුවක් වගේ කලවමේ ගිහිල්ලා විපස්සනා සමාධිය ගන්න. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ඔය දැන් සක්මන් භාවනාව එහෙම ගියත් ওই තුنين කොයිකටද වැටෙන්නේ? දැන් නැතු වෙන ප්‍රශ්නේ ඉන්නේ ඒකනේ. දැන් සක්මන් භාවනාවනේ අපි කියා කරන්න කිව්වේ. ඕක කොයිකටද වැටෙන්නේ? ඒ කියන්නේ මුලින්ම සමත භාවනාවක් දියුණු වෙලා දෙවනුව විපස්සනා භාවනාවක් දියුණු වෙන එකද? එහෙම නැත්නම් අර විපස්සනා භාවනාවයි සමත භාවනාවයි දෙක අච්චාරුවක් වගේ දියුණු වෙන එකද? කලවම් වෙවි යන එකද? එහෙම නැත්නම් ඍජුවම විපස්සනාවක් දියුණු වෙන එකද? ඍජුවම විපස්සනාව විතරක් කරන භාවනාව වලට ධර්මානුකූල නමක් තියෙනවා. ඒකට කියනවා සුද්ධ විපස්සනා. තේරුණා නේද? සුද්ධ විපස්සනා කියලා જાතියක් දන්නේ නැත්නම් කවුරු හරි හැමදාම භාවනා පිළිබඳ ගැටලුවක්. එහෙම දෙයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම. දැන් සුද්ධ විපස්සනා වල තේරුම් මොකද්ද? පටන් ගත්තේ දවසේ ඉඳලාම ඉස්සරහට දියුණු කරන්න උත්සාහ ගන්න විපස්සනාව පමණයි. ඒකයි සුද්ධ විපස්සනා කියන්නේ. ඒකෙන් ලැබෙන්නේ සමාධිය තනි කරම දියුණු වෙලා එකපාරට ලැබෙනව නෙමෙයි මේ පුහුණු වෙන්නේ ලැබෙන්නේ. ඒකෙන් පුහුණු වුණාම ලැබෙන සමාධි ගුණය විපස්සනා සමාධියයි. අතරමඟ මේ වැරදිලා සමත සමාධි ලැබෙන්නේ බෑ සුද්ධ විපස්සනාවලින්. තේරුණා නේද? එතකොට සතිපට්ඨාන භාවනාවල සුද්ධ විපස්සනා විදියට හරියටම ප්‍රයත්නක වෙන්නේ පබ්බ දෙකයි. පබ්බ කියන්නේ භාවනා ක්‍රම ඇතුළත් කොටස් කියන එක. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා භාවනා ක්‍රම 14ක්. එකිනෙකට වෙනස් ක්‍රම 14ක්. ඒ 14න් ඒ පබ්බ දෙකක් තමයි මේකට අයිති. 14න් දෙකයි. ඒ කියන්නේ එකක් ඉරියාපත පබ්බය. අනික සම්පජන්න පබ්බය. තේරුණානේ? දැන් ඒ දෙකෙන් ඔය ඒ දෙකටම කියන්නේ ඉරියාපත පබ්බේ භාවනා ක්‍රමයක් විදිහටත් ඔය සක්මන් භාවනාව ගන්න පුළුවන්.
සම්පජන්න පබ්බේ භාවනාවක් විදිහටත් ගන්න පුළුවන්. ඔන්න ඒගොල්ලෝ ඉගෙන ගන්න භාවනාව කරන්න පුරුදු වෙන භාවනාව එතකොට සුද්ධ විපස්සනා කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා අවස්ථාර කෙනෙක් ඔයගොල්ලන්ට කිව්වා අපි සෝවාන් වුණේ මෙහෙමයි කියලා. අර ඒකට නිකන් දෙකට නැමෙන්න යන්න බෑ. දැන් අපිට වැරදුනා කියලා හිතන්න බෑ. එහෙම හිතනවා නම් ධර්මයේ දන්නේ නැහැ. තේරුණානේ ඒ වගේ ප්‍රශ්නනේ ඔය එන්නේ. දැන් කට්ටියද මේම කොහොම කරාද අන්තිමට කවුරු හරි කිව්වොත් මෙන්න මෙහෙමයි මේක යඩින්නේ කියලා දන්නේ නැතුව ඒකට අහු වෙනවා. අපිට වැරදුනා කියලා හිතන. තේරුණානේ ඔන්න ඒ වගේ ප්‍රශ්න ඉන්නේ. එතකොට අර සුද්ධ විපස්සනා එතකොට ලැබෙන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. තව ඔන්න තව එකක් තියෙනවා ආනාපාන සති භාවනාවත් සුද්ධ විපස්සනාවක් විදිහට අච්චර හැකි සමත භාවනාවක් විදිහට කරන්න පුළුවන්. දැන් ඒක තීන්දු වෙන්නේ භාවනා කරන පුජ්‍යලය අනුව නෙමෙයි. ආනාපාන සති භාවනාව ඒ භාවනාවට උපදෙස් දෙන ගුරුවරයා අනුවයි. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඔය කරනලා සමත ආනාපාන සති භාවනා කරපුවා මම නම් දැකලා තියෙන්නේ වැඩි හරියක්. ඕක දියුණු වෙලා සමත සමාධිය ලැබෙන්නේ නැහැ හුඟක් අයට. විපස්සනා සමාධිය ලැබෙන්නේ නැහැ. ඔව් නින්ද අනේක නම් වෙනවා. නින්ද කියන්නේ සමාධිය නෙමෙයි. තේරුණානේ? එතකොට දැන් මේ ප්‍රශ්නේ කවුරු හරි අහන කෙනාට මේ ප්‍රශ්නේ දන්නේ නැති කෙනා. දැන් විපස්සනාවක් ඕනද කියලා හිතෙන්නේ. එයාට නිින්ද ගිහිල්ලා දන්නේ නැහැ. දැන් කොහොම හරි එහෙම එකක් වෙනවා. දැන් එතන බැරෑරුම් තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක වළක්ව ගන්න ගුරුවරයෙක්ගෙන් උපදෙස් ඕනේ. තේරුණානේ? මේ උපදෙස් ඔයගොල්ලන්ට ගෙවල් වල ගිහිල්ලා තනියෙන් කරලා උපදෙස් විතරක් මදි. දෛනිකෝ ඒක කරගෙන යනකොට මූලිකව හදලා අහ ගන්න ඕන නින්දට වැටෙන්නේ නැති වෙන්න ඒ විපස්සනා සමාධිය විතරක් ලැබෙන්නේ. තේරෙනවා නේද? සමර්ථ සමාධිය ලැබිලා බෑ ඉතින්. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේ භාවනාව සාර්ථක කරගන්න බැරුව යනවා. එතකොට ඔන්න එකක් ඒක ඉදියයි. එතකොට ඔයගොල්ලෝ කරන මේ සක්මන් භාවනාව හෝ ඉරියාපත ප්‍රබ්බේ තියෙන ඕනම් භාවනාවක් වෙනේම ගත්තාද? ඒක කරන්නේ නැහැ පිළිවෙලකට. එහෙම කරන්න කියලා උපදෙස් දෙන්නෙත් නැහැ අපි. ලක්ම භාවනාව කරන්න කිව්වට ඒක සුද්ධ විපස්සනාවක් වෙනවා. දැන් ඊට අමතරව අර මං කිව්වේ ඔය මුලින්ම සමත භාවනාවට හුඟක් තැනක් දීලා ඒක හොඳටම දියුණු කරලා අවසාන කෙළවරේදී විපස්සනා භාවනාවට යන එකට නමක් කියනවා සමත පූර්වංගම විපස්සනා. තේරුණානේ? දැන් ඒක ඔයගොල්ලන්ට සුදු මේ දැන් ඉන්නේ මිනිස්සුන්ට සුදුසු භාවනාවක් නෙමෙයි. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ වහාම ඒක අහක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ සුදුසු ගන්න ඔයගොල්ලන්ට කිසිසේ සුදුසු ගන්න නැහැ ඔය කියන මං භාවනා ක්‍රමයට. සමත පූර්වාංගම විපස්සනාවට. මොකද ඒ සුදුසු ගන්න නැහැ කිය. දැන් සමත භාවනාව මුලින් කරන්න. ඒකේ විපස්සනාව අවසානයි. හැබැයි සමත භාවනාව පොඩ්ඩක් කරලා බෑ. සමත භාවනාවෙන් සමත පූර්වංගම විපස්සනා භාවනාවකට යන්න නම් සමත භාවනාවෙන් පළමුව රූපාවචර හා අරූපාවචර ධ්‍යාන මට්ටමට භාවනාව හදන්න ඕනේ. තේරුණානේ? එතකොට එහෙම උපදෙස් දෙන ගුරුවරයෙක් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? ඈ? මම නම් හිතන්නේ එහෙම උපදෙස් දෙන්න ගුරුවරයෙක් ඉන්නවා කියලා. එහෙම ගුරුවරු නැහැ. ව්‍යාජ ගුරුවරු ඉන්න පුළුවන්. සැබෑ ගුරුවරු ඉන්න බෑ. ගිහියෙකුට ඔහොම උපදෙස් දෙන ගුරුවරයෙක් සැබෑ ගුරුවරයෙක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔය කියන රූපාවචර අරූපාවචර ධ්‍යාන මට්ටමකට සමාධියක් දිනු කරන්න ගිහියෙකුට බෑ.
තේරුණානේ. එහෙමනම් ගිහියා ඉස්සෙල්ලා ගිහිකම අත්හරින්න ඕනේ. එයාට හැකියාවක් තියෙන්න ඕනේ ගිහිකමට වැඩිය පැවිදිකමක් මොනවා හරි මේ බුදුහාමුදුරන්ගේ ශාසනේ පැවිද්දෙක් වෙන්න ඕනේ නැහැ. තේරුණානේ මේ ගිහිකම අත්හැරලා අර තාපසේක් හරි වෙන්න. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබන්න මේ කාර්යාලවල වැඩ කරලා ලෝන් ගෙව ගෙවා කරන්න බෑ. තේරුණානේ. එහෙම මේ ගුරුවරු ඉන්නවා නම් ඒ අය සැබෑ භාවනා ගුරුවරු නෙමෙයි, කපටියෝ. ඔය රක්ෂණකාරයෝ ඉන්නේ. තේරුණානේ. හම්බ කරන එකෙන් කීයක් හරි ගන්න. ආන්නේ එහෙමයි. ඒ අධ්‍යාත්මික මොනව හරි දෙන්න බෑ. මේකේ ධර්ම නියාමයක්. මේවා ධම්මනේ. ධම්ම හැසිරෙන විදිහක් තියෙනවනේ මනසේ. තේරුණානේ. ඔයගොල්ලන්ට ඕන විදිහට මේ ධම්ම සමාධි ගුණ ඇති කරන්න බෑ. එහෙම ඇති වෙනවා නම් ගිහිකම අත්තරින්න ඕන. ඔය ඉන්දියාවේ ඉන්නවා තාපසය කියන්නේ එහෙමයි. තේරුණානේ. මේ නිවල් දොරවල් වල තාපසය ඉන්න බෑ. ඒ නිසා මේ ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ. එහෙම කවුරුහරි හිතනවා නම් අපිට මේ දැන් හොඳ ක්‍රමයක් භාවනා කරන්න සමත පූර්වංගම විපස්සනා කියන එක හොඳයි කියලා කියනවා නම් ඒක පිළිගන්න එපා. මගේ උපදේශය ඒකයි. එහෙම කරලා භාවනාව දියුණු කරන්න සුදුසු යුගයක් නෙවෙයි මේක. ගිහි අයට පැවිද්දන්ට ගැටලුවක් නැහැ. තේරුණා නේද? හැබැයි පැවිදි අය වුණත් වෙන ගිහි කටයුතු සමාජ සේවා යොමීම කරන්න වෙලා බෑ. තේරුණා නේද? මෙන්න මේ ක්‍රමයේ ඔයගොල්ලන්ට කොහෙද මේ කියන ක්‍රමයට තමයි අපේ ලංකාවේ අතීතයේ හාමුදුරුවරු රහත් වෙලා තියෙන ක්‍රමය. තේරුණානේ. දැන් අපිට එහෙම ඉතිහාසයක් තිබුණා කියලා අපි පිළිගන්නවනේ. ඒවා ලිඛිතව තියෙනවා, පොත්වල තියෙනවා, ඓතිහාසික සාධක තියෙනවා. මෙන්න රටවල් වලට එහෙම තිබිලා නැහැ. ඉන්දියාවත් ඔච්චර ප්‍රබල ගුරුකුල තිබිලා නැහැ මේ ලංකාවේ තරම්. දැන් ලංකාවේ තියෙන ඔයගොල්ලෝ දන්නේ බලන්න හොඳම භාවනා පොත මොකක්ද? මේ ලෝකෙම දැන් වෙනකන් සමත භාවනා ගැන වැඩිම විස්තර තියෙන පොත ලංකාවට අයිති. ඔය ඉන්දියාවේ කොච්චර භාවනා ක්‍රම තිබුණා මොකද්ද දන්නව? මොකද්ද පොත? රේණුකාණී හාමුදුරුවන්ගේ පොත නෙමෙයි. ඒක මේ රේණුකාණී හාමුදුරුවෝ මේ අවුරුදු 100ක් මෙහාදී පොත් නේ තියෙන්නේ. විසුද්ධි මාර්ගය. තේරුණානේ. දැන් විසුද්ධි මාර්ගය කියන එක ඉන්දියාවේ කියනවා මේක තමයි සමත භාවනාව සඳහා තියෙන හොඳම පොත කියලා. තේරුණානේ. දැන් අන්නේ ඒකේ තියෙන්නේ ওই විසුද්ධි මාර්ගයේ තියෙන්නේ ওই මං කියපු පළවෙනි ක්‍රමය. මොකද්ද? සමත විදර්ශනා නෙමෙයි. ඔයගොල්ලන්ට කරන්න බැරි එක කියලා මතක තියාගන්න ඕනේ. නැතුව නිකන් බොරු වලට මේ දඟලුවට වැඩක් නැහැ. අපි මෙහෙමයි කියලා. සුද්ධ විපස්සනා නෙමෙයි. සමත පූර්වංගම විපස්සනා. තේරුණානේ. ඒකේ සමත පූර්වංගම කියන්නේ සමත භාවනා කරලා රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ලබන්න ඕනේ. තේරුණානේ. ඔන්නේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන පංච අභිඥා ගැන විස්තරාත්මකම හොඳම පොත තමයි විසුද්ධි මාර්ගය. ලෝකේ තියෙන. තේරුණානේ. දැන් ඔයගොල්ලන්ට ওই විසුද්ධි මාර්ගයේ තියෙන එකම භාවනා ක්‍රමයක්ව අපි උගන්වන්නේ. එවිහිඳ ඒවා එක්ක කියෝලා ඔය පොත් කියෝලා මේක එක්ක පටලව ගන්න බෑ. මොකද මේක තියෙන්නේ සමත පූර්වංගම විපස්සනාවට. දැන් තේරුණාද මේතන තියෙනවා ගැඹුරක් කියලා? අපි කරන්නේ නැති භාවනාවක් කියලා දැනගන්න. විසුද්ධි මාර්ගයේ තිබුණා කියලා එහෙනම් කවුරු හරි දේශන කරාට ඔයගොල්ලෝ ඒකට රැවටෙන්න එපා. ඔයගොල්ලෝ කරන්නේ නැහැ හැම භාවනාව. අපි කරන්නේ සතිපට්ඨාන භාවනාව. තේරුණා නේද? සතිපට්ඨාන භාවනාව දෙකක් තියෙනවා ක්‍රම. එකක් තමයි සුද්ධ විපස්සනා. අනේ සුද්ධ විපස්සනා අනික් ක්‍රමය තමයි යුගනන්ද භාවනා. යුගනන්ද කියන්නේ අර මං කියව අච්චාරු. එහෙමනේ. පොඩ්ඩක් වෙලා සමත භාවනා, පොඩ්ඩක් වෙලා විපස්සනා. හැබැයි මේකෙදි කිසිම විදියක මේ යුගනන්ද භාවනාවල
රූපාවචර ධ්‍යාන ලැබෙන්න බෑ. ඔන්න අහුවෙන උපාසකම්මලාගේ බුරු. දැන් භාවනා කරලා වෙලක් ඇයි ධ්‍යාන ලැබෙන්නේ? කරන්නේ අතිවට්ටහන භාවනා. ඒක ධ්‍යාන ලැබෙන්න බෑනේ යුගනන්ද භාවනාව. තේරුණා නේද? ඉතින් ඔය එහෙම රංගපාන අය ටිකක් අහුවෙයි. නමුත් දැන් යුගනන්ද භාවනාවක ස්වરૂපේ මොකද්ද කියලා ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට ඉතින් මේක කරන්න කියලා අපි නම් කියන්නේ නැහැ. අර රංගපාන එක හරිය නවත්ත ගන්න වෙන්නේ. දැන් දන්නේ නැති වුණේ ඔය රංගපාන බුරුට. අපි මෙච්චර භාවනා දියුණු කරා කිය. තේරුණා නේද? ඒක රංගපාන්න බෑනේ දන්න දැනගත්තම. එන්නේ ඒකට කියා දෙන්න. කරන්න නෙමෙයි. රංගපානේ වඩු කරගන්න. දැන් එහෙමනම් දැන් දෙකේ එකක් අහකටම දැම්ම මොකද්ද භාවනා ක්‍රම තුනක් ගැන බුදුහාමුදුරුවෝ දැන් නිවන් දකින්න පුළුවන් ක්‍රම තුනක් මේ කිව්වේ මම සමත පූර්වාංග විපස්සනා දෙවෙනි එක සුද්ධ විපස්සනා යුගනන්ද භාවනා මේ දෙකේම භාවනා සුද්ධ විපස්සනා කියන්නේ තනි භාවනාව යුගනන්ද කියන්නේ භාවනා වර්ග දෙකක් තේරුණානේ කලම මේ කරනවා. එතකොට දැන් එකක් අහකටම දවන්න ඕනේ. මොකද්ද? ඔයගොල්ලන්ට සුදුසු නෑ කියලා මං යෝජනා කරනවා. ආ එහෙනම් මගේ ජීවිත කාලෙවත් කාටවත් මං උගන්වන්නේ නෑ. ඒක උගන්වලත් නෑ. මට දිනු කරන්නවත් බෑ. ඉතින් මං කොහොමද උගන්වන්නේ? තේරුණානේ. දැන් ඔයගොල්ලන්ට වගේ බොරු කරන්න බෑනේ මට. ඔයගොල්ලන්ට ගියේ මට දැන් ආවල් ධ්‍යානේ දිනනවා කියලා පුටු උඩ නිදාගෙන කීයයි. මට එහෙම බොරු කියන්න බෑනේ. තේරුණා නේද? ඉතින් ඒකින් තා ඒ පැත්ත සම්පූර්ණ අහකට දානවා. එතකොට නිකන් හරි මම කියා දෙනවා නම් කියා දෙන්න යන්න තියෙන දෙකයි. තේරුණා නේද? සුද්ධ විපස්සනා භාවනාවක් කරන්නේ කොහොමද කියලා කියා දෙන්න පුළුවන්. හැබැයි ඔය කාටවත් ඒක කරවන්න මට බෑ. ඒක භාවනාවක් කියා දෙන්නට කරන පුහුණු වෙන කෙනානේ කරන්නේ. තේරෙනවා නේද? ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මේ හානියක් නැතුව කරගෙන යන්න පුළුවන් කියලා අනුමත කරන්න පුළුවන් යුගනන්ද භාවනා. තේරෙනවා නේද? එද සුද්ධ විපස්සනාවක් කරගෙන යන්න සුදුසුයි කියලා කියන්නත් පුළුවන් භාවනා ක්‍රමයක් කියා දෙන්නත් පුළුවන්. තේරෙනවා නේද? ඊට අමතරව යුගනන්ද භාවනා ක්‍රමය කරන හැටි කියා දෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ මොකද මෙච්චර කල් ඔය කරන්න ගිහින් භාවනා කරන්න ගිහිල්ලා තමන් තුල ඔය වගේ ස්වરૂපයක් වැඩිලා තියෙනවනේ ඒකෙන් ප්‍රයෝජන ගන්න කියන එකයි. නැතු මං අලුතෙන් කියා දෙන්න නෙමෙයි. තේරෙනවා නේද? ඒකට විතරක් කියා දෙන්න පුළුවන්. එහෙනම් බලමු අපි ওই දෙක කොහොමද වෙන්නේ කියලා. ওই දෙක තීන්දුව කරන්නේ සතිපට්ඨානේ භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14 තමයි මෙහිම බෙදාගන්නේ. තේරුණා නේද? සතිපට්ඨාන භාවනා සූත්‍රයේ තියෙන භාවනා ක්‍රමවල ඔය සමත පූර්වංගම විපස්සනා කියන එක භාවනාවක් වන්නේ. ඔන්න එතකොට අරක ටික කැපිලම යනවා සතිපට්ඨාන සූත්‍රයට අනුව. එහෙම භාවනා නැහැ. තේරුණා නේද? එතකොට ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පළවෙනි භාවනා ක්‍රමය ආනාපාන සති භාවනාව. මේ භාවනාව සතිපට්ඨාන සූත්‍රයට අනුගතව කරොත් සුද්ධ විපස්සනා. තේරුණා නේද? එහෙම නැතුව ඔය දැන් මොනවා හරි ක්‍රමයකට ආනාපාන සති භාවනා කරොත් සමත භාවනාව. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට දැන් සතිපට්ඨාන සූත්‍රයේ විදිහට භාවනාව පටන් අර ගන්නවා. ඒක ටිකක් දුර කරගෙන යනකොට එයා දන්නේම නැතුව සතිපට්ඨානෙන් සතිපට්ඨාන ක්‍රමයෙන් අතුරුදහන් වෙනවා භාවනාව. ඒ භාවනාව සමත භාවනාවක් බවට හැරෙනවා. දැන් ඒක වෙන්නේ කොහොමද? දැන් මේ මයික් එකෙන් ඇහෙනවද ඔයගොල්ලෝ? නැහැමනම් දැන් මං කිව්වේ සමත මේ මොකක්ද ආනාපාන සති භාවනාව වැරදුනොත් සමත භාවනාවක් සතිපට්ඨාන සූත්‍රයේ විදියට කරොත් සුද්ධ විපස්සනා.
හැබැයි සතිපට්ඨාන විදිහට මුලින් පටන් අරගෙන කෙනෙකුට මගදී වරදින්න පුළුවන්. ඒතර වරදුන මොකද ඒ? විපස්සනා භාවනාවක් නෙමෙයි. ඒ අවධානම වැඩි. ඒ අවධානමෙන් භාවනා කරන්න කෙනාගේ බේර ගන්න ඕනේ ගුරුවරයා. දැන් මට එහෙම හැකියාවක් නැති හින්දා මම දෙන්නේ නැහැ කරන්නේ. තේරුණානේ? ඇයි මට මන් දන්නවනේ මේකෙන් මෙහෙම බේරන්න බෑ කියලා පහුවෙන්න. ඉස්සර කියා දෙනවා දැන් කරන්නේ නැහැ. ඒක හේතුවක් තමයි ඔන්න ඕක. බේර ගන්න බෑ. කොච්චර කිව්වත් එයා අනිකට හැරින්නේ නැහැ. තේරුණානේ? දැන් එතන මොකද්ද මේ වෙන වැරද්ද කියලා බලන්න. දැන් සමත භාවනාවක් විදිහට ආනාපාන සති භාවනාවයි විපස්සනා භාවනාවක් විදිහට ආනාපාන සති භාවනාව සිදු වෙන්නේ කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමකින් මම කරන්නම්. දීර්ඝ නෙමෙයි. ඒක දැනගන්න. දැන් සමත සතිපට්ඨාන භාවනාවක් විදිහට විපස්සනා භාවන සුද්ධ විපස්සනා භාවනාවක් විදිහට ආනාපාන සති භාවනාව සිදු කරනවා නම් කායික අරමුණකින් තමයි භාවනාව ගෙනියන්නේ. ඒ කයට දැනෙන අරමුණක් තමයි භාවනා කමටහන. තේරුණා නේද? එතකොට ඒකට ගන්න තියෙන්නේ එහෙමනම් ඔය ආස්වාද කරනකොට දැන් හුස්ම ගන්නකොට අපේ කයේ ස්පර්ශයක් දැනෙන්න ඕනේ යාට. ආස්වාසයේ තේරෙන ස්පර්ශයක්. පාස්වාසයේ හුස්ම එළනකොට කායිකව දැනුමක් බවට හැරෙන්න ඕනේ. එන්නේ ආස්වාසයයි පාස්වාසයයි කායික දැනුම තමයි මේ සමත මේ විපස්සනා භාවනාවට සතිපට්ඨාන භාවනාවට ගන්න. තේරුණානේ? ටිකක් කල් යනකොට ඔය ස්පර්ශයේ සියුම් වැඩි හින්දා නිකම්ම අංශු මාත්‍රයක් බවට හැරෙනවා. තේරුණානේ? දැන් කායික අරමුණක අංශු මාත්‍ර ස්වરૂපයකට හැරුණොත් සියුම් වුණොත් මේක ගොඩාක්. ඒක මනෝමය අරමුණක් බවට මනස හරව ගන්න. හරි දැන් ආනාපානයේ තේරෙනකොට ඒ කට්ටිය කියන්නේ මට දැන් හුස්ම ওই පොත්වල තියෙනවා මේ සමත භාවනා පොත්වල නැත්නම් ඔය Hindu භාවනා ක්‍රම වල එහෙම මෙහෙම හුස්ම තේරෙන්න ඕනේ නූල් පොටක් වගේ. ඒ වගේම මොකද්ද මේ පුළුන් රොඩක් වගේ ජල පහරක් වගේ මෙහෙම තේරෙනවා කියන එක තුළ මෙතනින් එහාට තව භාවනා කරනකොට ඒක මනෝමය රූපයක් බවට හරවනවා. තේරෙනවා ඉස්සෙල්ලා මේ කායික දෙයක් තමයි තේරෙන්නේ. මුලින් පහුවෙන්න මනස විසින් හදපු රූපයක් බවට හැරෙවොත් මනෝ නිමිත්තක් බවට ආනාපානේ හැරෙනවා. තේරුණානේ? ඔය තත්වයට ගිය යනකොට යාට ශාරීරිය තේරෙන්නේ නැහැ. ශාරීරිය තේරෙන්නේ නැති තත්වයට ආනාපානේ සති භාවනාව ගෙනිච්චොත් එතන ඉඳලා සමත භාවනාවක් දියුණු වෙනවා. තේරුණානේ? එහෙනම් ශාරීරිය තේරෙන්නේ නැති තැනක විපස්සනා නැහැ. දැන් ඕක ඉතින් ලබා ගන්න ඔයගොල්ලෝ දඟලන දැනගන්න ඒකට ඇබ්බැහි වුණොත් සමත භාවනාවක් විදිහට ඒක දියුණු වෙන්නේ නැහැ. විපස්සනාවක් විදිහට දියුණු වෙන්නේ නැහැ. අර පුටු මුඩුන ඉන්දියානෙ එක දියුණු. ඔන්න ඕක තමයි තියෙන අවධානම. තේරුණානේ? මුලින් කරාට භාවනාව අග භාවනාවක් නැහැ. සමත භාවනාවක් නැහැ විපස්සනාවක් නැහැ. තේරුණානේ? ශරීරය තේරෙන්නේ නැතුව අවට සද්ද ඇහෙනවා කියන එක බොරුවක්. තේරෙනවා නේද? ඒ කියන්නේ බොරුවක් කියන්නේ අවට සද්ද කනින් සද්ද කනටනේ පරිසරයේ සද්ද ඇහෙන්නේ. ඒතකොට භාවනා කරනකොට ඔයගොල්ලන්ට සද්ද ඇහෙනවා ශරීරයේ තේරෙන්නේ නැති බවක් වෙන්න බෑ. නෑ නෑ එහෙම නෙවෙයි. ඉඳගෙන වුණත් දැන් සද්ද ඇහිමේ ඇහෙන වෙලාවක ශරීරයේ තේරෙන්නේ නැති එකක් වෙන්නේ නෑ. එහෙම ධර්ම පවතින්න බෑ. තේරුණා නේද?
මොකද එතන තියෙන්නේ ශරීරය තේරෙන්නේ නැතුව නෙමෙයි, තේරෙන ශරීරය සියුම් වැඩි. ඒක ගැටලුවක් නෙමෙයි. එතන එහෙම එහෙම හරි ආස්වාසයක් පාස්වාසයක් තේරෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක අර මනෝනිමිත්තක් නෙමෙයි. මනෝනිමිත්ත වුණොත් ශරීරය තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආස්වාස පාස්වාසය කියලා අමුතු කායික දෙයක් තේරෙන්නේ නැහැ. පිට සද්ද ඇහෙන්නේත් නැහැ. තේරුණා නේද? නමුත් හිතට දැනෙනවා අරමුණ. ආස්වාස පාස්වාසයේ රිද්මය. ඒ රිද්මය ශරීරය තුල තියෙන දෙයක් නෙමෙයි. ශරීරය තුල තියෙනවා නම් ශරීරය තේරෙනවා කියන එක. ඒක සතිපට්ඨානේ ඉවරයි. එතනින් එහා සතිපට්ඨානයක් ගැන හොයන එක වැරදි. තේරුණා නේද? ඒ එහෙම තැනකදී හුස්මත් තේරෙන්නේ නැත්නම් එතන සමත භාවනාවකුත් නැහැ. විපස්සනා භාවනාවකුත් නැහැ. එතන තියෙන දේට ධර්මානුකූලව ආචාරවරු කියන්නේ විදර්ශනාව උපක්ඛිලේස. භාවනාව උපක්ඛිලේස. භාවනාවෙන් නොමග ගිය තැන. උපක්ඛිලේස කියන්නේ ඒකයි. නෑ ඒක නෙමෙයි ඔය. දැන් තේරුණාද මම එක දෙයක් කිව්වා දැන් කොහේදද මේ සමත භාවනාව මේ ආනාපාන සතිය භාවනාව හැරෙන්නේ කියලා. ඔබ හරෝගන්නේ ඔය ඇත්තටම ඔය හින්දු යෝගීන් කියන්නේ ඒ ඒගොල්ලෝ ඔය ප්‍රාණයාමය කරලා මුලින්ම කයෙන් තේරෙන අරමුණක් අරගෙන ඒක ඊට පස්සේ ඔය නූල් පොටාක් එක එක විදිහට ඒ මනසට රූපයක් හදලා අවසානයේ ඒගොල්ලන්ගේ අර සිය දෙවියෝ හරි අධහන දෙවියන්ගේ රූපයක් ඔබට අර නිහිත හරවුණා. ගුරුකුලය යනු. තේරුණානේ? ඊට පස්සේ ඒගොල්ලන්ට තේරෙන්නේ මොකද එක්කෝ දෙවියෙක් හරි මොකෙක් හරි. අර ආනාපානයක් නෙමෙයි. සමාපත්තිය කියලා එකක් මෙතන නැහැ. දැන් සමාපත්තිය කියන ඒවා මේ මිනිසුන්ගේ වචන තිබුණාට ওই වචනවල අර්ථයයි තමන් දන්නේ දෙයයි අතර කිසි සම්බන්ධයක් නැහැ. දැන් සමාපත්තිය කියන්න පුළුවන් නිකන් ඉඳගෙන ඉන්න මිනිහට. තේරෙන්නේ? සුදු පෙරෝගණ ඉඳගෙන ඉන්නේ තප්පලංගාගෙන එතකොට හෙලවෙන්නේ වන්න නැත්නම් සමාපatti. ඒකත් එක්තරා විදිහක සමාපatti. දැන් මෙතන සමාපatti කියන්නේ මේ විශේෂණ පදයක්. තේරුණානේ? ඒක නීවරණ යටපත් වෙච්ච සමාපත්තියක්ද? දැන් හිඟන්න සමාපත්තියට සමාදිනවා හිඟා ගන්න. දැන් මොකද්ද කියලා ඒක මේ සමාපත්තිය කියන එක මේ කායික ඉරියව්වල ස්වરૂපයක්. ඒකට දැන් මොනවාගේ ගුණයක් එකතු වෙන්න ඕනේ. තේරුණානේ? දැන් නීවරණ යටපත් වෙච්ච තැනක තියෙනවා සමත සමාපත්තිය. දැන් කයෙන් අකුසල් යටපත් වෙච්ච තැනක තියෙනවා විපස්සනා සමාපත්තිය. ඔන්නෝම ඉතින් ඒකේ අනිකේවත් එක තමයි මේ අර්ථකථනයේ. දැන් එතකොට ආනාපාන සති භාවනාව එහෙම නොවුනොත් කය තේරෙන්නේ නැතුව ගියොත් මේක ගැටලුව. තේරුණානේ? අනික තමයි ආනාපාන සති භාවනාව කරනකොට ඔයගොල්ලන් මේ කරන්න එපා කියන එකක් නෙමෙයි මම මේ කියන්න දෙන්නේ. කරන්න ගිහින් අමාරු වැටෙන විදිය. දැනටම වැටලා ඇති. දැන් ආනාපාන සති භාවනාව මුලින්ම දැන් ඔයගොල්ලෝ කරන්න උත්සාහරන් ඇතිනේ ආස්වාද පාස්වාදය ගැන පොඩි ළමයි නුත් කරනවනේ පොඩි කාලේ ඉඳලා. එහෙම කරපුවම ඔය ටිකක් හරි භාවනාව දියුණු වෙනකොට කොහොමද ඇති වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? භාවනාව කරගෙන යන දැන් විනාඩි 10 15 කරන්න පුළුවන් අයයි. දැන් ඉස්සර කාලෙත් කරලා ඇතිනේ. කරනකොට මොකද්ද වෙන්නේ? හුස්ම ගැන අවධානයෙන් හිටියෝ කාට? දැන් ටික ටික භාවනාව දියුණු වෙනවා කියන්නේ හුස්ම ආස්වාද පාස්වාසිය තේරෙනවා. ශරීරය අනිත් තැන් තේරෙන එක අඩු වෙනවා නේද? එහෙනම් භාවනාව දියුණු වෙන්නේ ඔහොම තමයි. ශරීරය තේරෙන අනිත් තැනක තේරෙන ගතිය අඩු වෙන්න ඕනේ. ආස්වාද පාස්වාස ස්පර්ශයේ විතරක් තේරෙන්න ඕනේ.
තේරුණානේ. දැන් පස්සම්මයන් කාය සංකාරං කිල් මහත්යවි. ආය කියන්නේ ශාරීරියේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. වෙන තැන්. ආස්වාස පාස්වාසයේ විතරක් තේරෙන තැන. තේරුණානේ. දැන් එහෙම දැනකට භාවනාව ගෙනියන්නත් ඕනේ. නිකන් දැන බෑ කියන්න. ඒ කියන්නේ පස්සම්මයන් කාය සංකාර. කාය සංස්කාර සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳෙනවා කියලා පිළක්කයි හිතාගෙන තියෙන්නේ මොකද්ද? හුස්ම තේරෙන්නේ නැහැ කියලා. හුස්ම තේරෙන්නේ නැතුව නෙමෙයි. හුස්ම විතරක් තේරෙනවා ශරීරේ අනිත් තැන් තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට එහෙම එකක්ද? හුස්ම තේරෙන්නේ නැහැ ශරීරය තේරෙන්නේ. ඒක නෙවෙයි දඟලන්නේ. දැන් කී දිනෙන් නැගිටලා ගියාද වතුර බොන්න? හුස්ම තේරෙන්නේ නැහැ ශරීරය තේරිලා. දැන් ඒක එන්නේ දැන් මේ ශරීරය තේරෙනෝනේ දැන්. ඒකෙන් හින්දානේ රිදෙන්නේ. තේරුණානේ අමාරු කන් තියෙන්නේ ඉරියව් මාරු කරන්නේ මොකක් මොනවද තේරිලා හුස්ම තේරිලාද ශරීරය තේරිලාද එහෙනම් පාසම්බියන් කාය සංකාරම් කියන තැනට ගියොත් කවුරු හරි ඉත ශරීරය තේරෙන්නේ කහක් වෙනවා හුස්ම විතරක් තේරෙන්නේ තේරුණානේ නෝ ඔන්න ඔතෙන්ට එනකම් භාවනාව හදන්න කියනවා නෑ මෙහෙම එකක් තියෙනවා දැන් ඔය පිම්බීම හැකිලිම කියන එක ආනාපාන දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ ආනාපාන සතිපබ්බේ කියලා එකක් ඒ ආනාපාන සතිපබ්බේ දැන් ඕක ඔය දැන් මං කියනම කිව්වනේ දැන් කොහොම වැරදි ටිකක් වෙලා අමාරු වෙන්නවා කියලා භාවනා කරන්න ගියාය ඈ නෑ වැටෙනවා කියන්නේ බේරිලා නෑ බොරු කර හැකි කාට ඇත්තලෙස ඉස්සරහට සමාධි ගුණයක් එන්නේ නෑ ඊට එහා අමාරු වැටෙනවා නෑ ඕක අර බුරුමු ජාතික මහසී සයඩෝ හාමුදුරුවෝ ඕක දැනගෙන ඒකට ඔහොම වැටෙන්නේ නැති වෙන ක්‍රමයක් හෙව්වා. ඒක හාමුදුරුවෝම හෙව්වා කියලා නෑ කියන්නේ. ඒ මහසී සයඩෝ හාමුදුරුවෝගේ මොකද කියලා දින එක තැනක මේ භාවනා ක්‍රමය. මොකද ඔක ඔය ඔක බුරුමේ පුරුදු කරා. ඔය බිම්බීම හැකිලිම ගන්න එක මම ඒක කියා දෙන්න. මොකද ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට ඉදිරියේදී ඕන්න. තේරුණානේ ඔය ආස්වාද පාස්වාද ණයෙන් ගන්නවට වැඩිය සතිපට්ඨානේ බේරිල්ලක් ඔයගොල්ලන්ට වාසියක් තියෙනවා ඔබ ඒ හාමුදුරුවෝ ඉතින් ගිහියන්ට මේක කියන්නේ එච්චරකම් ගිහියෝ භාවනාවට යොමු කරලා නැහැ බුරුමේ පැවිදි වෙන්න ඕනේ භාවනා කරන්න එතකොට දැන් මේ ක්‍රමයෙන් ඔයලා දත්ත එකතු කරලා මේ හාමුදුරුවෝ හැදුවා මේ භාවනාව කොච්චර දුරට ආශ්‍රය කරගන්න පුළුවන්ද ගිහියෙකුට කියලා ඔය ටික හදලා ඊට පස්සේ නෑ මේක ලංකාව එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා මම මේ කතාවම කියලා දෙන්නම් මොකද හේතුව ලංකාවේ මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නෑ ධර්මයේ ගැන ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් එහෙම වෙන්න පුළුවන් තේරුණාද පටි ලංකාවේනේ දැන් ඒ හින්දා මේ කතාව වැදගත් වෙන්නේ දැන් ඔය කියන කාලේ වෙනකොට ලංකාවේ ඔය මහසිසයඩෝ හාමුදුරුවෝ මේ ගැන උඟාක් දේවල් හොයලා බුරුම මිනිස්සුන්ට මේ භාවනා ක්‍රමය ගිහියන්ට කරන්න පුළුවන් දෙයක් කියලා ඉස්මතු වෙලා ලක්ෂ ගානකට උගන්වන කාලේ ලංකාවේ මෙලොව භාවනාවක් නැහැ. තේරුණානේ කිසිම භාවනාවක් නැහැ. මේවා 1940 ගණන් 50 ගණන් මේ කියන කාලා වැඩි ඈතක නෙමෙයි. එතකොට අර බුරුම තානාපති ඒ චට්ට සංගායනාව කියන එක කරලා තියෙනවනේ ඒ කාලේ ලං වෙලා ඒ කියන්නේ බුරුමෙන් කරේ ඒක. ඒකට ගොඩාක් අපේ අගමැති එතකොට ජොන්දු සිල්ල මහත්තයා කවුද අර නියසේනා නායක නෙමෙයි කොතලාවල මහත්තයා තමයි එව්වට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ මෙලොව ආගමික වැඩක් කරමු නැති කෙනා කියලා. කොහමරි එයා ඉන්නේ කාලේ තමයි ඔක වෙලා තියෙන්නේ. නෑ එයාගෙන් කොහමරි සාකච්ඡාවක් ගිහිල්ලා තියෙනවා මේ ලංකාවෙන් තමයි දැන් ලංකාවේ තියෙන විසුද්ධි මාර්ගයට වැඩිම ටීකා ලියලා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ බුරුමේ. අපේ පොත්වල හුඟක් ඒවා ලංකාවේ නැති පොත් තියෙන්නේ බුරුමේ. මෙහෙන් ගෙනිහිල්ලා. ඉතින් ඒ ගමන එහෙම සාකච්ඡාවක් තිබිලා කරලා කියලා තියෙනවා ලංකාවේ මෙච්චර අපිට අතීතයේ බුදුදහමේ ආභාසය ලබා දුන්නට දැන් භාවනාවක්වත් ලංකාවේ නැහැ.
ඒක හින්දා මේ භාවනාවේ අඩුපාඩු තියෙන හින්දා මේකට අපිට උදව් කරන්න පුළුවන්. දැන් බුරුම තානාපති තමයි ඒක කියලා තියෙන්නේ. නෑ ඒකම ඒක කියලා තියෙන්නේ ඔය මහාසී භාවනා ක්‍රමයේ මෙහෙට ගේන්න. දැන් ගෙනල්ලා දැන් ඕක දියච්චරන්න ඉති අනුමැතිය අරන් දීලා තියෙන්නේ කොතරාවේ මහත්තයා. ඊට පස්සේ ඕක ක්‍රියාත්මක වුණේ බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ. තේරුණානේ. ඒ වෙනුවෙන් හැදුවා භාවනා මධ්‍යස්ථාන. දැන් හදලා ඕක ඉගෙනුවා. ඉගෙනුවා ලංකාවේ ඉන්න ඔය ලොකු හාමුදුරුවෝ ටික මෙහෙම භාවනාවක් නෑ ලෝකේ කියලා මේකට විරුද්ධ වුණා. තේරුණානේ. දැන් ඔක බොරු ක්‍රමයක් ඔක ත්‍රිපිටකයට අදාළ නෑ මොකද සතිපට්ඨාන සූත්‍රයේ නෑ ඔහොම මේ පිම්බීම හැකිලිම දැන් උදරය ගැන බලලා භාවනාවක් නෑ දී එහෙම කවුරුවක් කරලා නෑ නේ එතකොට මහදී සෑඩෝ හාමුදුරුවෝ මේකට වෙනම පොතක් ලිපි ලිව්වා ඒ ලිපි ලියලා කිව්වා මේ භාවනා ක්‍රමය අපිට ආවේ ලංකාවෙන් දැන් ඒ හාමුදුරුව ඔප්පු කරා මේක ඒ හාමුදුරුව හොයාගත්ත විදිය. බුරුමේ සාමාන්‍යයෙන් එතකොට හාමුදුරුව ළඟවත් තිබිලා නෑ. මේගොල්ලෝ ගියේ නෑ රහතන් වහන්සේලා මට්ටම අයමයි මේ. නිකං අය නෙමෙයි. ඔව්. ඉතින් එතනින්දන් කියන්නේ කිව්වා මේ භාවනා ක්‍රමය ලංකාවෙන්මයි ඇවිදින් තියෙන්නේ. අපිට. දැන් ඒ හාමුදුරුව කියන ඒ හාමුදුරුව මේක හොයාගත්තේ බොහොම දුෂ්කර පළාතක කැලේක හිටිය එක ගම කොටු වෙච්ච ගමක. ඒ කියන්නේ මුහු වෙලා නැහැ සමාජයක ඒ ගම. ඒ ගමේ සම්ප්‍රදායක් විදිහට මේ භාවනාව ගෙනියනවා කියලා. ගිහියෝ. තේමනින් මේ හාමුදුරුව එහෙ ගිහින් ඉගෙනගෙන තමයි මේක සාර්ථකයි කියලා මේ මිනිසුන්ට කියන්නේ. දැන් ලංකාවෙන් අහපව් ඉන්නවා මේක වැරදි ත්‍රිපිටකයට කියලා. තේරුණානේ ලෝකෙන් ඒ භාවනාව ටික ටික අනිත් පැත්තට ගියා. ඒක අනුව එතෙන්දි තමයි ඔයගොල්ලන්ට ඕනනම් බලන්න. ඔය 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 ප්‍රකාශය කරපුවාම මං කියන්නේ හාමුදුරුනි නං. තේරුණා ඒගොල්ලෝ දන්න ඉහළ පෙළේ හාමුදුරු ටිකක් තමයි ඔකට විරුද්ධ වුනේ. ඔව් ඔයගොල්ලන්ට ඉතුරු වෙච්ච එක සාක්ෂියක් කියන්න. මේකට ඉතින් දැන් අපරාධයන්නේ මේ වෙන්නේ යන්නේ. මේක දැන් බුරුම භාෂාවයි හැමදේම දන්න කෙනෙක් තමයි එතකොට හිටිය ඔය රේරුකාණී චන්දිමිල මහනායක. හාමුදුරුව මේ ගන්න මේ පිළිබඳ අවසානේ පොතක් ලියනවා. තේරුණා නේද? ඔය පොත හොන්නම් බලන්න. මේ පොතේ නම සතිපට්ඨාන භාවනා විවේචනය කියලා. ඒකේ තියෙනවා අර ඔය ඔක්කොම මං කියන කතා ටික. තේරුණා නේද? එතකොට ඒ ඒකෙන් වෙන්නේ වාදය තමයි හුස්ම ආස්වාද පාස්වාදයේ නෙමෙයි මෙතන ගන්නේ උදරයේ පිම්බීම හැකිලි තේරෙනවා නේද එතකොට අර පස්සම්යං කාය සංකාරං වුණාට කය අතුරුදහන් වෙන්නේ නැහැ ඒක වාසිය අරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඒක හින්දා කවුරු හරි එහෙම භාවනා කරලා හැම තියෙනවා නම් ඔය දැන් ලංකාවෙත් කරන ගොඩක් මයිතන් කඳුබුඩේම ගන්නන්නේ මේ විදිහට. ඒවා කරලා තියෙනවනම් ඒක කරගෙන යන්න කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. පහසුයි කියන්නේ ඉතින් ඒක හරියට ඒ ගුරුවරු කියන විදිහට කරන්න ඕන. නැතුව ඔය කොයි ගුණත් වරදින්න පුළුවන්. දැන් තේරෙනවනේ එතකොට එහෙම භාවනාවක් ගෙනිච්චෝ අර පස්සම්බියන් කාය සංකාරම් කියන තැනදී කය අතුරුදහන් වෙලා හුස්ම විතරක් තේරෙන්නේ නැහැ. මොකද උදරය කියන එක වැඩි ප්‍රම දැනුම් තියෙන ස්ථානය තේරුණානේ ශරීරයේ නොතේරී ගිය හැටි සතිපට්ඨානිය හක් වෙන එහෙනම් දැන් රක්මම් භාවනාවේදී බලන්න ඔය සංසන්දනීය කරු ඕකමයි කරන්නේ තේරුණානේ ඔයගොල්ලෝ භාවනා කරනකොට වෙන්නේ මොකද පස්සේ හරියට කොහොම රක්මම් කරොත් ආදුනිකයේ මම කියන්නේ පරණ කාලයක් කරපු අය නෙමෙයි අර අර පස්සම්යන් කාය සංකාරම් කියන මට්ටමට එනවා එයාට තේරෙන්නේ කකුල් ස්පර්ශ වෙන තැන විතරයි අනික් අය තේරෙන්නේ නැතුව යනවා. තේරුණා නේද? මුලින්ම එහෙම වෙලා තමයි මේ කයේ ධාතු ගුණ ඉස්මතු වෙන්නේ. දැන් තේරුණාද මේ එහෙම එකක් සම්බන්ධයක් තියෙනවා කියලා ඔය හැමතැනම. මේ සතිපට්ඨානය කියන එක කායික අරමුණේ අපසලී ඉවත් කිරීමක් කරන්නේ. තේරුණා නේද? ඒ එහෙම කරා කියලා
අර සමත භාවනා තරම් මේක සමාධි ගුණේ හෙලට යන්නේ. හේතුව තමයි දැන් සමත භාවනාවකේ මනෝමය ඉන්ද්‍රියෙන් අකුසලයක් කරන්නේ. දැන් ඒකනේ මෛත්‍රිය මෙනෙහි කරනවා. දැන් මෛත්‍රිය මෙනෙහි කරන ඉන්ද්‍රිය මොකක්ද? මනස. ඒකයි මනෝ ඉන්ද්‍රියනේ. මේ මෛත්‍රිය කියන එක ඇහැට පේන එකක් නෙමෙයි ඉන්නේ. බුදු ගුණ මෙනෙහි කරනවා. බුදු ගුණ තේරෙන්නේ ඇහැටද? කනටද? කයට තේරෙනවද? කාය කර්මුන් නෙවෙයිනේ මේවා. මනෝමය අරමුණු. දැන් මනෝමය අරමුණෙන් අකුසල ඉවත් වෙන වුණාම ධර්මතාවයක් තියෙනවා. පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඇස කන්න ආසය දිවකය අක්‍රිය. තේරුණා නේද? දැන් එතකොට එහෙමනම් ඇහෙන් හෝ කණෙන් හෝ කයෙන් හෝ අකුසලයක් ඇති වෙන්න පුළුවන් ද අක්‍රිය වුණොත්? අවිජ්ජා දෝමනස්ස කියන එකනේ අකුසලයේ කියන්නේ. ඇති වෙන්නේ නැහැ. එහෙනම් මනෝ ඉන්ද්‍රිය විතරක් තනියි. තේරුණා? මනෝ ඉන්ද්‍රිය විතරක් තනි වෙලා කොච්චර කාල සමාධි ගුණේ ආවත් සංසාර විමුක්තිය නෙමෙයි ලැබෙන්නේ. ඒක වැඩි වෙන්න ලැබෙන්නේ රූපාවචර සංසාරය හෝ අරූපාවචර සංසාරය. තේරුණා? ලෝකයේ හැටි එහෙමයි. මේ ධම්ම හැසිරෙන හැටි එහෙමයි. දැන් ඔයගොල්ලෝ ඇයි එච්චර කැමති ඒවට? රූපාවචර සංසාරය ලැබිලාද? නෑ. අරූපාවචර සංසාරය ඒත් ලැබිලා නෑ. කාලයක් තිස්සේ භාවනා කරලා ඇයි සතුටු? සතිපට්ඨානේ වනේ මම කියන්නේ. සමත භාවනාව. ඉතින් සතුට තමයි කාලයක් යනකොට මැදට භාවනා කාලයේ මැදට රිංගනවා නිදිමත. තීන මිදේ. එතකොට නිදා ගැනීමේ කාලය වැඩි කර හැකි කැමැති වෙලාවක නිදාගත්ත හැකි. දැන් නිින්ද ගියාම දුකක් නැහැ. තේරුණා නේද? දැන් නිින්ද ගියාම දුකක් නැහැ. දැන් කාට හරි ඒ දුක නැති තැන උගන්වන්න ඕනද මිනිස්සුන්ට නිින්ද ගියාම දුකක් නැහැ කියලා? දැන් කාට හරි ටියුෂන් යන්න ඕනද නිින්ද ගියාම දුක නැහැ මට මොන දුකක්වත් නැහැ කියලා ගියා දෙන්න ඕනද කාටවත්? ඈ? ඒක උපත් නිින්දද තියෙනෝනේ හැම මිනිස්සෙම දන්නවා. තේරුණා නේද? ඉතින් දැන් ප්‍රශ්නයක් එනකොට දැන් නිකන් ඉඳලා පුහුණුවක් නැතිව හිටියොත් දැන් දුක මොනවා හරි කනස්සලු එක එක ප්‍රශ්න ආපුවම නිින්ද යන්නේ. දුක වැඩි නම් නිින්ද යන්නේ. ඒක සාමාන්‍ය මනුස්සකම. දැන් ඕනම මනුස්සයෙකුට පුරුදු වෙන්න පුළුවන් මෙහෙම. දුක වැඩි වෙනකොට නිදා ගන්න පුරුදු වෙන්න පුළුවන්. තේරුණනේ? ඔන්න ඕක තමයි අර භාවනාව. ඒ ලංකාවේ අය ගොඩක් භාවනා කියන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන භාවනාවක් නෙමෙයි. මොකද්ද? දුක වැඩි වෙනකොට නිදා ගන්න. තේරුණා නේද? දුක වැඩි වෙනකොට ඇඳේ නිින්ද ගියාට නිින්ද යන්නේ. ඒක බෑ. දැන් දුක වැඩි වෙනකොට අර පොඩි අවශ්‍යතාව පොඩ්ඩයි ඕනේ. මොකක් හරි පුටු කබලා තේරුණානේ. ඉතින් නම් මොකක් කොහේ හරි භාවනා මධ්‍යස්ථානයක් හරි මොකක් හරි එක නෑ බුදු වෙයා ඕකට වැදුනා නිදාගත්තා. ඒ ආය දුක ඉන්නේ හැරි අර පස්සේ මොකද මිනිස්සයා නැටි. තේරුණානේ? දැන් ඔන්න ඔහොම භාවනා කරපුවාම මේ වගේ ප්‍රශ්න අනන්තයි අප්‍රමාණ නැහැ මේ දීලා තියෙන්නේ. තේරුණා? ඇයි මොකවත් තේරෙන්නේ නැහැ භාවනාව ගැන? දැන් මේක සම්මතද මෙහෙම කරන්න ඕනද අරක හරි ගැටලු. මොකද ඒ ටික දන්නේ ඇහැරලා ඉන්නකොට පොත් කියෝලා. බණ අහලා ඒ ටික දන්නවා. Tamanta ආනිසංස විදියට ලැබිලා තියෙන නින්ද විතරයි. වෙන සමාධියක් නැහැ. තේරුණා නේද? හැමදාම භාවනා ප්‍රශ්න.
ඇයි කරපු භාවනාවක් නෑ, කරලා තින්නේ පුටු උඩ නිදාගෙන. ඊට පස්සේ ඇහැරලා ඉන්නකොට බණ පොච්චි හොනෝ, එවැන් යහන ටික ප්‍රශ්නම තේරෙනවනේ. දැන් ධර්ම සාකච්ඡා කරනවා ප්‍රශ්නමයි, බණක් අහනවා ඒක කියන ටික ප්‍රශ්නමයි. දැන් ඒ ටික එකතු කරලා මේ අපි කණ්ඩ හදනවා කියලා ඕක තමයි. දැන් මම ඒක වැඩේ නොකර මේ ටික කියා දුන්නේ. දැන් මෙන්න මෙහෙම වුණොත් ප්‍රඥාවක් නැහැ කියලා. තේරුණානේ? ප්‍රඥාවක් නැති වෙන නම් මොනවද අපි ඉගෙන ගන්න ඕනේ? සමත භාවනාව මොකක් වගේ එකක්ද? තේරුණානේ? එහෙනම් සමත භාවනා කියන්නේ මොකක්ද? විපස්සනා භාවනාව කියන්නේ මොකක්ද? ඊගාවට සමත සමාධිය කියන්නේ මොකක්ද? විපස්සනා සමාධිය කියන්නේ මොකක්ද? ඔන්නෝම අපි ඉගෙන ගත්තොත් ඔයගොල්ලෝ කරන එකවත් ප්‍රඥාවක් නෙවෙයි. තේරුණානේ? අපිට ප්‍රශ්න වෙන්නේ අනුන් කිව්වත් අපි දන්නේ නැත්නම් කරන දේ වුණා ප්‍රශ්න. ඒ මේක ගුණයක් අපි දන්නේ නැහැනේ, ධර්මානුකූලව කරනවා පුහුණු වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් කොහොම හරි මෙහෙම දෙයක් වෙන්න ඕනේ. දැන් විපස්සනා සමාධියක මෙන්න මේ ලක්ෂණ තිබිය යුතුමයි. මොකද්ද ලක්ෂණය? කායික අරමුණක් තේරිය යුතුමයි. තේරෙන්න ඕනේ ශරීරය. තේරුණානේ? අනිවාර්යෙන් මේ සාධකයේ තියෙන්න ඕනේ සතිපට්ඨානෙ තියෙනවනම්. සතිපට්ඨාන භාවනාවක් තියෙනවනම් ශරීරය තේරෙන්නම ඕනේ. ඒ වගේම දැන් ශරීරය තේරෙන අරමුණු වලින් තේරෙන්නේ දැන් ශරීරය තේරෙනවා කියලා මුළු ශරීරෙම එක මොහොතක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් අපිට වුණත් දැන් අපේ ඔළුව තේරෙන වෙලාව එක වෙලාවක්, කකුල තේරෙන වෙලාව තව වෙලාවක්. වේගයෙන් මේ ශරීරයේ කොටස් එකින් එකට වෙනස් කොටස් තේරෙනකොට ඒ වේගය වැඩි හින්දායි අපිට මෙහෙම ශරීර කොටසක් අයිති කියලා තේරෙන්නේ. නැතුව කාටවත් මේ ශරීරයේ මේ ඔය ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා සියලුම කොටස් එක මොහොතක තේරිච්ච කෙනෙක් නෑ. තේරුණානේ? ඔයගොල්ලෝ කාටවත් එහෙම කාය ඉන්ද්‍රියට තේරෙලත් නෑ. ඔයගොල්ලෝ කණ්ණඩියක් ඉස්සරහා ගිහිල්ලා තමන්ගේම ශරීරය කණ්ණඩියෙන් බැලුවට කාටවත් පෙනිලා නෑ ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා එක සැරේ. තේරුණානේ? මොකද එච්චර වේගයෙන් මේ සීත් ඇති වෙනවා. ඒ ඇති වෙන ටිකක දැන් ගොඩක් හින්දා තමයි මේ දේ වෙන්නේ. තේරුණානේ? දැන් ඇහෙන් රූපයක් පේන කොටත් ඒකේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ওই පංචස්කන්ධයක් ගැන අහලා තියෙනව නේද? කනට ශබ්දයක් ඇහුණත් මෙහෙම තියෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ කණ්ණඩියෙන් තමන්ගේ ශරීරය දිහා බලන කොටත් ඇහැ තුලින් හදන එක රූපයක් නෙවෙයි තියෙන්නේ. කොච්චර රූපස්කන්ධයක්. කොයි වෙලේකවත් තනි රූපයක් ගැන ධර්මයේ නැහැ. තේරුණා නේද? එකට ගොඩ ගැහිච්ච ස්කන්ධයක් ගැන කියන්නේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක්. දැන් අනිත්‍ය කියන එක තෝරගන්න තියෙන රූපේ අනිත්‍යද රූපස්කන්ධේ අනිත්‍යද? ඔයගොල්ලෝ බලන්නේ එහෙමනේ, රූපය අනිත්‍ය දැකලා නිවන් දැකලා මෙලක්ක. දැන් රූපය අනිත්‍ය මෙනෙහි කරලා නිවන් දකින්නවානේ. ඔය නොදන්න කම නෙවෙයි. තේරුණානේ? ඔය හින්දා එක එක ඒවාට පැටලෙනවා. දැන් කොහොම හරි මෙහෙම දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ තේරුම දැන් සතිපට්ඨාන භාවනාව විපස්සනා සමාධියක් එන්න නම් ඒ කය තේරෙන්න ඕනේ. තේරෙනව නේද? දැන් ওই ඉඳගෙන ඉන්නකොට ඉඳගන්න පෙර, ඒ කියන්නේ මීට දැන් මේ බණ කියන්න පටන් දැන් දෙකයි වෙලාව පටන් ගත්ත කීයටද? නෝ මයික් හැදුවා පෑ දෙක. බණක් කිව්වා ඉතින් ටිකක්. තේරුණානේ? මොනේ දැන් ගියේ කාලේ. දැන් කොහොම හරි ඒ කාලේ ඉඳගත්ත කාලේ දැන් වෙනකොට ඔය ශරීරය තේරෙන ගතිය ඔයගොල්ලන්ට අඩුද වැඩිද? ඉඳ ගන්නකොට වැඩිය. නෑ. ඒකත් මං සිල් දුන්නේ නැහැ. ඔයගොල්ලමයි ගත්තේ. දැන් කියනකොට සිල් කැඩේ. නෑ, ඔයගොල්ලන් ටිකක් වෙලා ඉන්න. දැන් විනාඩි 10ක් ඉඳගෙන ඉන්නකොටට වැඩිය විනාඩි 20ක් ඉඳගෙන ඉන්නකොට ශරීරය තේරෙනවා වැඩිද අඩුද? එහෙනම් දැන් පැයකට වැඩි හිටියම වැඩි. දැන් එහෙනම් දැන් විපස්සනා සමාධිය වැඩිද?
ඒ කය තේරෙන්න ඕනේ විපස්සනා සමාධිය. තේරුණානේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේද දැන්. කය තේරෙන්න ඕනේ. ඔක තේරුණ නැත්නම් විපස්සනා සමාධියක් නැහැ. හැබැයි විපස්සනා සමාධියක් එන්න නම් කය තේරෙන්නත් ඕනේ. කය තුලින් හටගන්නේ අරමුණු වල අවිජ්ජා ව්‍යාපාද නැත්නම් අවිජ්ජා දෝමනස නැති වෙන්නත් ඕනේ. තේරුණානේ? කය තේරෙන්නත් ඕනේ. අවිජ්ජා දෝමනස නැති වෙන්න. නෑ ඕකට නේද කායනුපස්සනාව කියන්නේ. කාය කායනුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස නැතුව කය තේරෙන්න ඕන. දැන් කය තේරෙන්නේ නැතුව ගියොත් ඒ සත්‍යපට්ඨානෙම නෑ. විපස්සනා භාවනාව නෑ. තේරුණා නේද? දැන් එහෙමනම් දැන් එහෙම ඔයගොල්ලන්ට බණ අහලා තව දුරටත් බණ ඇහුවොත් ඔය කියන එක මොකද්ද වෙන්නේ? කය තේරෙන්නේ එක නැති වෙනවද තව ටිකක් බණ ඇහුවම? කය තේරෙන කයේ අභිඥා නෝමනස වැඩි වෙනවද? ආ එහෙනම් බණ ඇහිම විපස්සනා සමාධිය ලැබෙන ක්‍රමයක් නෙමෙයි. තේරුණානේ? දැන් ඊට පස්සේ දැන් ඊට වැඩි ලේසි විදියක් කරන්න පුළුවන් නේ ඔයගොල්ලන්. දැන් අපි හිතමු වෙන කි පින්කමක් කරනවා. පින්කමක් කරනකොටත් කය තේරෙන්නවද නැද්ද? දන් දෙනවා රමේවා කරනකොට. තේරෙනවා. තේරුණාට අභිඥා දෝමනස අඩු වෙනවද වැඩි වෙනවද ඒ වැඩේ දිගටම කරෝ. නේ? වැඩි වෙන. ඉතින් කය තේරුණාට වැඩක් නැහැ නේ. ඒකෙන් අකුසලිය උපදින එක වැඩි වෙනවනේ මොකක් හරි කරන්න ගියාම. ඒක එහෙනම් මේ විපස්සනා සමාධියට උදව් වෙන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ නිකන් අපි හිතමු ඇවිදිනවා. දැන් ඇවිදිනකොට නිකන් ඇවිදිනවා. ඒ ව්‍යායාමයට එහෙම ඇවිදින්නේ. දැන් ඇවිදිනවා. ඇවිදිනකොට දැන් පැය භාගයක් ඇවිදිනකොට කය තේරෙන ගතියට වැඩි වෙනවද පැයක් ඇවිදිනකොට? ඔව් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මොන වෙන්ද? කය තේරෙන එකේ අවිඥා ව්‍යාපාදේ වැඩි වෙයි. ව්‍යාපාද වැඩි වෙයි. එහෙනම් ඇවිද්දලා ඇවිද්දට විපස්සනා සමාධිය ලැබෙන්නේ. තේරුණානේ? දැන් නම් සක්මන් භාවනාව විපස්සනා සමාධිය ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට ඇවිදින්න ඕනේ අපි ඇවිදින විදිහට නෙමෙයි. ඒකේ තියෙනවා උපදේශයක් එතකොට. අර කායික අරමුණේ සතිය පවත් ගන්න. තේරුණානේ? දැන් කයෙන් එන අරමුණක සතිය පවත් කරනකොට අවිජ්ජා දෝමනස් සහ කුණෝකේ කාය ඒ මොහොතේ ඇති වෙන කායික අරමුණේ මාස්සටලියේ විදිහට ශරීරයක් තේරෙන්නේ නැහැ යාට. ධාතු ස්වરૂපයක් විදිහටයි තේරෙන්නේ. උණුසුම් සීතල කම්පන චංචල වගේ දෙයක් විදිහට තේරෙන්නේ. එතකොට උණුසුම් සීතල කම්පන චංචල දෙයක් විදිහට ශරීරයේ තේරෙන මොහොතක ඒ අරමුණ තුල අවිජ්ජා දෝමනස්ස නැහැ. හැබැයි සතිපට්ඨානෙම නැහැ එතන. සතිපට්ඨානෙන් හතරක් තියෙනවා සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ. ඔය ධාතු ගුණ තේරෙන තැනක තියෙන සතිපට්ඨාන එකයි. කායනුපස්සන. එහෙනම් කායනුපස්සනාව තියෙන තැන කොතනද? දැන් ඔයගොල්ලන්ට තියෙද? නෑ. නැති වෙන්න නම් නැති නෑ කියන්න හේතු මොනවද? කය තේරෙනවා දැන්. ශරීරය තේරෙනවා. අවිජ්ජා දෝමනස විදිය වැඩි වෙලා තියෙනවා. තේරුණා නේද? කාට හරි මේ මොහොතේ අතරින් පතර හරි කයේ ධාතුගුණ තේරෙනවා නම් අන්නේ ධාතුගුණ තේරෙන තැන කායනුපස්සනාව වැඩිලා. හැබැයි කායනුපස්සනාවට වැඩුණාට ධාතුගුණ තේරෙන තැන වේදනා චිත්ත ධම්ම කියන ඒවා වැඩුණා කියන්න බෑ. තේරුණානේ? ඒකට ලයිසන් දෙන්න බෑ. ඒකට තව පුහුණු වෙන්න. ඔය පුහුණුව ගිහිල්ලා ලැබෙන්න පුළුවන් දෙයක්. දීම ඔහම තමයි මේ සතිපට්ඨාන යන්නේ. එතකොට සතිපට්ඨාන සමාධිය කියන්නේ විපස්සනා සමාධිය කියන්නේ කයෙන් එන අරමුණේ අකුසලයේ ඉවත් වීමෙන් ලැබෙන සිතේ ඒකඟතාවය. මේ ඒකඟතාවයේ තියෙන වෙලාවේ
මනසින් එන අරමුණේ අකුසල් තියෙනවා. ඇහැට පේන අරමුණේ අකුසල් තියෙනවා. තේරුණානේ? සමත සමාධියේ එහෙම නෙමෙයි. මනෝමය අරමුණෙන් අකුසල ඉවත් වෙනකොට අනික් ඉන්ද්‍රිය ටික අක්‍රීය වෙනවා. දැන් ওই දෙක දෙක. ඒකට සමත සමාධියෙන් නිවන් දකින්න බෑ. සමත සමාධිය දියුණු කරොත් රූපාවචර සංසාරයක් ලැබෙනවා. විපස්සනා සමාධිය දියුණු කරොත් සංසාර විමුක්තිය ලැබෙනවා. තේරුණා නේද? ඒ කියන්නේ සංසාර විමුක්තිය ලැබෙනවා රූපාවචර සංසාරය ලැබෙන්න බෑ. ලැබුණොත් භාවනාව වැඩද? තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ඒ වුණාට සක්මන් කරලත් හොයන්නේ රූපාවචර මහානිදික තත්ත්වය. ඒ රංගපෑම බොරුව. දැන් අපි කියන්නේ මම භාවනා කරනවා පාවෙනවා වගේ කීකේ වගේ. දැන් ඒ වෙන් වැඩක් තියද මේ? තේරුණේ පාවෙලා වැඩකුත් නෑ. පිලක් අය ගියන් බුදුරැස් දකින්නවා. පිලක් අය දැන් සක්මන් කරනවා ඇට සැකිලි ළඟින් යනවා වගේ පේනවා. එමෝ ගිනිය භාවනාවේ ආනිසංස විදියට ඒගොල්ලෝ කියන්නේ දියුණුද කියලා අහනවා. දැන් සක්මන් කරනවා කියන්නේ ඉස්සරහෙන් ඇටසැකිල්ලකුත් ඇවිදිනවා. තේරුණා නේද? පස්සෙන් එනවා ඇටසැකිල්ල. සද්ද ඇහෙන්නේ. සද්ද ඇහුනම කොහොමද ඔය ඇටසැකිල්ලක් කියලා දන්නේ? ඔන්න ඒ වගේ විකෘති කියනවා ඒගොල්ලෝ භාවනාවේ දියුණු විදියට. ඇයි මේ සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම. තේරුණා නේද? නෑ ඒවා අමුතු දේවල් නෙවෙයිනේ. ඔයගොල්ලෝ යන ගම පාර යන ගම හිතන් බැරිය ප්‍රබ්දයක් ඇහෙනකොට පිටිපස්සෙන් එක ලොරියක් එනවා කියන්න පුළුවන්, බල්ලෙක් එනවා කියලා හිතන්න පුළුවන්. තේරුණා නේද? එකේ නේම හිතන්න පුළුවන්. ඉතින් හිතපු දේ තමයි ඇත්ත වෙන්නේ. නමුත් ආපේකෙත් නෑ. තේරුණා නේද? දැන් මෙතන ඒ වගේ එකක් නෑ මෙතන වෙන්නේ. හැම වෙලේම අලුත් දේවල් මනසෙන් ගෙනහලා දෙනවා ඔයගොල්ලන්ට මේ අර කයෙන් එන අරමුණේ අකුසල් හදන්න. අකුසල් යටපත් වුණොත් ඔන්න ඒ වගේ විකෘතියක් එනවා. ඉතින් දැන් මෙහෙම තමයි ඉස්සරහට යන්නේ. මම හිතන්නේ මේ මොන භාවනාවක් කරන්න නැති වෙනවා. තව ටිකක් කිව්වොත් ප්‍රශ්න ටික ඔක්කොම විසඳුවා. තේරුණානේ? දැන් මේ එකක් කිව්වා. දැන් සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව මාරුවෙන් මාරුවට කිරීම කමක් නැද්ද කියලා අහනවා. කමක් නැහැ. අර කියන වගන්ති වලට අනුගතව කය තේරෙන්නේ නැති දැනට ගෙනියන්න එපා. සක්ම මේ ආනාපාන සති භාවනාව කයේ ධාතු ගුණ තේරෙන තැනක තිබ්බොත් හරි. තේරුණා නේද? එහෙම නැති වුණොත් නින්දට වැටෙයි. එහෙම නැත්නම් සමත භාවනාවක් විදිහට මේ ආනාපාන සති භාවනාව වැඩි. ඒකේ එක ලක්ෂණයක් තමයි යාට ටිකෙන් ටික ඇවිදින එක එපා වෙයි. ඔන්න දකින්න තියෙන ලක්ෂණ. ඒ කියන්නේ ඇවිදින්නේ එකට අමාරුවක් විදිහට, අපහසුවක් විදිහට දැනෙනවා. ඉඳගෙන භාවනා කරන එක හොඳ සුවයක් විදිහට දැනෙනවා. අන්න එතන වැරද්ද. ඒ දැනුමම බොරු. තේරුණා නේද? තමන් නොමග යන්නේ දැන්. ඒ කියන්නේ එතකොට වැඩියෙන් සක්මන් කරන්න. අඩුවෙන් ඉඳගන්න. එතකොට ආයෙ සම්බවර වෙයි. ඉඳගත්තත් එකයි, සක්මන් කරත් එකයි. ඔන්නේ මට්ටමට එනකන් එන්න ඕනේ. නැත්නම් මෙතන ওই දෙක එකට කරනකොට අවාසි. ඒ දෙක රැකගෙන ගියොත් තනියෙන් සක්මන් කරනවට වැඩිය ඉඳගෙන භාවනාවේ සක්මනයි යුගලයේ විදියට කරන එක වාසි. තේරුණා නේද? ඒකෙන් දැන් හුඟක් ගුරුකුල ගුරුවරු ඔයගොල්ලන්ට උනා වැඩසටහන් වල භාවනා මධ්‍යස්ථාන වල මේ සක්මන් භාවනාවයි ආනාපානයයි දෙක එකට දෙන්නේ. තේරුණා නේද? ඒ දෙන්නේ දෙක එකට වරද්ද ගන්න නැතුව ගියෝ වාසි වැඩි. ඉස්සරහට දිනුනු කරගන්න ලේසි. වරද්ද ගත්තොත් දෙකම නැති වෙනවා. දැන් ඒක දැනගෙන කරන්න. ඒක තමයි දෙන්න දෙන උපදෙස. මම හිතන්නේ දැන් මේ මෙහෙම කරමු. දැන් වෙලාව 2:05. අපි ටික වෙලාවක් විවේක අරගෙන ඔයගොල්ලෝ භාවනා කරලා අනිත් ප්‍රශ්න ටික තව පැයකින් මම කතා කරන්න. තේරුණා නේද? එතකොට පැයකින් එන්න. දැන් 2:05:05 එන්න මෙතෙන්. දැන් මම
අර ඉස්සෙල්ලා කියාගෙන ආපු එකේ එක දෙයක් මම හිතන්නේ ඔයගලන්ට ඒ පැහැදිලි වෙන්න නැතුව ඇති අර එක භාවනා ක්‍රමයක් තියෙනවා කියලා යුගනන්ද. ආ යුගනන්ද භාවනා කියන්නේ මොනවද කියලා කොහොමද දැනගන්නේ? සුද්ධ විපස්සනා කියන්නේ කෙලින්ම විපස්සනා සමාධිය තමයි ලැබුණ සමාධිය. සමත සමාධිය ලැබෙන්නේ නැහැ ඒකෙන්. දැන් ඔයගොල්ලෝ කරන සක්මන් භාවනාව සුද්ධ විපස්සනා. තේරුණා නේද? ලැබෙන සමාධිය විපස්සනා සමාධිය. අතරමඟ සමත සමාධිය ලැබෙන්නේ නැහැ. දැන් සමත සමාධිය ලැබෙනවා නම් මොකද්ද තියෙන්න ඕනේ ගුණේ? මනෝ ඉන්ද්‍රියෙන් අවිද්‍යා දෝමනස්ස යටපත් වෙන්න ඕනේ. කල්පනාවේ නේමයෙන් අවිද්‍යා දෝමනස්ස යටපත් කිරීමක් වෙනවා. දැන් එහෙම එකක් වෙන්නේ නැහැ ඔය භාවනා කරාට. දැන් යුගනන්ද භාවනා කියන ඒවා තියෙන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ පමණයි. ඒකත් දැනගන්න. නැ වෙන තැනක නැහැ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙද සමත කමඨහන් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා 40. එහෙම අහලා තියෙනවනේ සම 40 කමඨහන් කියලා. ඔව්. ඒ 40න් ශාරීරිය සම්බන්ධ කමඨහන් කීයක් තියෙද කියලා බලන්න. අන්න ඒ ටික තමයි යුගනන්ද භාවනාවට ගන්න. ශාරීරිය එක්ක බැඳිච්ච කමඨහන්. දැන් සමත කමඨහනකුත් වෙන්න ඕනේ ශාරීරිය එක්ක බැඳිලා තියෙන්න ඕනේ. එහෙම ඒවා මොනවද? දැන් ආනාපානේ යුගනන්ද භාවනාවක් නෙමෙයි. තියෙනවද නෙමෙයි. ඔය බොරු කතා. ඔය නිකන් ඔය බොරුවට කියන්නේ. තියෙනවද නෙමෙයි. තියෙනව නම් මතක තියෙන්න ඕනේ. නැත්නම් නෑ කියලා නැරෙන්න ඉන්න ඕනේ. ඔව් දැන් සමත ශාරීරික බැඳිච්ච සමත මේ අසුභ භාවනා තියෙනවා 9ක් මලමිණියේ. ඒ කියන්නේ ශාරීරියනේ ඉන්නේ. ශාරීරිය මරනවාට පස්සේ ශාරීරියක් ගන්නනේ. ආ එහෙනම් ඉන්නේ යුගනන්ද භාවනාවට මලමිණී ගන්නවා. තේරුණා නේද? නව සීවතක කියලා තියෙන්නේ. සතිපට්ඨානය කියලා හැමතැනම රූප ගාන්ධින චිත්‍රකාරයේ කලාකාරයේ සතිපට්ඨාන භාවනාව කියලා දන්නේ ඔච්චර. අපි භාවනා ඉගෙන ගන්නේ චිත්‍රකාරයන්. ඒගොල්ලෝ අඳින්නේ මොනවද? රතිපට්ඨාන භාවනා කියලා ඔය රූප ටික. බලන්න භාවනා මධ්‍යස්ථාන හැමතැනම ඇඳලා තියෙනවා. පොතක් ගානේ ඇඳලා තියෙනවා. මිනිසුන් ගීතේ රතිපට්ඨානේ කියන්නේ මලමිණිය. දැන් ඒක මේ මලමිණිය අඳින්න පටන් ගත්ත රතිපට්ඨානේට මේ ඔය ළඟදී. තේරුණා නේද? එහෙම එකක් මෙතන නැහැ. එතකොට ඒ භාවනා ක්‍රම 9 ඔන්න යුගනන්ද භාවනාවලට ගන්න පුළුවන්. ඊළඟට දෙතිස් ගුණක මෙනෙහි කිරීම. ඒක ගන්න පුළුවන්. ඒකට කියන්නේ මොකද්ද? ඔය දෙතිස් ගුණක මෙනෙහි කිරීමට නමක් කියනවා ඒ භාවනා ක්‍රමයට. අසුභ භාවනා. ඒක ගන්න පුළුවන්. දැන් ඔය මගේ මතේ නම් උපාසකම්මලා නොකළ යුතු භාවනාව දෙතිස් ගුණ මෙනෙහි කිරීම. නවුන් කරන්නේම ඒකමයි. කරන්න හොඳ නැතිකමයි කරන්නේ. තේරුණානේ? දැන් එතකොට ඒක යුගනන්ද භාවනාවක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් සමත භාවනාවක්. දෙතිස් ගුණ මෙනෙහි කිරීම සමත භාවනාවක්. අර මරණ මිනී ගැන මෙනෙහි කරන එක සමත භාවනා 9. තේරුණා නේ? එතකොට දැන් සමත භාවනා 10ක් කියවනේ මේ 23 ගුණ පෙක්ක. අනික තමයි දැන් ඔයගොල්ලෝ ඔය ධාතු ගුණ තේරෙනවා. දැන් අපි කියනවානේ භාවනා කරනකොට ගයින් ධාතු ගුණ තේරෙනවා කියලා. මුනුසුම් සීතල කම්පන චංචල ඉතින් පෙලක් අර උපාසක අම්මලා කරන්නේ. ඕකේ තියෙනවා සති මේ සමත භාවනාවල ධාතු මානසිකාරය කියලා වෙනම භාවනාවක්. ධාතු මනසිකාරය කියන්නේ සමත භාවනාව. තේරුණා නේද? ඒ කියන්නේ දැන් ඒකෙන් කරන්නේ දැන් තමන්ගේ ශාරීරියේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වගේ මහා භූත වලින් කියලා හිතෙන් හිතනවා.
ඒක මෙනෙහි කරන එක තමයි ධාතු මනසිකාරය. ඕක සමත භාවනාව. තේරුණානේ? ඒකත් එක්ක 11යි දැන්. ඊළඟට ඔව්. ඔන්න ඒ ටික. ඔය ඔන්න ඔය 11 යුගනන්ද භාවනා විදිහට භාවිතා කරහැයි. තේරුණානේ? ඒකෙන් දැන් උපාසකම් වලට තහනම් කරපු එකක් මන් දිනවා. ඒ ඉර කර ඒක එතකොට ඒක කරන්න ගිහින් අමාරු වෙනවා. ඒ ධාතු මානසිකාරයේ වගේ එකක්. දැන් එහෙම අපි නිකන් හිතමුකෝ අර දෙතිස් කුණප මෙනෙහි කරනවා කියලා. ඒක දෙතිස් කුණප මෙනෙහි කරනකොට දැන් කොහොමද ඔය පොත්වල එහෙම තියෙන්නේ? පළකේ ආයෙ කරනවා. ඒකයි මං කියන්නේ. ඕකේසා ලෝමා නකා ඔව් එහෙම දැන් ඒවා ශාරීරියේ තමන්ගේ ශාරීරියේ කියන කොටස්ද නැද්ද? ආ කොටස්. දැන් අපි හිතමු ඒවා දැන් නහර ඇට මිදුළු ඔවා ශරීර කොටස් නේද? කාලයක් තිස්සේ දැන් මනසෙන් මෙනෙහි කරොත් මේ අසුභයක් ගැන. මොකද අපි අසුභයක් ගැන මෙනෙහි කරන්න ඕනේ. අපේ ශාරීරියේ තියෙන ඔය නහර වුණත් අපිට සුභයි. තේරුණානේ? වටින දෙයක්. දැන් වටින දේ ආකල්පෙන් ඉන්නේ. ශරීරයේ තියෙන ඔය මස් ඇටලිය අපිට වටිනවා. තේරුණානේ? දැන් වටිනාකමේ වැඩිම දේවල් ගත්ත ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් වටින්නේ නැහැ මස් ඇටලිය තරම් තමන්ගේ. දැන් එහෙම මෙහෙම බැලුවොත් තමන්ගේ ශරීරයේනේ වටින්නේ. එතකොට ඕක අසුභියම එනිහි කරනවා කියන්නකො. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර හැමදාම සලකපු අසුභ තම වටිනා දේ නොවටින්නේ නැති දෙයක් බවට මෙනෙහි කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් උදාහරණයක් විදිහට පපුව ගැන හෘද වස්තුව. මේකේ තියෙනවනේ ශරීර කොටසක් විදිහට. දැන් හෘද වස්තුව අසුභයක් විදිහට මෙනෙහි කරනවා. තේරුණා නේද? මෙහෙම මෙනෙහි කරනකොට මේ මෙනෙහි ඕනම දෙයක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ මනෝ ඉන්ද්‍රියෙන්. මනෝ ඉන්ද්‍රියෙන් මේක මෙනෙහි කරනකොට මනෝ ඉන්ද්‍රියෙන් අර අකුසලිය යටපත් වුණොත්, ඒ කියන්නේ අවිජ්ජා දෝමනස්ස හක් වුණොත් මෙනෙහි කරන දේ දැන් ශාරීරික අභ්‍යන්තරයක්. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට මේ හෘද වස්තුව කියනකොට දැන් හෘද වස්තුවේ රූපයක් මේ චිත්‍රයක් දකිනකොට දකින්නේ ඇහි තේරෙන්නේ ඔව් මනසේ තේරෙන්නේ තමන්ගේ හෘද වස්තුවේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට දැන් හෘද වස්තුවක රූපයක් ඇහැට පේනවා කියන්නකෝ. ඒ පේනකොට තමන් ළඟත් එහෙම එකක් තියෙනවා කියන එකත් හිතින් තේරෙනවද නැද්ද? හිතින් තේරෙනවා තමන්ගේ හෘද වස්තුව තියෙන ශරීරයෙන්නේ. ඒ පිළිබඳ දැනුමකුත් එනවා. තේරුණා නේද? ඒ දැනුමයි ති කයට. තේරුණා නේද? නෑ එතකොට ඔන්න ඔහොම දැන් එහෙනම් හෘද වස්තුව අසුබයි කියලා මෙනෙහි කරනකොට කයෙන් හෘද වස්තුව තේරෙන ගතිය වැඩි වෙයිද අඩු වෙයිද? ඔව් දැන් මොනනම් ජප කර කර ඉන්න බලන්න. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියේ වගේ කියලා අසාරයි ඔය දින සිංහල භාෂාව මදින මේ වාක්‍ය ටිකට. තේරුණා නේද? ඔය ඉතින් යෝගියෝ ඉන්නක බලන්න මොකද වෙන්නේ කියලා. හරිනම් ඔක බොරුවට මෙනෙහි කරේ නැත්නම් ඒක දිගටම කරොත් මොකද වෙන්නේ? දැන් හෘද වස්තුව අසාරයි දුකයි අනාත්මයි දුගඳයි ඔය වගේ මොනවාරි දන්නේ සාහිත්‍ය ඔක්කොම දාලා ඔක ජප ගන්නවා. දැන් ජප ගන්නකොට ඔය හෘද ඇත්ත හෘද වස්තුව පිළිබඳ අවධානයක් කයෙන් ඇති වෙනවද නැද්ද? ඇති වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් ඒ ජපය කරන වෙලාවේ මනසින් අකුසලයේ යටපත් වෙන මට්ටමට ජපය සාර්ථක වුණොත් කයින් දැනෙන හෘද වස්තුව ඔයගොල්ලන්ට ඔය දැන් දැනෙන සක්මණේදී දැනෙන ධාතු ගුණ හා සමානයි. තේරුණානේ? හැබැයි එතනින් එහා ආය අර බොරු ජපය කරන්න ගිහින් අමාරු වෙටි. ඒක නිකන් බොරු රඟපෑම.
එතකොට එයා එතකන් අර ජපකරිල්ල කරන්නේ සමත භාවනාව. තේරෙනවා නේද? ධාතු මනසිකානේ ඒක අසුභයනේ. අසුභ මෙනෙහි කිරීම. එතකොට කයෙන් අර ධාතු ගුණයක් ඉස්මතු වෙනකොට ඒක නවත්තන්න ඕන. ධාතු ගුණය ඉස්මතු වෙන්නේ මනසෙන් නෙවෙයි. උණුසුම් සීතල කම්පන චංචල කියලා කිව්වේ ඔය. ඔය ටික මතු වෙනවා අරක කරනකොට හරියට කරොත්. මතු වෙනකොට අර ජපේ නවත්තලා කයෙන් දැනෙන අරමුණ ගැන අවධානයෙන් ඉන්න. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ ඒක නැති වෙනවා. තේරුණා නේද? නැති වෙනකොට ඔව් ආයෙ අර ජපේ පටන් ගන්නවා. ඒක ජපන් හිටින්නල සමත භාවනාව. කයෙන් අර ඉස්මතු වෙන ධාතු ස්වરૂපයේ විපස්සනා. තේරුණා නේද? දැන් මොකද වෙන්නේ? සම යුගනන්ද. ඔව් ඔව් තමයි කරන්නේ. ඇයි උපාසකම්මලට හොඳ නැහැ කිව්වෝ කරන්නේ? අසුභ භාවනාව හොඳ නෑ කියලා කිව්වේ. තනි කර වංචා. මොන භාවනාවකට දියුනේ නෑ. ඒ කේසා අනිත්‍යයි කියලා පටන් ගන්න කලින් කලු කරන. දැන් මොකද මේ භාවනාවකට සුදුසු කන්නේ? දැන් ඔය දෙදෙස් කුණම පාට කරලා පටන් ගන්න. දැන් මොකටද පාට කරන්නේ? අනිත්‍යද? තේරුණානේ. ඉතින් ඔහොම කරා කියලා කිසි භාවනාවක්න්නේ. ඒක වංචාවක්. ඊට වැඩිය හොඳයි සක්මන කරන්නේ. ඕකේ නෑනේ එහෙම එකක්. තේරුණානේ. දැන් අර වගේ තමන්ම රවට්ටා ගැනීම තමන්ම වංචනික වෙන්නේ නෑනේ. ওই දෙතිස් කුණ වලට වංචනිකයි වර්තමානයේ. ඔය තියෙන විදිහට තියෙන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එක එක පාට කරනවා. පෙලක් අය ප්ලාස්ටික් කැරි හමුන ගන්නවා, එල්ල ගන්නවා. දැන් තියෙන දෙතිස් කුරුම්ප නැහැ හුඟක් අය. බලක් අය තියෙන දැන් කැරි ගන්නාවක් නැහැ. තේරුණානේ. දෙතිස් කුරුම්ප වල 32ක් හෙව්වොත් 32 නැහැ. ඒක කිහිපයක් ප්ලාස්ටික්. දැන් ඉතින් භාවනාව අසාර්ථක වෙයිද? ඒ කියන්නේ වර්තමානයේ හරියන්නේ. ඔය වර්තමානයේ ගැළපෙන භාවනා කරන්නේ. ඒව කරා කියලා වයස වැඩි වුණා විතරයි කියන්නේ නම් අපි දෙතිස් කුණම මෙනෙහි කරා. ඉතින් මොකද ලැබෙන්න පුළුවන් ඵලයේ? ඒක බොරුවක් නේ කරන්නේ. මම මේ විහිළුවට කියන කතාවන්නේ බොරුවක් ඔය. තේරුණානේ. නොදැනුවත් සමයෙන් කරන බොරු. ඉතින් ඒවා හරියන්නේ නැහැ. ඒවා නැතුව ඊට වැඩිය සාර්ථකව දැන් කරන ඉරියාපත පබ්බේ භාවනා සාර්ථක. ඒව හැබැයි සුද්ධ විපස්සනා. තේරුණානේ. ඒවා ඉතින් ඒකෙනු සක්මන් භාවනාව ලේසි කරන්නේ. ආනාපානය කරොත් සුද්ධ විපස්සනාවට යන්නත් පුළුවන්. වැරදුනොත් සමත භාවනාවක් වෙන්නත් පුළුවන්. සුද්ධ විපස්සනාත් නැතුව සමත භාවනාවක් නැතුව භාවනා උපක්‍රීසියක් වෙන ප්‍රවණතාවය වැඩි. තේරුණානේ. එතකොට ගුරුකුලයක් කියන විදිහටම කරන්න ඕන. තමන්ට ඔය පොත්වල තිබුණ විදිහේ මේව අනුගමනය කිරීම අවශ්‍යයි. දැන් තේරුණා නේද? එතකොට යුගනන්ද භාවනාව කියන්නේ මොකද්ද කියලා කියා දුන්නනේ. එහෙමනම් දැන් තේරෙන්න ඕනේ ඔය අමුසොහොන් වලට යව්වේ කවුද? බුදුහාමුදුරු. හැම මනුස්සයට මේ යන්න දීලා නැහැ. කිසිම ගිහියෙක් අමුසොහොනට ගිහින් භාවනා කරලා නැහැ මේ සාසනෙ. ඒක හොඳට මතක තියාගන්න. හාමුදුරුවරු විතරයි. තේරුණානේ. මේ ඉතිහාසයේ දී වෙලා තියෙන්නේ හාමුදුරුවෝ විතරයි කියලා. ඒ සියලු හාමුදුරුවෝ තමුසොහොන් වලට ගිහින් මලමී බලලා භාවනා කරලා නැහැ. එහෙනම් කවුද ඔය එහෙම අමුසොහොන් වලට ගිහිල්ලා භාවනා කරලා තියෙන කට්ටිය? ඔව්. සතිපට්ඨාන දැන් වෙන කමඨහනකින් සාරි සමත කමඨහනකින් අර සමත පූර්වාංග ක්‍රමයට සමත භාවනාවක් දියුණු වෙන්නේ නැත්නම් අර මේන ක්‍රමයකට අර මොකද්ද සුද්ධ විපස්සනා කියන පැත්ත යන්නත් බැරි නා. මේ භාවනා කරාට දියුණු වෙන්නේ නැත්නම් එයාට ලොකුවට බලපාන්නේ පැවිදි වුණා නම් එයාගේ ශාරීරියේ පිළිබඳව තියෙන වැරදි දික්තිය සුභවාදීව ශාරීරියේ බලපු ක්‍රමයක වැරද්දා. ඒක කඩන්න තමයි අර මලමිනි ළඟට යන්නේ. තේරුණානේ.
දැන් එතකොට එයා නැතුව මේ හැමදාම රොහොන් පිටණි හිටිය කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඒ හාමුදුරුව ගිහිල්ලා දවසක් ඇතුළත ඒ මිනිහ දිහා බලාගෙන මේ මගේ ශරීරයත් මෙහෙමයි කියලා හිතනවා රාසුභේමයි මෙනෙහි කරන්නේ. හැබැයි මෙනෙහි කරනකොට මනසෙන් විතරක් නෙමේ ඉන්ද්‍රිය දෙකක් දැන් තියෙනවා. එකක් ඇහැ. ඇහැට පේනවා. අනික මනසෙන් අසුභේ මෙනෙහි කරනවා. එතකොට කයෙන් අරක ඉස්මතු වෙන එක ධාතු ගුණ ඉක්මන් වෙන්න ඕනද වැඩි වෙන්න ඕන? ඉක්මන් වෙන්න. එතකොට ඔහොම ඔහොම මෙනෙහි කරනකොට කයේ ධාතු ගුණ එක කරන ගනුදෙනුව අර යෝනන්ද ක්‍රමය ප්‍රබල වුණාට පස්සේ එයා එනවා ආය පන්ද. තේරුණානේ? දැන් ඕක නොදන්නේ මිනිස්සු ඉවල් ලස්සේ මල මිනි තියාගෙන ඇට සැකිලි තියාගෙන වන්දනා කර කර මේ බොරු රඟපෑම් කර ආමුදුරුවොච්චනවා ඉොච්ච මෙහෙමහන් නෑමද ආෂ්ටික සංඥා කියලා මේ ගෙදර තියාගෙන ඇට සැකිල්ලක් ඕක මෙනෙහි කරපු එක නෙවෙයි මේ කරලා තියෙන. තේරුණා නේද? හැමදාම මේ ඇට සැකිල්ලක් මෙනෙහි කරලා මොන මොන සතුටක්ද? දැන් අය ඇට සැකිල්ලක් කාමරේ ගහගෙන හිටියොත් එයා රහතන් වහන්සේ කියලා හැඳලා එනවා ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ටිකට් අරන් ගිහින්. ඇයි මිලෝ දහමක් දන්නේ නැති ඇයි මේට ඇවිදින්නේ? ඕක තමයි ප්‍රශ්න. තේරුණා? මේක මොකක්වත් දන්නේ නැහැ. මේ සතිපට්ඨාන ගැන දන්නේ නැහැ. දැන් තේරෙනවද මේ හැම එකක් නැහැ මෙතන? තේරුණානේ? අෂ්ටික සංඥා කියන එකත් වැඩුවොත් මොකද්ද වෙන්න ඕනේ? ඔයගොල්ලන්ට වඩන්න පුළුවන්. ඇටගෙන ඇට ගිල්ලක් බලලා හරි වඩන්න පුළුවන්. වැඩුවොත් මොකද්ද වෙන්න ඕනේ? හරි. කය තුලින් තේරෙන්න ඕනේ අර ධාතු ගුණ. තේරිච්ච හැටි අර මෙනෙහි කිරීම නවත්තන්න ඕනේ. තේරුණා නේද? එතකොට කයෙන් දැනෙන වර්තමාන ආරමුණ විපස්සනා සමාධියට උදව් වෙනවා. නමුත් ඒක පවතින්නේ නැහැ දිගට. ආය අතුරුදහන් වෙනවා. කයෙන් තේරෙන ධාතු ස්වરૂපේ. තමන්ගේ සාමාන්‍ය කය තේරෙනවා. තේරෙනකොට ආය අර ජපකිරිල්ල පටන් ගන්නවා. තේරුණා නේද? ඉතින් මේ දෙක මාරු කරන එක තමයි අර යුගනන්ද. එතකොට එක පැත්තක විපස්සනා ස්වરૂපයක් තියෙනවා, අනිත් පැත්තේ සමත ස්වરૂපයක් තියෙනවා. එතකොට විපස්සනා ස්වરૂපය සමත ස්වરૂපය එන්නේ කය සම්බන්ධව, ශරීරයේ සම්බන්ධව තියෙන මේ සමත කමඨහන් වල විතරයි. බුදු ගුණ භාවනාව මේකට අදාළ නැහැ. ඇයි ඒ? කය සම්බන්ධයි. ඒ බුදු ගුණ මෙනෙහි කරා කියලා තමන්ගේ ශරීරය දේරෙන්න බෑනේ. දේරෙන්නේ තමන්ගේ ශරීරයට සම්බන්ධය බුදු ගුණ වල නැහෙනි. මෛත්‍රිය තමන්ගේ ශරීරයට සම්බන්ධයක් නෑ. ඒ හිඳ ඒව කරන්නත් බෑ. ඒ යුගනන්ද භාවනා ක්‍රම ටික තමයි අර තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට. දැන් ඒගොල්ලෝ කරන්නේ යුගනන්ද භාවනාවක් නෙමෙයි. කෙලින්ම ඍජු විපස්සනා. මේකෙන් කමඨහනේ කායික අරමුණම තනි කරගන්න උත්සාහ වෙන්න ඕනේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ධාතු ගුණ ඉස්මතු වෙන්නේ. තේරුණා නේද? ඒ ඉස්මතු වෙනකන් සමත සමාධිය මෙතෙන්ට සම්බන්ධයක් නැහැ. අතන තියෙනවා අර මනසෙන් මේ නීවරණ යටපත් වුණාම තමයි මෙනෙහි කිරීම යටතේ. ඒ කියන්නේ අසුභ මෙනෙහි අසුභය මෙනෙහි කරනකොට සමතය මේ මනසෙන් මනෝ ඉන්ද්‍රිය හරහා එන අරමුණේ අකුසල් 10 යටපත් වුණාට පස්සේ තමයි කයෙන් එන අරමුණේ අර වගේ ධාතු ස්වરૂප ඉස්මතු වෙන්නේ. තේරුණානේ? නැතුව දැන් දෙකේම බලයක් නෑ. හැබැයි බලයක් නෑ කියන්නේ මනසට බලයකුත් නෑ. ඒ මේ අකුසල් නැති අරමුණු දිගට පවත්වගෙන යන්නේ කයටම. කයෙන් එන අරමුණු වල අර ධාතු ස්වરૂපය විතරක් ඉස්මතු වෙන්න බලයකුත් නෑ. ඒ දෙන්න අර අච්චාරු වගේ යනකොට ටිකක් බලවත් කරගන්න පුළුවන්. ඔබ තමයි ඒ භාවනාව. ඒතකොට දැන් තේරෙන්න ඇතිනේ භාවනා වර්ග තුන මෙහෙමයි තියෙන්නේ. දැන් ඕගොල්ලෝ කරන භාවනාව එන අනික් අය එක්ක ගැටෙන්න බෑ. තේරුණා නේද? කවුරු හරි සක්මන් කරලා හරි ආනාපාන සති භාවනා කරලා හරි මට ධ්‍යාන ලැබුණා කියලා රඟපාන්න බෑ. ඒ රඟපාන මිනිහා මුගුරුකාරී. තේරුණා නේද? මොකද සමත පූර්වංගම භාවනා නෙමෙයි මේ. එන සමත භාවනාවේ ගුණ ලැබෙන්න බෑ මේක. ලැබෙනවා නම් විපස්සනාවේ ගුණ ලැබෙන්න. එතකොට ප්‍රශ්න ටික හුඟාකේ යට අහක් වෙයි නේද දැන් හිට වෙනකොට.
නෑ හෙට වෙන ඒවා හයිබෝ කර මට කරන්න දෙන්නේ තේරුණේ ඔය ඔය ත්‍රිත්‍රි වෙන්න ඕන එතකොට ප්‍රමාණවත් වෙනවා ඒක අපි බලමු ඊගා ප්‍රශ්න මෙහෙම ලියලා තියෙනවා සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවක් කරගෙන යන විට සක්මන ටිකෙන් ටික මන්දගාමි වේ මේ ටිකෙන් ටික වේගය හොඳටම අඩු වේ පය පොළවේ වැදෙන ආකාරය හා ගමන ලියලා තියෙන තීරණ භාෂාවේ ස්ලෝ මෝෂන් තත්ත්වයක් වේ දෙනවනේ ඒක හරි නෑ ඒක කාටත් තේරෙන්නේ දෙයක් දීලා ඊට පස්සේ සක්මන් භාවනාවට සැකසුණු පරිසරයක මිනිස් භාවනා කරන විට කකුල් බර වී තවදුරටත් කකුල ඔසවා ගත නොහැකි තත්ත්වයක් ඇති වේ එවිට ගමන නවතා එක තැනකම සිටගෙන සිටිමි සක්මනට හිත යොමු කර පාරේ ඇවිදින විටත් බොහෝ විට මේ සිදුවේ සාමාන්‍යයෙන් පාරේ ඇවිද යා නොහැකි ලෙස මෝෂන් වන විට හිතාමතාම සක්මනින් හිත බැහැර කර ඇවිද යමි මෙහිදී මා කළ යුත්තේ කුමක්ද කියලා යහන් දැන් මේ මේක එක්කෙනෙන් ලියලා තියෙන්නේ මෙහෙම වෙච්ච කවුරු හරි තව ඉන්නවා ලියපු එක්කෙනා හැර ඉගෙන දැන් තේරුණානේ මොකද්ද වෙන්නේ කියලා. ඒක සක්මන් කරන්න පටන් ගන්නවා. කරගෙන යනකොට මොකද වෙන්නේ වේගය අඩු වෙනවා. අඩු වෙලා දැන් මෙයාගේ தත්ත්වය සෑහෙන භයානක தත්ත්වයක්. අඩු වෙලා ඇවිද ගන්නත් බැරුව යනවා. කකුල් බර වෙලා ඇවිද ගන්නත් බැරුව යනවා කියලා නේ තියෙන්නේ. අවධානේ තියෙනවා එහෙම தත්ත්වයක්. මේ එහෙම තමයි ලියලා තියෙන්නේ. මේ ලියලා තියෙන්නේ මෙහෙම සක්මන් භාවනාවට සැකසුණු පරිසරයක මෙලෙස භාවනා කරන විට කකුල බර වී තවදුරටත් කකුල ඔසවාගෙන ගත නොහැකි තත්ත්වයක් ඇති වේ. එවිට ගමන නවතා එකම තැනම හිටගෙන සිටිනු. ඒ කියන්නේ බැරි වෙනවා කියනවා. දැන් මේ මේක ඇත්තටම සමත භාව මේ සක්මන් භාවනාවේ ලැබිය යුතු දෙයක් නෙමෙයි. මෙතන මොනවා හරි යාගේ තියෙනව වැරද්ද. භාවනාව කරන එකේ වැරද්දක් තියෙනවා. මෙහෙම වෙන්න බෑ. තේරුණා නේද? මෙයා මේ දැන් මූලික වැරද්ද තමයි මේ ඇයි වේගය අඩු වෙන්නේ? දැන් එකක් මේකේ වේගය අඩු වෙලා ගිහින් නේද අවසානයේ කකුල උස්ස ගන්න බැරි වෙන්නේ. එහෙනම් මේ වැරද්ද හදන්න තියෙන්නේ වේගය අඩු වෙන තැනදී. තේරුණා නේද? මේක වෙන්නේ දැන් මෙයා මෙහෙම වෙන්න පුළුවන් කීප අවස්ථාවක. එකක් තමයි දැන් මූලිකව හුඟක් භාවනා කරපු කෙනෙක් වුණත් මේ තත්ත්වයක් වගේ එකක් බලෙන් ඇති කරගන්න පුළුවන්. තේරුණානේ? ඒ බලෙන් ඇති කරගන්න නම් එයා උත්සාහයෙන් සතිය පවත්වන්න උත්සාහ ගන්න ඕනේ. තේරුණානේ? දැන් නිකන් හිතන්න දැන් කකුල බිම වදින එක දැන් අපි කමටහනේ තියෙන්නේ උපදේශ කකුල බිම වදිනකොට වදින මොහොතේ අවධානය තියන්න. මේ සෝ මෝෂන් කියන එක එන්නේ කොහොමද? දැන් බිම කකුල බිම වදිනකොට අවධානය තියන්න ඕනේ කකුලයි පොළොවයි ස්පර්ශයට. දැන් වදින්න කලින් දැන් මෙහි ඉඳලා කකුල පොළොවේ වදින එකට මාන බලන එකට අවධානය තිබ්බ මොකද වෙන්නේ? මෙයා කියන දෙ වෙන්නේ දැන් මෙයා කකුල බිම දියන්න හදන්නේ බිම වදින වෙලාවේ අවධානය තියන්න නෙමෙයි තේරෙනව නේද අර ගව්වක් ඉඳලා අමුද ගහගෙන මුහුදට ගව්වක් තියා අමුද ගන්න දැන් එහෙම යන කකුල දැන් වදි කියලා මෙහෙම අවධානය දෙනවා දැන් මොකද වෙන්නේ දැන් ඕකට කාලයක් ගත වෙනව නේද ඕකෙන් නේද වේගය අඩු වෙන්නේ
මේක වැරදි. තේරෙනවා මෙයාගේ භාවනාව සක්මන භාවනා කිරීම වැරදි. දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්න මෙතෙන්දි මෙහෙම දේවල් කරන්න බෑ. දැන් මෙයා මේ විදිහට කරනවා කියන්නේ දැන් එයාගේ සාමාන්‍ය මිනිහෙක්ගේ සාමාන්‍ය වේගයක් තියෙනවා ඇවිදින. ඒ වේගය රඳාපවතින්නේ එයාගේ පුරුද්දක් අනුව. පුරුද්දට බලපාන්නේ දෙකයි. එකක් එයාගේ බර, අනික උස. ඕක අනුව නේද ඇවිදින එකේ වේගයේ සීමා වෙන්නේ. නැතොත් නෑ. ඒක තමන්ට ආවේනිකයි. ඒක කාටව උගන්නන්න දෙයක් නෑ. දැන් තමන්ගේ ඇඟට අපහසුවක් නැතුව ඇවිදින වේගය තමයි සක්මනට සුදුසු. තේරුණා නේද? එකක් දැන් මෙහෙම වෙලා තියෙන්නේ අනුන් සක්මන් කරන දිහා හොරෙන් බලා ඉඳලා ඒක කොපි කරන්න ගියාම මේක වෙනවා. දැන් කවුරු හරි දැන් බලා ඉන්නවා කම්මැලි කමට බලා ඉන්නවා අනික අය සක්මන් කරන දිහා. දැන් එක එක අස්වැය වගේ දුවනවා. තේරුණා නේද? ඒ තව එක්කෙනෙක් පාත්‍ය වගේ අර අර මං කියන විදිහට යනවා. දැන් ඕක කොපි කර දැන් එක්කෙනෙක් ඉඳගෙන බලා ඉන්නවා ඕක දිහා. දැන් බලා ඉන්න එක බලනවා ටිකක් අර අස්සය වගේ කරලා. තේරුණා නේද? නැන්න පාත්‍ය වගේ ගිහිල්ලා. අවසාන ඵලයේ මේවා තමයි. තේරුණා නේද? එකක් කොයි කාරේ දැන් මෙයාට පිටිලා තියෙන්නේ පාත්‍රකම. තේරුණා නේද? යා කියනවා ඒක මම සක්මන් කරා කියලා. දැන් පාත්‍යේ කැවිදින විදිහට මිනිහේ කැවිදින එක සක්මන් කිරීම නෙවෙයි. තේරුණා නේද? එහෙම නැතුව ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේක කමටහනට ඕන ටික කරන්න. මොකද්ද කකුල බිම් වදිනකොට අවධානය දෙන්න එච්චරයි. ඒකෙන් පස්සෙත් ඕන්නේ අපිට මොකක්ද ගැන හිතන්න. කකුල බිම් වදින්න ඉස්සෙල්ලත් අවධානයක් තියන්න ඕනේ. තේරුණා නේද? ඔන්න ඔහොම හැදුනොත් මෙහෙම එකක් වෙන්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. තේරුණා නේද? දැන් බැරි වෙලා හරි මෙහෙම කරගෙන අපි හිතමු කොහොම හරි භාවනා කරලා දැන් මෙහෙම කරාට මුල ඉඳලාම භාවනාවේ ප්‍රගතිය ලැබෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්. අපි හිතමු කය ඔහොම ඉස්සෙල්ලා හොඳින් භාවනා කරලා කයේ ධාතු ගුණ ඉස්මතු වෙනවා. තේරුණා නේද? ඉස්මතු වෙලා ඒවට ඇලින් ගැටින් නැතුව භාවනා කරලා පුරුදු වෙනවා. එහෙම ඉන්නකොට නිරාය ඉබේම පෙළක් වෙනාට වේගය වැඩි වෙනවා, ඉබේම අඩු වෙනවා. තේරුණා නේද? ඒක වෙන්න පුළුවන්. ඒක වුණාට හැබැයි ඒක දිගටම පවතින්නේ. ඒ කියන්නේ ඇවිද ගන්න බැරි වෙන තරමට කකුල් බර වෙලා මෙහෙම භාවනාව ඇවිද නවතින තරමට ඉන්නේ. ඒක වෙන්නේ අර තමන්ගේ දුක දුකේ ස්වરૂපේ කයෙන් දැනෙන අරමුණට ඇලීම් ගැටීම් වල අඩු වැඩි වීම මත වේගය වැඩි වීම හා අඩු වීම. තේරුණා නේද? නෑ. එහෙම නැත්නම් ශරීරයෙන් දැනෙන ඇලින් ගැටීම් වල ස්වરૂපයට මනසින් එන මතකී ඇලින් ගැටීම් ටිකක් එනවා. මතක් දැන් ඔයගොල්ලෝ දන්නේ නැතුවට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කියන එකේ තේරුම ඕනම දෙයක් දැන් මතක් වෙන්න හේතුවක් තියෙනවා. දැන් අපිට අහේතුකව මතක් වෙන්නේ නැහැ මොකෝ. තේරුණා නේද? දැන් පේන එකෙත් පේන එකෙන් අපිට තීන්දු ගන්න හේතුවක් තියෙනවා. මේක හොඳද නරකද කියලා තීන්දු කරන්න හේතුවක් උඩ. තේරුණානේ? එතකොට කයෙන් එන අරමුණේ ඇලීම් ගැටීම් තිබුණොත් ඒක අල්ලගෙන මතක් වෙන අරමුණත් ඇලීම් ගැටීම් තියෙන අරමුණක් වෙනවා. තේරුණානේද? ඒ කියන්නේ කයෙන් එන අරමුණට ගැටුණොත් මතක් වෙන්නේ ගැටින්න අරමුණක්. කයෙන් එන අරමුණට ඇලුනොත් ඊගාවට මතක් වෙන්නේ නේ ඇලෙන අරමුණ. ඔබ හේතුඵල ධර්ම. දැන් මේ විදිහටමයි කායික අරමුණකට පස්සේ මනෝමය අරමුණක් එනවමයි. මේ මනස කියන එක කයෙන් එන අරමුණට පස්සෙත් එන්න පටන් ගන්නවා. ඕන නම් දැන් ඊගාවට කයෙන් එන අරමුණට ආය අවස්ථාවක් දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ කය නෙමෙයි මනස. තේරුණනේ? ඒවා ධම්ම නියම. ඒවා වෙනස් කරන්න බෑ ඔයගොල්ලන්ට. ඒවා ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට තව විදිහක් තියෙනවා. දැන් කයෙන් එන අරමුණ දුර්වල නම් ඊට වැඩිය ඇහෙන් එන අරමුණ ප්‍රබලව නම් ඇහෙන් එන අරමුණ බදාගන්න එකත් මනසට කරන්න.
එතකොට කයෙන් එන අරමුණ විදි කරලා දාන්න පුළුවන්. තේරුණා නේද? මෙහෙම බලයෙන් යුක්තයි මනෝ ඉන්ද්‍රිය. තේරුණා නේද? දැන් ඒ බලයෙන් ඔය සක්මන් කරනකොට එහෙනම් මොනවද මුලින්ම වෙනවා ඇති? දැන් ඔයගොල්ලෝ දැන් ආධුනිකයෙක් ඔය භාවනා කරන්න ගින් ඉස්සරම සක්මන් කරන්න ගියාම මොනවද භාවනාව කරගන්න බැරි වුණ හේතු මොනවද? දැන් කකුල බිම වදිනවා, අවධානය තියනවා, බෙලක් වලට මග ඇරෙනවා. මග ඇරෙන හේතු බෙලක් වල ඇහැට පෙනීම හේතුයි. පේන දේ අනුව මග ඇරෙනවා. පේන දේ ලොකු වෙනවා ඇහැට. තමන්ට අර කමඨහනේ සතිය පවත්වන එක ලොකු නෑ. තේරුණානේ? මනස ලොකු කරගන්නවා පේන දේ. මනස ලොකු කරගන්නවා ඇහෙන දේ. එතකොට මොකද වෙන්නේ? කමඨහන ගිලිනවා. එහෙනම් කාලයක් පුරුදු වෙන ඔය ධාතු ගුණ තේරුණා වගේ මට්ටමකට භාවනාව ගියාම තියෙන විශේෂත්වය මොකක්ද? මනස දපණි වැටිලා කයට. කයෙන් තේරෙන එක නොසලකා ඇහැට යන්න බෑ ලේසියි. යනවනම් ඒක අමුතු යෑම. තේරුණානේ? දැන් කයෙන් තේරෙන අරමුණ ප්‍රබලයි, මනසට අතහරින්න බෑ. කය ඇහැට යන්න බෑ එකපාරට. කනට යන්න බෑ. පේනවා තමයි. පේනුණාට බලයක් නෑ. තේරුණානේ? දැන් ඕක තමයි පුහුණුවේ මූලික දේ. එහෙම නැති ඔයගොල්ලන්ට ඔය පාතිහාරය ලැබිලා හරියන්නේ නෑ මේක. ඕක තමයි පාතිහාරය. එතකොට කායික අරමුණ ප්‍රබලයි දැන්. දැන් එන්නේ එතනින් පස්සේ එහෙනම් කායික අරමුණට දපණේ වැටෙනවා මනස. තේරුණානේ? ඊට පස්සේ තමයි මන ඔය ගොල්ලන්ගේ හොඳ හොඳ දෙල්ලන් ටික ඉන්න පටන් ගන්න. දැන් එතනින් පස්සේ ගැටලු තියෙන්නේ. ඇයි? දැන් කයෙන් එනවා අරමුණ. ඒක ධාතු ස්වરૂපයක්. ඒ ධාතු ගුණයට ගැටෙනවා. ගැටෙනකොටම එන්නේ මොනවද? මනසින්. න්‍යාපාදේ නෙවෙයි. මනසට එහෙම එකපාරට ඕවගේ ඉන්නේ නැහැ. නෑ, එහෙම ගැටීමේ අත්දැකීම් වල අතීත අත්දැකීම් මම මතකයි. හැම වෙලෙම මනස කරන්නේ ওই ව්‍යාපාදේ හදන්නේ පස්සේ. තේරුණානේ? ඉස්සෙල්ලා ගෙහින්නේ අත්දැකීම්. දැන් ඔය තේරෙන්නේ කොහොමද? දැන් මූණේ ධාතු ගුණයක් තේරෙනවා. ඒකට ගැටෙනවා. ගැටුනම මනස ගෙහින්නේ අතීතයේ මధుර කාපේක. මතකයේ ගියෙන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මතකයේ දැන් සංඥාව නෙමෙයි ප්‍රබල, වේදනාවයි. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ට මදුරුව දැන් ලංකාවේදී මදුරුව කාපු එකක් මතක් කර හැකි. ඒක මතකයක්. ඒ මතකයේ තියෙන්නේ සංඥාව ප්‍රබලයි, වේදනාව දුර්වලයි. තේරුණනේ? එහෙනම් මදුරුව කාව්‍ය එක මතක් කර හැකි, කතා කර හැකි, කවි ලිහිය හැකි, දින්දු ලිහිය හැකි කිසි දෙයක් නැහැ. තේරුණනේ? හැබැයි දැන් කය ප්‍රබල වෙච්ච දැනක මොකද වෙන්නේ? කය ධාතු ගුණනේ තේරෙන්නේ නැහැ. මූණේ කම්මුලේ ධාතු ගුණයක් තේරෙනවා. ඒකට ගැටෙනවා. ගැටුනාම දුක්ඛ වේදනා. ඒ එහෙනම් කම්මුලට සම්බන්ධ දුක්ඛ වේදනාවක මතකයක් ගේන්න ඕනේ මනෝ ඉන්ද්‍රිය. එහෙනම් හේතුඵල නෙමෙයි. නැතුව දැන් මේ ධනිස්සට සම්බන්ධ දුක්ඛ වේදනාවක් ගේන්න බෑ මනසට. තේරුණානේ? ධාතු ගුණයේ තේරිච්ච තැනට අදාළ අත්දැකීම් ගේන්නේ. මොනවද ඉතින් තියෙන්නේ? මදුරෝග ආපව, කුම්භිය විද්දේව, ඔන්න ඔය වගේ විකාර ටික. තේරුණා? ගේනකොට ප්‍රශ්නේ තියෙන්නේ ගේනකොට සංඥාව නෙවෙයි මේකේ ප්‍රබල වේදනාවයි. එතකොට දැනෙන්නේ මధుරව කනවා. දැන් ඔය ධාතු ගුණ ලෙඩ වගේ දැනුමට දැනෙන්නේ වේදනාවයි. තේරුණා නේද? ඉතින් ඒකට මල මුත්‍රා පරීක්ෂා කර කර රටපුර හැදින්. තේරෙන්නේ ධාතු ගුණ. ඒ දෙ ඒකට තව උදව් වෙනවා අර අසුබ භාවනාව. එතන කරපු වංචාව. ඒ දෙතිස් කුණප අසුබයි කියලා හිතලා අර පාට ගාපු අය.
තව තව තමන් අමාරු වෙලා යනවා. එයි ඩබල් වෙනවා. තේරුණා නේද මෙතන තියෙන වෙනස? ඒකෙන් මේ මේ ඉගෙන ගන්න මේ ඔය තීන්ත ගන්න එපා කියන කතාවක් නෙමෙයි මම මේ තීන්ත ගාවේ අසුභ භාවනා කරන්න එපා කියන. ඒකේ බලන්නේ නැහැ කිය. තේරුණා නේද? දැන් කොහොම හරි මෙහෙම මතකයක් ගේනවා. මෙහෙම දෙයක් වෙනවා. දැන් ඔහොම ඔහොම දෙවට හේතුඵල ධර්මානුව ඒ ධාතු ගුණ ඉස්මතු වෙනවා. ඒක තේරෙනවද දැන් මොකද්ද වෙන්නේ කිය? දැන් මෙයා අහන්නේ එහෙම වෙලා දැන් එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවා අර මුලින් භාවනාව අර පාත්‍ය වගේ වෙන්නේ වෙන කතාවකින්. ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් ධාතු ගුණ සිවුම් වෙච්ච කෙනෙකුට ඔහොම තේරිච්ච කෙනෙකුට දැන් අධික ලෙස දැන් ධාතු ගුණයකට ගැටෙනවා නම් එතකොට මනස ගේන්නේ මොනවද? මොනවා හරි ගේන්න ඕනේ ගැටුම් මත කියන්නේ. ඒ කියන්නේ වේදනා ස්වරූපයෙන් මේ දුක් වේදනා මතක ගේනවා. එතකොට ඒ ගැටුම් අඩුණා. අඩු නම් එහෙම ගේන ප්‍රමාණය අඩු වෙනවා. තේරුණා නේද? දැන් ওই ධාතු ගුණ සිවුම් වෙන මට භාවනාව ගියාම භාවනාවේ බලය තියෙන්නේ භාවනාවට අවශ්‍ය කරන ගුණිය ඔයගොල්ලන්ට කමටහර බලගතු වෙන්නේ නැමෙන හන්දි අනුවයි. හන්දි ප්‍රමාණය අනුව. තේරුණා නේද? දැන් එතකොට හයියෙන් ඇවිදිනකොට නැමෙන හන්දි ප්‍රමාණය වැඩිද එක කාලයකට ගත්තොත්? දැන් මිනිත්තුවක් ගත්තොත් මිනිත්තුවකදී හන්දි නැමෙන ප්‍රමාණය හයියෙන් යනකොට වැඩි. හිමින් යනකොට අඩුයි. දැන් මෙන්න මෙහෙම කවුරු හරි දැන් මම මේ කියන සිද්ධිය තේරුම් ගත්තොත් Tamanට අත්දකින්න පුළුවන් දෙයක් කියන්නේ. ධාතු ගුණ ඉස්සර භාවනා කරනකොට තේරිච්ච කෙනෙක් නා. ඒවට ඇලෙන්නේ ගැටුම් නැතුව භාවනා කරගෙන ගිය කෙනෙක් නා. තේරුණා නේද? කාලයක් තිස්සේ භාවනා කරනකොට තමන් දන්නේම නැතුව වේගය අඩු වෙයි. තමන් දන්නේම නැතුව වේගය වැඩි වෙයි. තමන් හිතලා කරන එක නෙමෙයි ඒක. මේක වෙන්නේ හේතුඵල ධර්මයට. මොකද්ද හේතුඵල ධර්ම? කයෙන් එන අරමුණු වලට ගැටෙන ප්‍රමාණය වැඩි වුණොත් මනසෙන් මතක් කරන ගැටෙන ඒවා වැඩි කරනවා. ඒ ටික අඩු කරගන්න හන්දි නැමෙන ක්‍රියා වැඩි කරගන්න. ඉබේ. ඒක තමන් කරන එකක් නෙමෙයි. හන්දි නමන ක්‍රියා වැඩි කරන්න ඇවිදින වෙලාවක වේගය වැඩි වෙනවා. තේරුණා නේද? එතකොට කයෙන් එන ධාතු ගුණ වලට ඇලින් ගැටින් අඩු වුණොත් මනසින් මොකක් ගේන්නේ? ගැටින් ඇලින් ඒවා. එහෙනම් සාමාන්‍ය වාත්‍ය වගේ ඇවිදින්න පුළුවන්. තේරුණා නේද? මේක මෙයාගේ ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි. මෙයා කියන්නේ එහෙම කතාවක් නෙමෙයි මෙයා නවතිනවා කියලා. මම මේ කියන තැනදී නවතින්නේ නැහැ. එයා දන්නේ නැතුව වේගය පාලනයකින් තොරව අඩු වැඩි වෙනවා. අඩු වෙනවා විතරක් නෙවෙයි වැඩිවීමක් වෙන්න පුළුවන්. දැන් තේරුණාද එහෙම ප්‍රායෝගික අවස්ථා ඇවිදින් තියෙනවා කියලා. දැන් ඒක ඇවිදිනකොට විතරක් නෙවෙයි මේ தත්ත්වය වැඩක් කරන්න ගියත් වෙන්න පුළුවන්. වේගයෙන් ඒ වැඩ කරන්න පුළුවන්. වේගය අඩුවෙන් කරන්න පුළුවන්. තේරුණා නේද? දන්නේම නැතුව කරන වැඩක් කරනකොට වේගය හයියෙන් වැඩ කරන ගතිය එක පාට එන්න පුළුවන්. ආය අඩු වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඒකයි අර ඔය මේ ධාතු ගුණ සිවුම් වුණාම ඔයගොල්ලන්ගේ කමටහන හරක වගේ ඇවිදින එකයි වැඩ කරන එකයි කියලා කියන්නේ. හන්දි නැමීම තමයි කමටහනට උදව් වෙන්නේ. නැතුව හන්දි නැමෙන එකට සතිය පැවැත්වීම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඕන එකක් කරන්න හදන්නේ බොරු සතියක් ඒක ඇතුළට ගහන්න යනවා. ඒක මහා දුකක් වෙනවා. තේරුණා නේද? අර පාත්‍ය වගේ මුලින් ඇවිදින්න ඇයටත් වෙන්නේ මේ කකුල බිම තියෙන එකට වැඩියෙන් සතිමත් වෙන්න ගිහිල්ලා කරගත්ත විකාරයක්. එහෙම නැහැනේ. එහෙම කිව්වේ නැහැනේ. කමටහන තියෙන්නේ කකුල වදිනකොට සතිය තියන්න. මේක කකුල පාච් කරනකොට සතිය තියෙන විදිහවත් උස්සනකොට සතිය තියෙන විදිහවත් භාවිතා කරන්න බෑ. ඔන්න ඔය වැරද්ද නොකරනෝ නම් මේ මෙයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මම මේ ප්‍රශ්නෙට එක්ක කිව්වේ භාවනාවේ දියුණුව තත්ත්වයකත් මේක වෙන්න පුළුවන්. එතන වැරද්දක් නැහැ. තේරුණා නේද?
දෙනෙත් පියාගෙන සක්මන්බ කිරීම භාවනාවේ අංගයක්ද? නෑ නෑ. ඒ භාවනාවේ අංගයන්නේ අඬු කඩා ගැනීමේ අංගය. තේරුණනේ. ඒ ඇහැවාගෙන ඇවිදින්න ගියාම අතපය වැඩිලා වැටි. ඒ කියන්නේ කවුරුවා මේ ඇස් වහගෙන භාවනා කරන්න බැහැ බැයි ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති සක්මන් කරන්න ගියාම ඇස්වල යමක් වෙනවා. වැහෙනවනේ මොකද්ද වෙන්නේ? ආව අඩවම් වෙනවා. ඒ කියන්නේ වැඩි ඈත බලන්නේ නැතුව ළඟම බලන්නේ නැතුව යම්කිසි තමන් ඒක පුරුදු වුණත් නැතත් අපේ පිහිටීමක් තියෙනවා. ඒ කියන්නේ අඩි 6ක් විතර ඉස්සරහා පේන මට්ටමට අඩවම් වෙනවා. ආ ඒක මේ මෙහෙම ලියලා තියෙනවා. නින්ද පිළිබඳ වහන්සේ කරුණු දෙකක් පැවසුවා. මා තේරුම් ගත්තේ මෙසේයි. 1. සක්මන් භාවනාවේ ඉතිරි නීවරණ යටපත් වූ විට තීන මිද්දය බලවත් වෙනවා. එය සරල උපක්‍රම වගේ යටපත් කරගත හැකියි. නැගින් දැන් මෙම ආධුනිකයේ සක්මන් භාවනාවේ ඕනම භාවනාවක් කරන්න ගියොත් නිදිමතේ එන්නේ නම් ඒ භාවනා කරන භාවනා ක්‍රමයේ තුලින් කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ හතර යටපත් වුණ මොහොතයි. ඒක හරි. තේරුණා නේද? ඒකට දැන් ඒක එය සරල උපක්‍රම වලින් යටපත් කරගත හැකි කියලා මෙයා ලියලා තියෙනවනේ. ඒකට ලකුණු දෙන්න බෑ. මොකද ඒක සරල දෙයකින් කරන්න බෑ බැරි වෙන්න ඕනේ. මොකද මේ නීවරණ යටපත් කරනවා කියන එක දැන් පස්සෙනේ නීවරණේ එකයිද තියෙන්නේ මෙතන. ඕක යටපත් කරන එක තමයි අමාරු. සරල දෙයකින් බෑ. තේරුණා නේද? ඒක සමත භාවනාව නම් මෙතනින් නවත්තන්න විශාල පරිශ්‍රමයක් ගත කරන්න ඕනේ. එතකොට ආනාපාන සති භාවනාව වාඩි වෙලා කරනවා නම් මේකෙන් මෙතෙන්ට ආවොත් ලේසි වෙන්නේ නැහැ. තේරුණා නේද? සක්මන් භාවනාව වුණත් ලේසි නෑ. ඒක හින්දා මේ සරලයි කියලා ගන්න එක වැරදි කියන එකයි මං කියන්නේ. එතකොට මේ අදහසේ අනිත් ටික හරි එකක් වැරදි. ඊට පස්සේ ලියලා තියෙනවා 2. සක්මන් භාවනාවේ මුලින්ම නිදිමතක් එනවා. එයද සරල උපක්‍රමයක් යට මගින් යටපත් කර දිගටම භාවනා කරගෙන යන විට ශාරීරියේ ධාතු ගුණ වැටහෙනවා. ඊට පස්සෙ තද නිදිමතක් ඇතිවිය හැකි. එය අතීත කර්ම විපාක නිසා සිදුවන්නක්. සරල ක්‍රමවලින් යටපත් කළ නොහැකි කියලා තියෙනවා. මා ඊගහට අහනවා මා තේරුම් ගත් ආකාරය හරිද? ඊගහට අහනවා මේ විපස්සනා භාවනාවේදී එන දෙවන නිදිමත නීවරණයක් නොවේද කියලා. දැන් එතන සරල කියන කතාව අතෙන්දි වැරදි කියලා කිව්වනේ. දැන් ක්‍රම මේ තීන මිද්දිය නිදිමත ගතිය දෙයාකාරයෙන් එන එක භවනාවේදී ඇත්තා. තේරුණා නේද? ආධුනික මට්ටමේදී අපි කියවන විදිහට අලුත් කෙනෙක් සක්මන් භාවනාව කරනවා නම් ඒ කියන්නේ කවදාවත් සක්මන් භාවනාවක එයා කරලා නැති වෙන්න ඕනේ අලුත් කෙනෙක් කියන එක. එයාට මුලින්ම කමඨහනේ සතිය පවත්තලා මෙහෙම අඩිය කකුල බිම වදින එකට අවධානය දීලා ටික වෙලාවක් කාලයක් භාවනා කරනකොට මේක ඉතින් මිනිත්තු ගාණක්කින් කෙනෙකුට එන්න පුළුවන්. දවස් ගාණක් කරලත් එන්න පුළුවන්. තේරෙනවා නේද? එහෙම නැත්නම් මාස ගාණකින් එන්න පුළුවන්. එයා පුහුණු වෙන ක්‍රමය අනුවයි මේ මුල් අවස්ථාව උනත් උදා වෙන්නේ. එයාට ඔය කියන විදිහ නිදිමත ගතිය එනවා. එතන දැනෙන්නේ දැන් ඇවිදින හින්දා නිදිමත දැනෙන්නේ ඒ පුජ්‍යලයට ආවේනිකවයි. විසි වෙනවා වගේ, එහෙම නැත්නම් ඇඟට පණ නැහැ වගේ, අඩිය තියෙන තැන තිබ්බ වෙන්නේ නැහැ වගේ, ඔන්නේ වගේ ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික එහෙම වුණාම යා අපි කිව්ව විදිහට ඉතින් ගණන් ගන්න නැතුව පුළුවන් තරම් කරනවා. බැරිම නම් ඇවිදින්න, සක්මන් කරන්න බැරි නම් ටිකක් වෙලා එක තැන ඉඳලා ආයෙ කරනවා. ඔහොම කරපුවාම කාලයක් එහෙම දෙපාරක් තුන් පාරක් කරනකොට නිදිමත ඉක්මවනවා. නිදිමත ඉක්මවපුවම ධාතු ගුණ ඉස්මතු වෙනවා. එතකොට මෙයා කියන එක ඇත්ත. තේරුණා නේද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ දැන් සක්මන් භාවනාවේදී
ඔය විදිහට නිදිමත ආධුනිකයෙක් නිදිමත ඉක්මෝලා පළමුවෙන් ලැබෙන ධාතු ගුණය ශරීරයෙන් කොහෙන්ද තේරෙන්න ඕනේ? මුලින්ම තේරෙන්න ඕන. ඔව් දැන් යටිපතුල් වලට ආසන්න. එක්ක යටිපතුලේ නැත්නම් ඊට ආසන්න ශරීර කොටස. නමුත් භාවනා කරන ඔක්කොටම ඕක වෙන්නේ. ඒ තේරෙන්නේ නැතුව නෙමෙයි, තේරෙන එක හඳුනගන්න බෑ. තේරුණා නේද? ඒගොල්ලෝ කාලයක් අර අර සීමාව ඉක්මවල භාවනා කරනවා. ඒගොල්ලන්ට ওই ධාතු ගුණ තේරෙන්නේ සමහර විට ධනිස්සේ, එහෙම නැත්නම් කකුලක එක කකුලක කොටසක, අතක කොටසක, නැත්නම් මූණේ, කොන්දේ, ඔන්නේ වගේ තැනක දක්වා විහිදිච්ච එකක් තේරෙන්නේ. තේරුණා නේද? හැබැයි මතක තියාගන්න, කවදාවත් දැන් කොන්දේ හරි කකුල අතක ඇඟිලි වල හරි ශරීරයේ ඔළුවේ හරි බෙල්ලේ හරි ධාතු ගුණ තේරෙන්නේ බෑක් මම භාවනාදී කකුලේ තේරෙන්නේ නැතුව යටිපතුල වලට ආසන්න තැනක තේරෙන්නේ නැතුව එළෝ තේරිච්ච එක හඳුනගන්න නැතුව වෙන්න පුළුවන්. ඔන්න දෙකේ වෙනස. හරි. එතකොට එහෙම වෙලා අපි හිතමු දැන් කවුරු හරි දැන් මෙයා කියන විදියට දැන් එතනින් පස්සේ භාවනා කරනකොට එයාට නිදිමත එනවද සක්මන් කරනකොට? ඈ දැන් නිදිමත ඉක්මෙව්වා නෙමෙයි. ඔව් නිදිමත සක්මන් කරනකොට එන්නේ. තේරුණානේ? දැන් අමෙන එවෙන් එනවා. දැන් එයාට ඇවිදින්න සක්මන් භාවනාව කරනකොට නිදිමත ගතියන එන්නෙම නෑ. නිදිමත වෙලාවටත් ඇවිද්දම නිදිමත නැති වෙනවා. ඔන්න ඔක තමයි මුලදී තියෙන ගුණය. හැබැයි ඉඳගෙන ඉන්නකොට නිදිමත එන්න පුළුවන්. තේරුණානේ? මේ නිදිමත අහක් කරනවා කියන්නේ ඇත්තටම මේ නීවරණ අහක් වෙන්නේ මුළු උප්පත්ති ඉන්ද්‍රිය වලින්ද කයෙන් එන අරමුණින්ද? දැන් මේ අපි කියන කතාව බලපාන්නේ කයෙන් එන අරමුණ. තේරුණානේ? දැන් නීවරණයටපත් වෙනා නෑ. දැන් පංචේන්ද්‍රියම මේ කයෙන් එන අරමුණේ ඒකත් කමටහනට අදාළ අවස්ථාවේ විතරයි. තේරුණානේ? මේ කෙනාටත් දැන් චිත්‍රපටි බලන වෙලාවට නිම්බියයි නැතු දැන් අමුතු බොරු හදන්න බෑ. මේකත් පවතින්නේ නැහැ සක්මන් කරන වෙලාවට විතරයි. මේ නිදිමතේ ඉක්මවීම තියෙන්නේ ඒ ගුණයේ තියෙන්නේ සක්මන් භාවනාව කරන වෙලාවට විතරයි. තේරුණානේ? ඒක හැබැයි තව තව යනකොට කාලය සක්මන් වෙනුවෙන් අපි දැන් මුලින්ම සක්මන් කරන්නේ දැන් සතිය පවත්තලා හොමුම ටිකක් කරනවානේ. නමුත් දැන් පහුවෙන්න ඇවිදින ඕනම වෙලාව මේක අවලංගු වෙනවා. තේරුණානේ? ඔයගොල්ලෝ දන්නේ නැතුවට මේ සක්මණෙන් පුරුදු කරන මොනවහරි ගුණයක් තියද ඒ ගුණය ඇවිදින සෑම ඉරියව්වකටම පස්සේ නිකන් ලැබෙනවා. තේරුණා නේද? දැන් පස්සේ බොරුවට ඔය කියන්නේ මං දැන් ඇවිදිනකොට සක්මන් කරනවා කියන්නේ. ඇවිදිනකොට සක්මන් කරන්න ඕනේ නැහැ කවුරුව. සක්මන් කරනවා කියන්නේ මේගොල්ලෝ භාවනා කරනවා කියන එකනේ. සක්මන් භාවනා. ඒක ඉබේ වෙනවා. තේරුණා නේද? මේ නිදිමත ඉක්මෙව්වට පස්සේ ටික ටික ඇවිදින අඩියක් ගානේ මේක එකපාරට සෙනිකෝ එතන ඉඳලා පාතිහාරයක් වගේ හැම අඩියකටම එනව නෙමෙයි. ඇවිදින ඇවිදින්නේ වතාවක් ගානේ අරක පොඩ පොඩ දියත් වෙනවා. තේරුණා නේද? දැන් එහෙම වුණාම දැන් ඔයගොල්ලෝ උනත් බලන්න දැන් කෙනෙක් විනාඩි 30ක් දවසකට සක්මන් කරනවා. එතකොට විනාඩි 30ක් ඇවිද්දොත් කොච්චර අඩි තිබ්බැගිද අපිට? දැන් ඔයගොල්ලෝ ෆෝන් එහෙම දාගෙන අර දැන් මොකද්ද මේ ශරීරය ගැන හොයනකොට ඔය ඇවිදින්නේ දවසකට මෙච්චර බල්ලෙක් මෙච්චර ඇවිදින්න ඕනේ මිනිහෙක් මෙච්චර ඇවිදින්න ඕනේ කියලා කවුද කියන්නේ? නෑ බල්ලෝ හදන මිනිස්සු මෙච්චර ඇවිදින්න ඕනේ. තේරුණානේ? මේ ඇවිදින්න ඕනේ ඕගොල්ලෝ. ඔක දැන් මනින්න අර Google වගේ වෑන් හදලා තියෙනවා නෑ මොනවා හරි වැඩසටහන් සතියේට මෙච්චර report එක එනවා නේද? අනේ විනාඩි 30ක් ඇවිද්ද කොච්චර අඩියයිද? අඩි 2000ක් විතර. ආහරි එන්නේ 2000. එතකොට දැන් කමඨහණෙන් කරන්නේ මොකද්ද? අර අඩිය ගානේ දුක නැති දැන් හදන. තේරුණා නේද? දැන් මුලින් එහෙම නැහැ.
එතකොට දැන් අපි පෑ භාගයක් භාවනා කරනකොට ඉතින් අඩි 2000ක් යනවා නම් එක දෙයක් කිය හැකි. දැන් කකුල් බිම වැදුනේ අඩි 2000 වතාවක්. 1000 වතාවක් කියන්නකො. ඒ 1000 වතාවේ අවිජ්ජා දෝමනස නැති කරනවා. දැන් පොඩි කියලා දිහිතන්න. ඒක ප්‍රබලයි දැන්. ඒකයි අර මනස මනෝ ඉන්ද්‍රිය මේ කාය ඉන්ද්‍රියට පස්සේ වහල් දෙන්නේ. දැන් මෙතන බංකරයක් මෙයා හදන්නේ මේ කයින්. ඒ බංකරේ දුක නැහැ. තේරුණා නේද? ඒක එක්ක අනික ඉන්ද්‍රිය වලට ගනුදෙනු කරන්න බැරුව යනවා පස්සේ. මෙයා ප්‍රබලයි. ඒ දුක නැති තැන ප්‍රබලයි. දුක නැති තැන හඳුනගන්න එක ප්‍රඥාවේ ගුණය. එහෙනම් ප්‍රඥාව වැඩි. තේරුණා නේද? මේක අත්හරින්නේ නැහැ ආයිගාවට. කොච්චර හරි කැමති ඇවිදින්න. තේරුණා නේද? ඒකින්ද ඔයගොල්ලන්ට වැඩික මුලින් හැදුනට පස්සේ බලන්න දැන් ඔන්න මුලින් සක්මන් කරනවා. ඒක පෑ භාගයයි. ඔය ඉතින් දුක නැති තැන ඔහොම ටික ටික අපි තියන අඩි 2000ම මුළු අඩි ගානටම මුලින් එන්නේ නැහැ නේ මේකේ. එතකොට යම්කිසි ප්‍රතිශතයකට එනවා කියන්නේ. ඊට පස්සේ ඒ ගානට ඔයගොල්ලෝ දන්නේ නැතුව ගේ ඇතුලේ ඇවිදින ටික ඔහොම ඔහොම එකතු කරනවා. තේරෙනවද නේද? මේක මේ බලෙන් සතිය පවත් ගන්න එක ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා. ඉබේ කරගනියා. බලෙන් කරන්න අර පැය භාගේ භාවනා කරන්න. එහෙම කරපුවම ඇති. දැන් අරම එකතු කර කර එකතු කර කර යනවා. එහෙම බැලුවොත් පැය කීයක් ඇවිදිනවද? ගණන් කරන්න බෑ. තේරුණා නේද? ඒ ගෙදර දොරේත් ඇවිදිනවා. නෑ. ඒ එහෙම වෙලා තියෙද්දී මෙන්න මේ වගේ වෙනව නේද? ධාතු ගුණ තේරුණාම තේරිලා තියෙන්න ඕනේ. ඒක ඒ ලක්ෂණයක් තියෙන්න ඕනේ. එතකොට දැන් ධාතු ගුණයක් තේරිලා සක්මන් කරනකොට එතන තියෙනවා ඊට වැඩිය ප්‍රබල භාවනාවේ දියුණුව. විපස්සනා සමාධියේ වැඩිය මීමා. කොහොමද ඒක මනින්? දැන් මුලින්ම කමඨහණයෙන් කරන්නේ මොකද්ද? කකුල බිම වදින මොහොතේ අවිජ්ජා දෝමනස නැති කරනවා, දුක නැති කරනවා. තේරෙනවා නේද? ඊට පස්සේ කයෙන් ධාතු ගුණයක් තේරෙනවා කියන්නේ. තව ධාතු ගුණේ තේරිලා ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ. උදාහරණයක් විදිහට ඔළුවේ නිකන් කම්පනයක් වගේ තියෙනවා ඇවිදිනකොට. ඒ කම්පනය දැනි දැනි යනවා ඇවිදිනවා. තේරුණා නේද? එතකොට කකුල බිම වදිනකොටත් අවිජ්ජා දෝමනස නැහැ. ඒක කමඨහණින් ලැබීච්ච ඉස්සර ඵලයක්. අර ඔළුවෙන් දැනෙන කම්පන රටාවටත් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එතකොට තව එකක්. තේරුණා නේද? එතකොට ඊගමම අනිත් කකුල බිම වදිනකොට ආය අර ධාතු ගුණ මේ අකුසල් නැහැ. ඒ අතරතුර ධාතු ගුණ පහක් තේරුමු. ඒ කියන්නේ වං කකුල පොළවේ වදිනවා. එතකොට අකුසලේ නැහැ නේ දැන්. ඒකෙන් හින්දානේ ධාතු ගුණ තේරුණේ. නැත්නම් තේරෙන්න බෑ. ඊගාට ආයි දකුණු කකුල පොළවේ වදින්න පෙර කයේ එක එක තැන ධාතු ගුණ තේරුණා කියන්නේ මොකක්ද? ඒ තේරුණා එකයි මුලින්ම තේරුණා තමන් බය වෙන්න පුළුවන්, ඒ ගැටෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්. දැන් කාලයක් යනකොට ඇලින් ගැටින් නැතුව තේරෙනවනේ. එතකොට මොකද වෙන්නේ? දැන් පස් නැ ස්ථාන පහක තේරෙනවා. දැන් මං කකුල පොළවේ වදිනකොට තේරුණා ධාතු ගුණ නැහැ. දැන් තේරෙනවා එතන අවිජ්ජා දෝමනස නැහැ දැන්. මොකද ඒක මූල කමඨාන. මේක නැති කරලා තමයි ධාතු ගුණ තේරුණේ කවදාද? තේරුණනේ. දැන් ඊට පස්සේ දකුණු කකුල පොළවේ වදින්න පෙර ඒ කාලයේ අතරතුර ශාරීරියේ වෙනත් ස්ථානවල ධාතු ගුණ තේරුණා පස් තැනක. ධාතු ගුණ වර්ග පහක් තේරුණා. ඒවට ඇලුන් ගැටුන් නැහැ. තේරුණනේ. එහෙමනම් දැන් වම් කකුල පොළවේ වැදුනේ එක ආරමුණා අකුසලිය නැති. ඒක ඇලීම් ගැටින් නැති. දකුණු කකුල පොළවේ වදින එක අනික් අරමුණ දෙකයි. ඒ අතරතුර ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටිය එක පහයි. එහෙම පහක් කියලානේ අපි ගණන් හදාගත්තේ නිකන්. පහයි. එතකොට හතයි. එහෙනම් දැන් දුක නැති අරමුණු හතක්. තේරුණානේ. දැන් ඕක ධාතු ගුණ 100ක් විතර එන්න බැරිද? එක කකුලක් වදිනලා අනික් කකුල වදිනලා.
එහෙනම් දුක නැති අරමුණු 100ක්. තේරුණානේ? දැන් කොහොමද එතකොට අනික් ඉන්ද්‍රියකට බලයට එන්න පුළුවන්ද මේ වැඩේ කරමු? බැ. තේරුණානේ? අපි දන්නේ නැතුව මේවා තමයි බුද්ධ ඥානය කියන්නේ. අපිට ওই ඥාන නැහැ මොකක්වත්. අපිට තියෙන්නේ ඕක පාඩ කරන එක විතරයි. දෙතිස් කුණප පාඩ කරන ඥානය අපිට තියෙනවා. තේරුණානේ? දැන් මේ කරන්නේ බුද්ධ ඥානයට අනුගත වීම. මේකෙන් දුක නැති වෙන්නේ. ඔව් කුසලයේ විතරක් නෙමෙයි. මේක නිකං කුසලයක් නෙමෙයි. කුසලේ නා කාමාවචය දැන් තාලෙට සාදුරිය කියා පයින් යනකොට අර කටින පෙර හැරි එකක් කුසලියා. ඒ කුසලිය වගේ නෙමෙයි මේ. ඒ කුසලයේ තියෙන දුර්වලතාවය මොකද්ද? දැන් තාලෙට සාදුරිය කියා යනවා කටින පෙර හැරි. ඉතින් හරි සතුටේ හිනනවා. පිටිපස්සේ එක පෙරෙප්පු පෑවිවා. ඉවරයි. මේක අත්ක කුසලිය. නෑ ඒක තමයි කියන්නේ. එතකොට කොහොමද අර අවිජ්ජා ව්‍යාපාර දෙන්නේ? ඒ කුසල දුර්වලයි නේද? ආ එහෙම දුර්වල කුසල මේ කාමාවචර කුසල. මේව කාමාවචර කුසල නෙමෙයි. තේරුණා නේද? ඊට වැඩිය බලගත්තු. එහෙනම් මේවම පුරුදු කරන්න. එතකොට අර දැන් ඊට පස්සේ කටින පෙරහැරේ ගියත් වැඩෙන්නේ කටින ආනිසංසද සතිපට්ඨාන ආනිසංසද? නාන්න එක තමයි වෙනස. තේරුණානේ? දැන් පෙරහැරේ ගියත් වැඩෙන්නේ දැන් කාමාවචර කුසලයේ නෙමෙයි. සතිපට්ඨාන. ඒ කියන්නේ විපස්සනා සමාධි. ඕක තමයි වෙන්නේ අවසානයේ. ටික ඔහොම කරනවා. ඕක වෙනවා කියලා ඔයගොල්ලන්ට දැනගන්න තියෙන ලක්ෂණ තමයි එලක් වෙලාවට දැන් නිකන් ඉන්නේ නැහනේ. දැන් මේකේ අර කයෙන් එන ධාතු ස්වરૂපයක හරි කය තේරෙන අරමුණක ගැටුමක් ඇති කරගත්තොත් මනස ගේන්නේම අර පරණ ගුණ ගොඩ මතකය. ඕක වැඩි වෙනකොට ඔයගොල්ලෝ දන්නේම නැතුව ඇවිදින. තේරුණානේ? දැන් දන්නේම නැතුව එහාට මෙහාට ඇවිදිනු. ඇවිද්දම අර මතකයෙන් එන පීඩාව නැති කරනවා. මොකද මතකයෙන් එන එක රඳව ගන්න බලේ නැහැ. කයෙන් එන අරමුණක් ආවොත් පිරිසිදු අරමුණක් කයෙන් එන්න ඕනේ. පිරිසිදු අරමුණක් කයෙන් එන්න නම් හන්දි නැමෙන ක්‍රියාවක් තියෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට කොච්චර කිව්වත් ඔය වගේ එක එක ඒවා මතක් වෙනවා, ප්‍රශ්න එනවා, පීඩා එනකොට හරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියලා ඔයගොල්ලෝ හරක් වෙනවා. නියම හරක වෙලා අර වජප කරන්න හරි මොකක් හරි වෙන දෙයක් දන්නේ දෙයක් කරන්න යන්නේ. එනකොට අර පීඩාව වැඩි වෙනවා. තේරුණා නේද? මේ පීඩාව අඩු කරගන්න නම් හන්දි නැමෙන ක්‍රියා වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක එක්ක හැප්පෙන්න බෑ මනසෙන් ගේන මතකයට. තේරුණා නේද? මතකයේ මේ වේදනාව. දැන් ඔය දැන් මෙයාත් අහන්නේ නිදිමත කියන එක නෑ ඇහුවේ. නිදිමත කියන එක අර කතාව ආවේ. දැන් පස්සේ ඉන්න නිදිමත ඇත්තටම අතීත කම්මැලිකමක මතකයක්. ඒකයි අහක් වෙන්නේ නැත්තේ. තේරුණානේ? ඒක එන්න පටන් ගත්තම ඒක එන්නේ කය නිශ්චල වෙනකොට එනවා. දැන් එහෙම එන කාලයක් තියෙනවනම් ඒ කයේ ධාතුගුණ සිවුම් වෙන්න ඕනේ. උපේක්ඛා වේදනාව කයෙන් එනකොට උපේක්ඛා වේදනාවේ මතකය තමයි අපිට ගේන්නේ මනස. තේරුණානේ? ධාතුගුණ තේරෙනකොට ඔයගොල්ලන් ශාරීරික ධාතුගුණ තේරෙන කාලෙක කිසි භාවනාව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්. ගැටි හැරි කේන ඒවා එක්ක දුක් ඒවා ඒව ඇරෙනවානේ භාවනා කරනකොට. දැන් නම් සැප ඒවා. දැන් ඒක නෙවෙයි ධාතුගුණ සියුම් වුණාම ඉන්නේ. ගේන්නේ මූසල මතකය. තේරුණානේ? මිනිසුන්ට මනුස්සයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි දැන් උපේක්ඛා වේදනාව මූසලයි මිනිසුන්ට. දැන් උපේක්ඛා වේදනාව හොඳයි කියලා තේරුම් ගත්ත මිනිසු නෑ ලෝකේ. දැන් උපේක්ඛා වේදනාව එනකොට තමයි ඔයගොල්ලෝ ඒක මූසලයි කියලා තමයි ඒක නැති කරගන්න ඕන දෙයක් කරන්නේ. දැන් ඒක කොච්චර මූසලද කියන එක හින්දා තමයි උපේක්ඛා වේදනාව
එනකොට තමයි ඊගාවට තීන මිද්දේ බලය අරන් අපිව නින්දට දාන. තේරුණා නේද? එහෙනම් හැම මිනිහටම නින්ද යන්න ඕන මෙන්න තියෙන මූසල ස්වરૂපය ඔය උපේක්ඛා වේදනා. දැන් බුදුහාමුදුරුව පෙන්නන්නේ ධර්මානුකූල ඔය උපේක්ඛා වේදනාව අර්ථ දක්වන්නේ මේ විදිහට. හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. ඒක හඳුනගන්න බෑ මනුස්සත්වෙ. තේරුණා නේද? උපේක්ඛා වේදනාව වටින වේදනාවක් කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට රූපාවචර හතරවෙනි ධානයේ ලැබුවොත් පමණයි. ඒ මනුස්සත්වයේ තුල හඳුනගන්න පුළුවන්. තේරුණා නේද? එතකොට දැන් ඔය පස්වග මහණුන් වහන්සේලා වගේ අය එවැනි තත්ත්වයේ හිටියේ. රූපාවචර හතරවෙනි ධාන ලාභී. එන උපේක්ඛා වේදනාවේ වටිනාකම දන්නු. ඒක හින්දා තමයි උපේක්ඛා වේදනාවේ වටිනාකම දන්නේ අයට ප්‍රඥා ශික්ෂාව ලේසි. තේරුණානේ? අර මං ඉස්සෙල්ලා කියා දුන්නේ අර සමත පූර්වංග විපස්සනා වටිනවා කියන්නේ ඒකයි. ඉතින් අපිට උපේක්ඛා වේදනාව සමත භාවනාවකින් හඳුන ගන්න තරම් දියුණු කරන්න බෑ. ඒක බොරුවක්. එහෙම දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවා නම් බුදුහාමුදුරන්ට නිවන් දක්වන්න උපදෙස් දෙන්න ලේසි එයාට. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට වෙන්නේ උපේක්ඛා වේදනාවේ වටිනාකම හඳුන ගන්නකම් නිදිගිරියා වැටි වැටි යන එක තමයි. ඒ කියන්නේ ඊට පස්සේ මන හඬ ගියත් නින්ද යන. ඉස්සර මොකක් වන්නේ? අනික කිව්වන්ට බයි නෝ මට එහෙම නෑ. දැන් බන ඇයි ඒකි. ඕන දෙයක් මතක තියෙන. ඔය ඔය කාලේ ඊට පස්සේ රෑ එළියනකන් නිදිමැරිය හැකි. ඔය ඔක්කොම දෙල්ලම් කරන්නේ කයේ ධාතු ගුණ තේරෙන කාලේ. තේරුණා නේද? ධාතු ගුණ සියුම් වෙනකොට එන්නෙම අර පරණ මතකය. ඕක කඩන්න බෑ. ඕක කඩන්න නම් ඔය ගොල්ලන්ගේ දස්කම් බිම තියලා හරක වගේ හැවිදින්න වැඩ කරන්න ඕනේ. නැතු මෙන්න කිසි දෙයකින් කඩන්න බෑ. හන්දි නැවෙන ප්‍රමාණ වැඩි වෙන්නේ. සතිය පවත්වලා හන්දියකට සතිය පවත්වලා හන්දි නෙමුව තව නිදිමත ඩබල් වෙනවා. තේරුණා. ඒ කියන්නේ දැන් මේ මේ ඔය කියන මට්ටමේදී සිහිය පවත්වලා භාවනාව සක්මන් කරන්න ගියත් නිදිමත වැඩි වෙනවා. එපා වීම වැඩි වෙනවා. පාළුකම වැඩි වෙනවා. ඈ? හරක වගේ ඇවිදින්න ඕනේ සතිය පවත්වන්න. හරකට සතිය පවත්වන්න බෑනේ. තේරෙනවා නේද? අපි හරක් නොවන හින්දා පවත්වන්න යනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ හරක වගේ වෙන්න කියන්නේ මිනිස්සයාට. දැන් අපි හරක වගේ වෙන්න කියන්නේ සතිය පවත්වන්න නැතුව යන්න ඕනේ. තේරෙනවද? හන්දි නැමීම විතරයි මෙතන උදව් වෙන්නේ. එහෙම නැත්නම් අර මූසලකම ඉඳවන්න ඕනේ. මූසලකමේ අත්දැකීම් විශාලයි. ඒක අවුරුදු 20ක් ජීවත් වෙනකොට කොයි තරම් එන්න ඕන. මෙන්න මේවා මේ මූසලකම් කියන්නේ. දැන් පොඩි ළමයෙක් ගත්තම දැන් පොඩි ළමයාට සෙල්ලම් කරන්න යාළුවෙක් නැති වුණා. ඇති වෙන්නේ මූසලකම්. තේරුණා නේද? දැන් දෙමව්පියෝ නැතුව ඉන්නකොට ඇති වෙන්නේ මූසලකම්. දැන් ඔහොම ඔහොම එකතු කරපු මමයේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව වගේ එකක් නෙමෙයි මූසල වේදනාව. අත්දැකීම් හුඟක් තියෙනවා. අර ටික ඔක්කොම එක එක ගේන්න පුළුවන්. තේරුණා නේද? එතකොට කෙලවරන්නේ නැතුව ගියාත්මේ වගේ ඉන්නේ එකක්වා. මේ ජීවිතේම ওই ටිකේ සම්භාරයක් ওই මූසලකමේ. දැන් වයස වැඩි නම් මූසලකම වැඩි. ඒයි අවුරුද්දකට එකතු කරපු ප්‍රමාණය වැඩි. තේරුණා නේද? ළමයින්ට අඬුයි. ඒක හිඳ ළමයින්ගේ ගානට දියුණුණු භාවනායි අරකක් නැහැ. වැඩි හිටියන්ගේ වැඩි. ඉතින් ඕක තමයි දැන් තේරෙන්න ඇති නේ. එහෙනම් මොකද්ද මේ නිදිමතේ ස්වરૂප දෙක කියලා? ඔව් හිතන්න බෑ. ඒ කාලෙදි හිතන්න කියන්නේ ඒක තමයි නරක. හිතන්න ගියෝ අර මූසලකම වැඩියෙන් බලපාන. ඉඳ ඇවිදින්නත් එපා වෙනවා. ඔය එපා වෙනවා කියන්නේ සකුමනත් එපා වෙනවා. නිකම්ම ඇවිදින්න ඕනේ.
වෙන වෙන අරමුණු ආවට තව නිකම්ම කිව්වට මෙහෙම වෙන්න ඕනේ. නිකම්ම ඇවිදින්න ඕනේ. හන්දි නැවෙන ක්‍රියාව විතරයි භාවනාවට උදව් වෙන්නේ. අර මනසින් එනේව නවත්තන්න උත්සාහ ගන්න බෑ. එන්න අරින්න ඕනේ. හොඳ හෝ නරක. නෑ මොකක්වත් ඕන්නේ නෑ එතෙන්දි. මං කියන්නේ ආධුනික නෙමෙයි මේ. ධාතු ගුණ සියුම් වුණාට පස්සේ එතෙන්දි මෙහෙම වෙනවා. નિરાයාසයෙන් යටිපතුලට යනවා. එලක් වෙලාවට සතිය. එලක් වෙලාවට යන්නේ. දැන් එයා හදනවා මතයක්. දැන් નિરાයාසයෙන් යන්නේ ක හොඳයි. නැති තැන ආයාසයෙන් ගන්න එකයි හොඳ කිය. නැති තැන ආයාසයෙන් ගන්න මහන්සි වෙන්න එපා. එතකොට අර පරණ කුණු ගොඩ හිඳවන්න වෙන්නේ. ඕක තමයි ගන්නන්න අමාරුම දේ. ඉගෙන අමාරු නෙමෙයි කරන්නේ කවුරු. පඬිතකම වැඩි. Taman danne dellamak karunu. එතකොට විඳවනවා. විඳවලා විඳවන්න තියෙන සම්භාරය වැඩි. ඉවර කරන්න බෑ ඒක. ගෙවන්න පුළුවන් විඳවලා ඉවර කරන්න බෑ. ඒ උපේක්ෂා වේදනාව කියන්නේ කොච්චර හරි තමන් ළඟ තියෙනෝනේ අද්දැකේ අර භූමිකාව පුවා වගේ මදුරුව කාපුවා වගේ නෙමෙයි හැමදාම එකතු කරපුවා. ඒක පීඩාවක් විදිහට එන්නේ. මේ ඕක තමයි ඊතර තියෙන ගැටලුව. අවසානයේ ඒ කියන්නේ මේක වෙන්න ඕනේ අර ධාතුගුණ ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් කෙනෙකුට මේක කරන්න යන්න එපා. අලුත් කෙනා අර සතිය පවත්වලා ධාතුගුණ ඉස්මතු කරගන්න. දැන් ධාතුගුණ තේරිලා පසු වෙනකොට මොකද වෙන්නේ? ඕවා සිවුම් වෙනවනේ. ධාතුගුණ තේරෙන කාලේ වුණත් සතිය පැවැත්තුම ඒකට අර පීඩා අඩු වෙයි. ඕක තේරෙන්නේ නැතුව යනවා. ඒ එහෙම වෙනව නේද? හා එන්නේ එහෙම වෙච්චi අයයි මේක කරන්නේ. තේරුණා නේද? එතකොට ඇවිද්දත් එකයි වැඩ කරත් එකයි. මොකද මෙතන වැඩ කරන්නේ දැන් සතිපට්ඨානේ කියලා ඉරියාමත පබ්බේ ඔක්කොම. සක්මන කියන්නේ ඉරියාපත පබ්බේ මේ අංශු මාත්‍රය. තේරුණානේ දැන් පුරුදු කරේ අපි ඉරියාපත වල අංශු මාත්‍රය. දැන් පුරුදු කරලා සාර්ථක වෙච්ච හින්දානේ මේ තත්ත්වයට ආවි. දැන් වැඩ කරන්නේ මුළු ඉරියාපත පබ්බේ. ඉරියාපත පබ්බේ තියෙන්නේ හන්දි නැමීම ක්‍රියාව. දැන් ඔය දීලා තියෙන සක්මන් ගන්න භාවනාව කියලාද තියෙන්නේ එතන. දැන් ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කියලා දිගට දිනන සම්විඤ්ඤිතේ ප්‍රසාරිතේ ආලෝකිතේ විලෝකිතේ ඔහම විකාර ටිකක් තියෙනවා නේද? ඒකෙන් මුළු කායික ක්‍රියාවම දාලා ඒකට. දැන් හන්දි නැමෙන ක්‍රියාව ඕන එක සතිපට්ඨානෙට වළංගු වෙනවා ඊගාට. නමුත් Taman සතිය පැවැත්වුවොත් වළංගුනේ. තේරුණා නේද? අර පොතේ භවනා කාර්යය කරන්නේ සතිය පවත්වලා වැඩ කරනවා නිකන් ජප කර කර. දැන් ඩබල් හිතලා සතිය පවත්වනවා. ඒ කියන්නේ කොහොමද? කපනවා කපනවා කියලා දෙපාරක් මෙනෙහි කරලා පිහියෙන් ලුණු කපනවා. නේ. ඔන්න ඒ වගේ බොරු කරපු අය මෙතෙන්දී සම්පූර්ණ අනාථ වෙනවා. මොකද සතිපට්ඨානෙට අපහද කරපු ඉන්නේ. එහෙම එකක් මෙතන නෑ. මේ මේකක් කරන්න කියලා නෙමෙයි ඔය තියෙන්නේ. තේරුණා? නෑ අසිතේ පීතේ කායිතේ සායිතේ කියන ඔය ඔක්කොම ගන්නවනේ. මේ කායික ක්‍රියාවේ ඉබේ සතිය යනවා. ඒ මට්ටමට අනක හදන්න ඕන. නැතුව මේක ජප කර කර මොනවා හරි කරා කියලා මොන සතියක් වන්නේ නෑ. ජප කරන්නේ මනසේ ඉන්නේ. සතිය තියෙන්න ඕනේ කායික අරමුණේ. දෙන්නනේ. ඔන්නයි පැටලවිලි ඔය බොරු කරා නම් ඉතින්ලා ඒ වගේ ඒවා කරලා අනුන්ට බණ කිව්වා නම් මං දැන් කොහමද අතිපට්ඨානේ වඩනව අවුරුදු 20ත් 30 කොහොමද වඩන්නේ කියලා ආපුවම සිහියෙන් අතු ගහනවා සිහියෙන් රෙදි හොදනවා තේරෙනවනේ සිහියෙන් දැන් කරන වැඩ ඔක්කොම සිහියෙන් දැන් සිහියෙන් රෙදි හේදුවේ නැත්නම් මේ අතු ගෑවේ නැත්නම් ඉතින් අතු ගෑවේයිද
එතකොට දැන් එතකොට මෙහි අර ක්ලීනින් කරන එක අසීයෙන් කරලා සල්ලියම් වෙන්නේ නැහැ. දැන් සීයෙන් කරපු මිනිහ බාගෙට අතුලා ගත්තා. ඊට වැඩි සතුටට අනේ වැඩිෙන් දෙපේ අර මිනිසුන්ගේ. ඔය වගේ වංචනික වැඩ කරලා කරලා වයසටම ගියොත් දීදී සතුටට අනේ වැඩන්නේ. ඇයි මිනිස්සු රවට්ටලා තමනු රැවටිලා අනුන්ට බොරු කියලා. තේරුණානේ. විකාර ගොඩයි. ඉතින් එන්න එහෙම ගන්න නැතුව මේකේ කමටහනම යන්නේ. දැන් තේරුණා නේද මොකද්ද මේ අවස්ථා දෙක කියලා. නිදිමත දෙවෙනි අවස්ථාව භයානකයි. මේක නිදිමතක් නෙවෙයි. පරණ මූසල මතකයේ මතකයක් තමයි මූසල දෙයක මතකය. නෑ දුක නැති අරමුණු හතක් හදලා මෙන්නෙමයි කිව්වේ. දුක නැති අරමුණු හතක් කියන එක මෙහෙමයි. කකුල බිම වදිනකොට අර ධාතු ගුණ ඉස්මතු වෙන මට්ටමට ආවෝ කකුල බිම වදිනකොට අවිජ්ජා දෝමනසේ අරමුණින් අහක් වෙන්න එපා. එතකොට දැන් එහෙම වම් කකුලයි දකුණු කකුලයි ගත්තොත් දෙකක් නේ. ඒ අතරතුර ධාතු ගුණ හත් වතාවත් වස් වතාවත් තේරුණොත් ඒකම කියලායි. නැතුව මේ පොතේ තියෙන හතක් නෙමෙයි කිව්වේ. උදාහරණයක්. නෑ දැන් ධාතු ගුණයක් තේරෙන වෙලාවේ ඒකට ඇලීම් ගැටීම් නැත්නම් එතන දුක නැති අරමුණක්. නෑ ඉතින් හතක් වුණක් නෙවෙයි ඕන තරම් තියෙන්න පුළුවන්. තේරෙනවා හතක් පස්තරයක් තේරුණොත් කාට හරි වම් කකුල පොළවේ වදින වෙලාවයි දකුණු කකුල පොළවේ වදින වෙලාවයි අතරතුර. එයාගේ තියෙනවා දුක නැති අරමුණු හතක් කියලායි කිව්වේ. තේරුණා නේද? ඕක 10ක් වුණොත් ධාතු ගුණ 12ක් වෙනවා අර දුක නැති අරමුණු. අනිත්යෙන් වල ඔව්. එහෙම නැතුව මේ දුක නැති අරමුණු වෙනම ලයිස්තු ගත කරන්නේ මේවා. මේ උදාහරණයක් කිව්වේ ධාතු ගුණයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියන්නේ දුක නැති අරමුණ. තේරුණා නේද? එතකොට කමටහනේ කකුල බිම වදින අරමුණ කියන්නේ පහ වෙනකොට දුක නැති අරමුණ. ඒක ඇත්තද කියලා තේරෙන්නේ ඔයගොල්ලෝ ඔය ගෙදරම කුස්සියෙම ඔවවේ. දැන් යනවා එක එක ඒවා දැන් දුක ගේන්නේ මතකෙන්නේ දැන් ගොඩක්. දැන් කායි කර්මුනේනේ මනසෙන් දුක ගේන්නේ. ඉතින් දැන් උයන්න යනවා. උයන්න යනකොට ගේනවා දුක. ඒවා ඇහෙන් කනින් දකින්න දේ යනවා දුක ගේන. ඇයි මේක හේතුඵල ධර්මනේ. දැන් දකින්නේ දැන් ඔන්න උයන්න යනවා පතෝල. තේරෙනවනේ. ඉතින් පතෝල කරලා දැක්කම ඉස්සර පතෝල උයල බැනුම් අහපුවාම දුක ඒක මතක් වෙනවා මෙතන. තේරුණානේ. නෑ ඉතින් නෑ දැන් මෙතන හොයන්න බෑ මේ පතෝල දැක්කට දුකක් එන්න බෑනේ. පතෝල උයල බැනුම් අහපු කියන්නේ දුක තියෙන්නේ. ඒක අතීත නිදවීමන්නේ. තේරුණානේ. අරක මතකේ තියෙනවා. මතකේ තියෙනකොට පතෝල කරලා අරගෙන එහාට මෙහාට කුස්සිය හැවිදිනවා. අරක කපන්නේ නැහැ උයන්නේ නැහැ. එහෙම වෙනම නම් අන්න සතිපට්ඨානෙ දිමුනේ. දෙහනත් මං කියපුයි. දැන් මෙහෙම වෙනම නම් දිමුනේ. ඇයි දිමුනේ කියන්නේ? ඇයි එහෙම මේ ඉස්සර එහෙම කරන්නේ නැනේ? දැන් ඔයගොල්ලෝ මල මහන් තියෙන්නේ ඉක්ම උයන්න ගියෝ ඉක්මනින් උයලා ඉවර කරන්න නේද? දැන් ඒවා ඔක්කොම අමතක වෙලා ඇයි ඇවිදින්නේ එහාට මෙහාට? නෑ නිකන් බලන්න එහෙම වෙන්න ඕනේ. දැන් තම මේ ඉඳගෙන භාවනා නෙවෙයිනි මේවා ඉරියාපත බබ්බේනේ. ඇයි ඇවිදින්නේ? ඔව් හන්දි නැමෙන තැන දුක නේද? තේරුණානේ. අර මනසෙන් ප්‍රබල දුකක් ආව ඕන එක මේක නවත්තන්න ඉබේ සක්‍රිය වෙනවා. එහෙම වුණත් ගැටලුවක් නෑ. අර අධිකම එනවා. අධිකව කනස්සල්ලු ගතිය එනවා නම් ව්‍යායාම කරා හන්දි නැමෙන වතාව වැඩි හින්දා ඒක අඩු කරනවා. නෑ නෑ ඒ හිත තියබලා අහක් කරගන්න කතාවක් නෑ මෙතන. මේ හරක වගේ ඉබේ ඇවිදින්. එයාට සතිය යන්නේ ඒ තැන්වලට හන්දි වලට. ඉතින් යනවා Tamanට තේරෙන්නේ නැහැ. තේරෙන්න උවමනක් නැහැ. බලෙන් සතිය තියාගෙන ඇවිදින්න යන්නත් එපා. ඒක වැරදි.
ඒකෙන් දුක ඩබල් වෙනවා. අරකත් දුක මේකත් දුක. ඇයි? ඒ කියන්නේ අර අවධානය තියන්න ගන්න උත්සාහයත් දුක. මතක් වෙන අරමුණේ තියෙන දුක. මේ මේ විකල්පේ ඉන්නේ මතක් වෙන අරමුණේ දුක නැති කරන්න. ඉබේම වෙන්නේ. තේරුණානේ? දැන් ඕක ඉබේම වෙන මට්ටමට එකතු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමදාම අර අර හරකා වගේ ඇවිදින වැඩ කරන ඒම වැඩියෙන් කරා නම් ඉස්සේ. එකතු වෙන ප්‍රමාණය අඩු වෙන්නේ. ඒව බෑ. ඒව මෙතන දැන් දුක අපිට හිතල නැති කරන්න බෑනේ. බුදුහාමුදුරනේ ඒක අවබෝධ කරගත්තේ. දැන් ඒ ඒ කමටහනින්නේ අපිට දුක නැති වෙන්නේ. අපි හිතන එකෙන් අපිට දුක වැඩි වෙනවා. දැන් දුක මතකයට නෙන්නේ එතකොට දැන් මෙතන මේ පතෝලේ කරලා ඇල්ලුවා කියලාවත් දැක්කම ඇති මේක දැක්කමනේ අර මනස ගේන්නේ මේක දැන් දැන් වෙලා තියෙන අර කයෙන් ධාතු ගුණ සියුම් වෙලා එහෙනම් සියුම් වුණා නම් ඒක හරහා මතකයක් නැත්නම් මනෝ ඉන්ද්‍රියට ගේන්නේ මූසල මතකයක් නැත්නම් මූසල මතකයක් ගේන්න පුළුවන් ඒ මේකක් නැත්නම් එයා ඇහෙන් එන අරමුණෙන් දුක ගේනවා දැන්. තේරුණේ නෑ. ඇහෙන් දකින්නේ මොකද්ද පතෝල කරන්නේ. දැන් ඒ ඒක හින්දා තමන් ඉතින් මම මේ උදාහරණයක් කිව්වේ. ඒ මේ පුජ්‍යලයා එතකොට පතෝල උයන්ද ගිහින් හරි මොකක් හරි ඕකේ තියෙන්න ඕනේ තමන් පීඩා වෙච්චි මානසික පීඩාවකට ලක් වෙච්චි මතකයක්. අත්දැකීම. ඒකයි ගියන්නේ. ඒකේ ජීෙන්න ඔයාට ඒ සිද්ධිය නෙමෙයි. ගියන්නේ ඒකේ වේදනාවයි සංඥාව අඩුවෙන් සිද්ධිය අපිට මතක් වෙන්නේ සිද්ධියයි සංඥාවයි මෙතන ගේන්නේ වේදනාවයි වේදනාව අර තමන් අකමැති වෙච්චි කියන්නේ දුක් වෙච්චි පීඩාව ඒ පීඩාවේ මතකේ ඉන්නේ ඒ වගේ වන්නේ හතන ඇහැ කන ඉන්නේ නෑ දැන් එතකොට බිහි එකනේ ගනුදෙනු පතවල ගන්න බැහැනේ දෙන්නා මේක මේ උදාහරණ ගත්තේ මම දැන් ඕවා තමයි වෙන්නේ ඔය මොකද හේතුවක් නැතුව පරණ මතකයක් ගේන්න බෑ සතුටු දෙයක් මතක් වුණොත් Hindu එක ගියා පතවල කපයි දෙන්නා නෑ එහෙම මොනක් කමන්නේ මෙච්චර කලුක් කරේ ඕකම නෑ දැන් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ අතිපට්ඨානිය වැඩනට. දැන් පරණ ගුණ ටික තමයි ගේන්න හදන්නේ. එනහලා ඒකයි ඉවර කරන්න හදන්නේ සතුට නෙවෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ධාතු ගුණ සිවුම් වෙන අවස්ථාවට ආපු කෙනෙක් තමයි ඔය මේ කියන ඔක්කොම දේවල් වළංගු හා ධාතු ගුණ වෙන්න පටන් ගත්තම තමයි. ලොකුම අවධානම තියෙන්නේ මෙතනම. තේරුණා නේද? එතකන් Tamanට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් භාවනාව. මෙතනින් එහා අර අතීත මතක ටික ඔක්කොම මෙතන ගේන්න හදනවා විනාශ කරන්න. ගේනකොට Tamanට තේරෙන්නේ. මූසල මතක විතරයි. ඒ කියන්නේ නැද්ද ඔහොම ඒවා. හැම තැනම තියෙනවා ඕක. හැම වෙලේම තියෙනවා. හැම දෙයක් සම්බන්ධව තියෙනවා. නෑ එහෙම එන්නව නම් කෙලින්ම උපේක්ඛා වේදනාව වෙන්න ඕනේ. මෙතන ගේන්නෙම වෙනස් විදිහේ මූසල මතක. දැන් මේ මේ වෙන හැමදාමත් නූතන මතක ගේනකොට ඔයගොල්ලෝ හදාගෙන තියෙනවා ඒවට ක්‍රම. සාමාන්‍ය මූසල මතකයක් ගේන එක මිනිස්යාගේ සිරිත. ඒ ගේනකොට ඒක අහක් කර හැකි කාමී. තේරුණානේ. දැන් ඔයගොල්ලෝ දැන් ටීවී එක බලන්න යනවා. ඔය දැන් සතියන්තෙට ඇයි මේ මිනිස්සු සපාරිය යන්නේ? ඔන්න ඔය මූසල මතකේ නෙහින්න. ඔගේ ඔක දිගට ආවොත් ළමන සතිය වැඩ කරන්න බෑ. මේක මේ රජේ දන්නොයි. ඒක රජේ දන්නේ ඉන්නා සතියට වැටුප් ගෙවන. දැන් මූසල මතක වැඩියෙන් එන සමාජයක තමයි සතියට වැටුප් ගෙවන. තේරුණනේ. නෑ. ඒදී නැත්නම් ඉතින් සතිය අන්තේනේ අර මූසලකම මහක් කරගන්න තියෙන්නේ. විනෝද වෙන්නේ. ඊට පස්සේ ණය වෙලා හරි අරකට යනවා. තේරෙන්නේ දැන් අනිවාර්යයෙන්ම සතියන්ත නිමාඩු දෙන්නේ ওই මූසලකම් වැඩිහෙන් එන සමාජවල. තේරෙන්නේ
ඉතින් ඕකට ක්‍රම හදනවා දැන් බලන්න ඒව නැති කරන්න මෙහි යනකොට බැලුවාම අර ලොකු නිකන් ගව් ගණන් උස කණු වල ඉඳලා බිමට පාච්චනවා බිම දානවා නැතු ඔය මූසල ගම ඇහින්නේ තේරුණා එක්ක බය කරලා අරවන්න ඕනේ නැත්නම් ඇහැ කන පින වල අරවන්න ඕනේ ඔය ඉතින් තරංග හදනවා එකේ හේව හදනවා ඔයගොල්ලෝ ඩොලර් දීලා ඒව කරනවා මේ සතිපට්ඨානේ වඩලා සම්පූර්ණ අහක් කරගන්න හදන්නේ නැහැ මොකක්වත් නැහැ මේ කියන කතාව රතියේ දවස් පහේ හදව මූසල වැඩ කම් නෙමෙයි මේ මේවා අතීතයේ හදපු ටික විනාශ කිරීමක් මේ තේරුණානේ මේ වර්තමානයේ මූසල කම මෙතන සතිපට්ඨානේ කියන්නේ නැහැ තේරුණානේ එයාට ওই සපාර ගියත් එකයි නැතත් එක යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන් තේරුණානේ කමඨහන හරියට වැඩෙන ඕන සතිපට්ඨාන විනෝදාංශ කියලා දෙයක් අවශ්‍යම නැහැ. එහෙම නැතුව අර බොරු කරන්නේ නැහැ. අපිට ඒවා පේන්න බෑ කියලා මිනිසුන්ට බයින්නේ නැහැ. ඒක ඉතින් අකුසලී. තේරෙනවා ඒවා කරන මිනිසුන්ට බයින්නේ නැහැ. කරන දැනක බලා ඉන්න බැරි කම කොහොමද නැහැ. තේරෙන්නේ නැහැ. එහෙම ගතිය එනවා නම් ඔන්න සතිපට්ඨානේ ආනිසංස. නැහැ. සංඛාර නැහැ සංඛාර අකුසල ස්වරූපයේ සංඛාර තමයි මේ ප්‍රශ්න තියෙන්නේ මේ එන්නේ ඇත්තටම අතීත මතක දැන් ඒකේ සීමාවක් තියෙනවා දැන් මොනවා හරි කරන්න බෑ එහෙම දිගටම ඔය අභිජ්ජා ව්‍යාපාද කියන දෙක ඇලීම් තිබුණොත් ඒකෙන් ඇලීමේ විපාක දෙක එනවා බියයි ශෝකයයි කොච්චර හරි එහෙමනම් ඒක අහක් කරන්න පුළුවන් ඇලි දැන් අපි හිතමු ඒකක 10ක ඇලීමකින් ඇති කරන විපාක දෙක ශෝකයයි බියයි නා කවද හරි අර ඒ ශෝකයේ බිය එකක 10ෙන් ඇති වෙච්ච බිය ශෝකය අඩු කරන්න එයාට පුළුවන් වෙන්නේ ඒකක 11ක ඇලීමකටපත් වෙන්න ඕන තේරුණානේ එගින්ද මේ ඇලීම් ක්‍රමය වැඩි කරනවා සමාජය දියුණු වෙනවා කියන්නේ මොකක්ද දැන් ඔයගොල්ලොත් පරණ දුක් අඩු කරන්න කරන්නේ විනෝද වෙනවා කියලා ඕක තමයි කරන්නේ. ඒ කියන්නේ එන්න එන්න විනෝදයෙන් ලැබෙන ආස්වාදය වැඩි එකක් ලබන්න ඕනේ පරණ එක යට ගන්න. දැන් නම් පරණ එකේ බියයි ශෝකේ එන්නේ. බිය නෙමෙයි ශෝකේ එන්නේ. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් සමාජයේ යන්නේත් උමයි. ඉතින් බලන්න ඔය ටික තමයි වෙන්නේ. ওই පැත්තක් නෙමෙයි මේකෙන් වෙන්නේ. මේක ඊට වැඩිය වෙනස්ව අර ටික අහක් කර කර යන ඒක තමයි වෙනස නෝ තවත් මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතරින් මුදිතා උපේක්ඛා යන දෙක පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනු ඒක ප්‍රශ්නය කොහොමද මේ දෙක මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන අතරින් මුදිතාවෙන් කරන්නේ කොහොමද දැන් මෙත්තා කියන එක එන්න නම් මොනවද තියෙන්නේ දැන් තමන්ගේම නිකන් තමා දැන් අම්මා තාත්තා නම් එයා බලන්න දරුවෝ කෙරේ දැන් තමන්ගේ දරුවන්ට මේ මෛත්‍රිය එන වෙලාව මොකද්ද කරුණාව එන වෙලාව මොකද්ද මුදිතාව උපේක්ඛාව ඒ ආකාරයට තමයි ඒකට අනික් අයට ලේසියෙන් ඒක හඳුන ගන්න ලේසියෙන් මොකද දැන් ළමයින්ට ඇති වෙලා දිනවනේ දැන් කරුණාව ඇති වෙන වතාවල් වැඩි තමන් දන්නේ ප්‍රමාණය වැඩි එහෙනම් මේ මෛත්‍රිය ඇති වෙච්ච වතාවල් වැඩි එහෙනම් මුදිතාව ඇති වෙච්ච වතාවලුත් වැඩි වෙන්න ඕන උපේක්ඛාව ඇති ඇති වුණු වතාවල් වැඩි වෙනවා. දැන් ඉස්සෙල්ලාම අනිත් දෙක කොහොමද ගන්නෙ? මෛත්‍රිය තමන්ගේ දරුවන්ට ඇති වෙච්ච අවස්ථාවට උදාහරණ ඔන්න කියන්න පුළුවන් නම් මෙතන දැන් දරුවෝ ඇතිනේ ඔක්කොටම. දැන් 50ක ඉන්නවනේ උත්තර 50ක් තියෙනවා. මට විතරයි කියන්න බැරි. දැන් පොඩි ළමයි ඉන්නව නම් බෑ. ඒ ඉතින් තමන්නේ දැන් දැන් දරුවන්ට මෛත්‍රියේ යෙදෙන තැන් උදාහරණ දෙක තුනක් කියන්නකෝ තමන්ගේ දරුවන්ට මෛත්‍රියේ දීච්ච තැන්
මෛත්‍රියෙන් කරන්න කෘත්‍යය මොකක්ද? ඉටඩි එන අනික්වෙන් ඔහයා ගන්න මෛත්‍රී නැතුව කරුණාව කියන එක ආවොත් කොහොමද ඇති? දැන් කරුණාවත් දක්වන්න අපිට සිද්ධ වෙන්නේ ළමයෙකුට නම් තමන්ගේ කරුණාව දක්වන මොහොත මොන වගේ මොහොතක්ද? ඒ දරුවා නම් කවුරු හරි පුජ්‍යලයා කවුරු හරි කමන්නේ එයා අසරණ වෙච්ච තැනක තමයි කරුණාව කියන එක ඉස්මතු වෙන්නේ. අසරණ කමට පිහිට වෙනවා. තේරුණා නේද? ඒක කරුණාව. මුදිතාව කියන්නේ දැන් අනුන්ගේ කියන්නේ දැන් ගන්න ඕනේ දැන් සතුට කියන එක දැන් අපිට තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඕනම සතුටකින් තමන්ට යහපතක් වුණාම සතුට වෙන එක. දැන් අනුන්ගේ අනුන්ට යහපතක් වෙනවා තමන්ට යහපත නැහැ. ඒ දැන් තමන්ට නොවුණත් අනුන්ට වුණා කියලා සතුට වෙන. දැන් ඕක පාර යන මිනිසුන්ට ඔයගොල්ලන්ගේ දකින්න හම් වෙන්නේ ගන්න නෙවෙයි. ඒකයි මං කිව්වේ ළමින්ගෙන් බලන්න කියලා. දැන් අල්ලපු ගෙදර ළමයා හොඳට විභාගේ පාස් වුණා. මෙහා ගෙදර අම්මා තාත්තා දුක් වෙනවා. තේරුණානේ? දැන් තමන්ගේ ළමයා විභාගේ පාස් වුණා. සතුටු වෙනවා. ඕක මුදිතාව. තේරුණානේ? මුදිතාව කියන එක හැමතැනම නෑ කියලා දැනගන්න. තමන්ගේ අයට වුණොත් තියෙනවා නැතිය නැත්නම් නෑ හුඟක් කියලා. එහෙම හිටින්නේ නෑ. ඊගාවට උපේක්ඛාව කියන්නේ. උපේක්ඛාව වුණත් දරුවන්ට ඇති වෙනවා. ඔව් අන්න එහෙම. දැන් උපේක්ඛා වෙන්නේ දැන් තමන් කැමති විදිහට නොවුනා ඒක ඒ උගේ හැටි කියලා දේනවා. දැන් ඒක යාගේ හැටිය. දැන් උපේක්ඛාවෙන් තමයි වැරදි ළමයි කරනවා. කරාට දරුවා කියලාම පිළිගන්න. තේරුණානේ? වැරදි කරාම මගේ එක. අන්නේ ඒක වැරද්ද වැරද්ද විදිහට සැලකනවා. දැන් වැරද්ද කරන පිටේකට උපේක්ඛාව නැහැ. තේරුණානේ? ඌ එහෙම වෙන්නේ නැහැ. දැන් ඔන්නෝම තමයි උපේක්ඛාව වෙන්නේ. කියන්නේ තමන් අකමැති දේ වුණත් ඒක ඒක මධ්‍යස්ත්ව සැලකනවා. ඔව් උපේක්ඛා. එතකොට මෛත්‍රී දැන් එයාගේ සුභ සිද්ධිය හැම අතකින්ම පුජ්‍යලේගේ සුභ සිද්ධියට කැමති වෙනවා. ඒකනේ කියන්නේ කොහොමද? එහෙනම් මෛත්‍රී භාවනාව මම මෙච්චර කරනවා. දැන් ඇහුවා නම් එහෙම සක්මන් නම් කරන්නේ මෛත්‍රී භාවනාව නම් කරනවා. මොකද්ද මෛත්‍රී භාවනා කරනවා කියලා කියන්නේ? සියලු සත්ත්වය සුවපත් වේවා කියලා මෙනෙහි කරන එකනේ. එතකොට ඒ කියන්නේ සියලු සත්ත්වයන්ට සුවපත් වේවා කියලා මෙනෙහි කරන එක. හැබැයි ඕවා ඔහොමම වැඩුණාද කියන ප්‍රශ්න තියෙනවා. ඔය කරා කිව්වට කරපු පැය ගාන අවුරුදු ගාන කිව්වට ඕවා කෙටලද නැද්ද කියන එක ඇත්තටම තමන්ම හොයාගන්න. මොකද ලේසියෙන් ඔය නැන්දම්මලාට එහෙම ලෝකෙට සත්වුන්ට ලෝකෙ ඉන්න බල්ලන්ටත් මෛත්‍රී කරන්න පුළුවන් නෑනට හැර. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද බල්ලා නෙමෙයි දකින්නේ උදේ හවස ගෙදර ඉන්නේ එක. තේරුණනේ? ඔය ප්‍රායෝගික ප්‍රශ්න වැඩි. මෛත්‍රී භාවනාවල් දීදී කරන්න බෑ කාට. හරියට. තේරුණනේ? ඔය අපහසුම භාවනාවක් නෙමෙයි මෛත්‍රී භාවනාව කියලා බලන්න. බපාසු කියන්නේ ඉතින් කරන්න බෑ ඉතින් එක එක්කෙනා වෙලා ලෝකෙටම මෛත්‍රී කර හැකි එක්කෙනෙක් දෙන්නේ කියනවා එහෙම බැරි. හැබැයි ලෝකෙම ඉන්නේ ඌ ඉන්නේ හැටවක් පිහින්නේ තියෙවෝ අර කරන්න බැරි ඌ ඉන්නේ කී ඇතුළෙම. ඉතින් කොහොමද හරියන්නේ ඕක? තේරුණානේ? දැන් ඉතින් ඔන්නෝම රහණයක් තියෙනවා නේද? ඒක ඔයගොල්ලෝ වැලියකට ගිහින් අර තාපසයෙක් වගේ ඕම් සාන්ති කියනවා නම් ඔන්න අපිටත් විශ්වාස කර හැකි යාගේ මෛත්‍රියක් තියෙනවා කියලා.
ඒ මිනිස්සු ඉවල් ලස්සේ ඉඳලා ඕම් සාන්ති කියන්නේ. ඕම් සාන්ති කියන්නේ මෛත්‍රිය තමයි. තේරුණානේ? ඒකත් මෛත්‍රී භාවනාව තමයි. හින්දු අය කරන්නේ. නමුත් ඔහොම නෑ, මිනිස්සු එක්ක නෑ. ඒක අපි එව්ව කියලා එකක් නෑ. මගේ කියලා නෑ. තේරුණානේ? ඔක්කොම පිට. ඉතින් සියලු සත්‍යයන් සෝපත් සෝය ප්‍රාර්ථනා. නේ ඔහොම ගැඹුරුයි මේක. නෑ එතකොට මම ඒක තේරුණානේ. විදර්ශනා භාවනා දෙවෙනි ප්‍රශ්නේ, විදර්ශනා භාවනා පුහුණු කිරීමට ප්‍රථම සමත භාවනා පුහුණු කළ යුතුද? නැතහොත් මේ භාවනා දෙකම එකවර කළ යුතුද? දැන් ඒකට නම් උත්තරේ හම්බුණානේ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ කරන විදිහට මේ කියන සක්මන් භාවනාව කරොත් මොකද්ද බලංගු වෙන්නේ? සමත භාවනාවක් ඕනේ නැහැ. තේරුණා නේද? කිසිම උදව්වක් ඕනේ නැහැ. ඒ සමත පූර්වංගම භාවනාවකුත් නෙවෙයි මේක. සමත පූර්වංගම විපස්සනාත් නෙවෙයි. යුගනන්ද භාවනාවකුත් නෙවෙයි. මේක සුද්ධ විපස්සනා. තේරුණා නේද? ඉතින් ඒක හින්දා ඒ ගැන විශ්වාසයෙන් කරන්න. විශ්වාසයෙන් නැති වුණොත් අල්ලපු ගෙදර එකා කිව්වොත් මෙන්න මෙහෙමයි මං සෝවාන් වුණේ කියලා. උගේ එකට සමහන් දුන්නොත් බුද්ධ සම්ණන් ගච්ඡාමි නෑ. එච්චරයි. තේරුණානේ? ඔයගොල්ලන්ට පැටලෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සුයගින්ම. ධර්මයේ විකෘති වෙන්නේ එහෙමයි කියනෝනේ. මම මෙහෙම වුණා කියලා එතකොට තමන් දන්නේ නැත්නම් අහුවේ. ඒක හින්දා ධර්මයේ ඉගෙන ගන්න කියනවා බුදුහාමුදුරුවෝ. ශ්‍රාවකයෝ හැමෝම ඕනේ ධර්මයේ ටිකවත් ඉගෙන ගන්න. එතකොට පැටලිල්ලන්නේ. ඒකින්ද තමයි බණ කියන්නේ, භාවනා ධර්ම සාකච්ඡා පවත්වන්නේ, හිමේවා සාසනේ තියෙන්නේ. ඉතින් එහෙමනම් දැන් කාලේ නෑ, වෙලාව කීයද? එහෙමනම් මේ දැන් තව ටිකක් භාවනා කරලා අපි බලමු මොනවා හරි. ඒ වගේ ඔයගොල්ලෝ නිකම්ම වෙහින් නැතිව පුහුණු වෙන්න බලන්න.